අර පැවැත් වූ මහා මැතිවරණය ලංකා ඉතිහාසයේ අපි දැක්ක ඉතාමත්ම සාමකාමී මැතිවරණ. ඒ වගේම සාධාරණ මැතිවරණ. මම හිතනවා අපි ආරම්භ කරපු ගමනේ එක පියවරක් සාර්ථකයි. අපි ඉදිරි තියාගෙන යමු. දැන් අලුත් ආණ්ඩුවක් පත් වෙනවා. දැන් මෙවර අපි ලෑස්ති නෑ. ආණ්ඩුව බාර දීලා පස් අවුරුද්දකට කොන්ත්‍රාත්තික දීලා අපි අහක බලාගෙන ඉන්නේ. මේ වෙනුවෙන් දුක් විඳ වෙහෙස වෙච්ච වහන්සි වෙච්ච හැමදෙනාම රජයේ දිහා ඇස් අරගෙන බලාගෙන ඉන්නවා. ඉතාම දක්ෂ ඇමතිවරණයක් පත් වෙනවා. ඒ එමතිවරු තමයි රට පාලනය කරන්නේ. චෝදනා ලබන අය පත් කරගන්න එපා. පිළිගත්ත ඒ විශේෂයට මැනවිත් කරන්න පුළුවන් එමතිවරුලා පත් කරගන්න. කාර්යක්ෂම. ඒ වගේම වැදගත්ම දේ තමයි රාජ්‍ය ලේකම්වරයාම දක්ෂව පත් කරන්න ඕන. රජයේ ආයතන සභාපතිවරු වශයෙන් පත් කිරීමේදී හිතවත්කම, නෑදෑකම, පාක්ෂික බව, මෙතුණේ පරාජය වීම, ඒව සුදුසුකම් වශයෙන් සලකලා ඒ ආයතන වල සභාපතිවරු පත් කරන්න එපා. මොන පක්ෂුණත් කලක් නෑ. ඒ වැඩේ සුදුසුකම් පත් කරන්න කියලා තරේ ඉල්ලා සිටිනවා. ඒ වගේම අනිත් කාරණය බලගන්න එපා. හැමතෙම නීතිය ක්‍රියාත්මක කරන්න. අල්ලාහ්සා දූෂණ වංචා පිළිබඳව ජනට අවසන් කරලා තියෙන සමීක්ෂණ අනුව ඒ වාට නීතිමය පියවර ගන්න ආගමක් පිළිගන්න විදිහක් නෙවෙයි නීති ක්‍රියාත්මක වීමක්. ස්වරය පූජනීය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේගේ වුවත් අපේක්ෂාව උන්වහන්සේට පමණක් ලඝු කරන්නට අප සූදානම් නැහැ. ඒ තිබුණු බලාපොරොත්තු 62 ලක්ෂයක බලාපොරොත්තු කියා එක්තැනකට ගොනු කරන්නට කොන් කරන්නට අප සූදානමුත් නැහැ. ඒ පැතුම් 2 කෝටියකට අධික ශ්‍රී ලාංකේය පුරවැසියන් වන ඔබෙත් මගෙත් ප්‍රාර්ථනාව. අපි කේතුමති රාජධානියක් පිළිබඳව සිහින දැකපු මිනිස්සු. ඒ අදිටන් ඒ බලාපොරොත්තු ඒ අපේක්ෂාවන් අදවන විට තිබෙන්නේ කොතනද? අපට අතීතයේ දෙස සිංහාවලෝකනයක යෙදිය හැකිද? නැත්නම් අපට ගෙවුණු කාලය පිළිබඳව ඇත්තේ හුදු පශ්චාත්තාපයක් පමණක්මද? සාධාරණ සමාජයක් පිළිබඳව ජනතා අපේක්ෂාව ප්‍රශ්නාර්ථයක් සහිතව අද අපි සාකච්ඡා කරමු 140 වන අලුත් පාර්ලිමේන්තුව. අපේ විශේෂ ආරාධිත අසුන් අතරින් මුලින්ම අපි ආරාධනා කළා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික පාලිත ලිහිණිය කුමාර මහතා. අපි එතුමන් ආයිබුවන් කියා අලුත් පාර්ලිමේන්තුවට පිළිගනු ලබනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතාණෙනි, ඔබතුමාවන් අපි ආයිබුවන් කියා අලුත් පාර්ලිමේන්තුවට පිළිගනු ලබනවා. අනිද්දා පුවත්පතේ ප්‍රධාන සංස්කාරක නීතිඥ KW ජනරංජන මහතාවත් අපි ආයිබුවන් කියා අලුත් පාර්ලිමේන්තුවට පිළිගන්නවා. යුතුකම සංවාද කවියේ සභාපතිතුමන් ගෙමිඳු කුමාරතුංග මහතාවත් අපි ආයිබුවන් කියා අලුත් පාර්ලිමේන්තුවට අද පිළිගනු ලබනවා. පුරවැසි බලයේ සම කැඳවුම් කරුගාමිණී වැන්ගොඩ මහතාවත් ආයිබුවන් කියා අපි අලුත් පාර්ලිමේන්තුවට පිළිගනු ලබනවා. මං හිතන්නේ ලිහිණිය කුමාර මැතිතුමන් අලුත් පාර්ලිමේන්තුවට අද මුල් අවස්ථාවට සහභාගි වන්නේ ඒ ඉදිරිපත් වුණු ස්වාමින් වහන්සේගේ අදහසත් සමගින් ඔබතුමන්ට හොඳ ප්‍රවේශයක් ලබා ගන්නට හැකියාව ලැබේවි. බොහෝසේ මාදුළුවාවේ ස්වාමින් වහන්සේ සමගින් සමීපව කටයුතු කරපු කෙනෙක් විදිහට උන්වහන්සේගේ බලාපොරොත්තු අද ඉෂ්ට සිද්ධ වෙලා කියලා ඔබ විශ්වාස කරනවද? පළමුවෙන්ම සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ හැටියට ස්තුතිවන්ත වෙනවා මේ මාතෘකාව අද දවසේ සාකච්ඡාවට භාජනය කිරීම පිළිබඳ. සෝපිත හාමුදුරුවෝ සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ ගොඩනගන්නේ අපිට දැන් අමතක වෙලා තිබුණට එදා පාලන කාලේ ඒ වෙනකොට රට තුළ තිබිච්ච තත්ත්වය අද හොඟ දෙනකොට අමතක වෙලා තියෙනවා. ඒ කාලේ මං හිතන්නේ මතක් කරගත්තොත් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහත්තයා පහපාරේ වෙඩි තියලා මරණකොට සෝභිත හාමුදුරුවෝ ඒ අවමංගල්‍ය උත්සවයට ගිහිල්ලා ඒ පිළිබඳ දැඩි විවේචනයෙන් කතා කරා. ඒ විතරක් නෙවෙයි, අපි දැක්කා නීතිය වල් වැදිලා තිබිච්ච සමාජයක්. ඒක ඒ වගේ කාල පරාසයක තමයි, අසාධාරණය රජ වෙලා තිබිච්ච යුගයක තමයි සෝභිත හාමුදුරුවෝ මේ සිවිල් සමාජයේ කණ්ඩායම එකතු කරගෙන සාධාරණ සමාජයක් ගොඩනගන්න ඕනේ කියන මතවාදය රටට ඉදිරිපත් කරේ. ඒ ජාතික ව්‍යාපාරය ගොඩනගන්න කැපවෙච්ච බොහෝ දෙනා මේ සමාජය ඇතුළේ ඉන්නෝ. ඒ අය අඩු වැඩි වශයෙන් යම් ප්‍රමාණයකට මේ ගතවෙච්ච අවුරුදු 3ක කාලයේ සාධනීය කාරණා සම්බන්ධයෙන් සතුටු වෙනවා වගේම
ගත්ත සමහර පියවරයන් සම්බන්ධයෙන් කනගාටුවට පත් වෙන අවස්ථා තියෙනවා. අපි මේ ව්‍යාපාරයේ හැටියට දකින්නේ විශේෂයෙන්ම මේ ජනවාරියට ජයග්‍රහණයෙන් පස්සේ අපිට පුළුවන්කම ලැබුණා ස්වාධීන කොමිෂන් සභා පිහිටවන්න, 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්න. ඒ හරහා අපේ හාමුදුරුවෝ ප්‍රකාශ කරපු විදිහට ඉතාම සාධාරණ මැතිවරණයක් තියන්න, ඒ මැතිවරණයේදී රාජ්‍ය දේපල පරිහරණය කිරීම ඉතාම අවම කරන්න, සහ මං හිතන්නේ මැතිවරණ ඉතිහාසයේ රජයේ දේපල පාවිච්චි කරනකොට මැති ඇමතිවරු තමන්ගේ වාහන පාවිච්චි කරනකොට රජයට මුදල් ගෙවන්න වුණා. හැම ඇමති කෙනෙක්ම පාවිච්චි කර ඒ කාලේ ඒ මැතිවරණයේදී තමන්ගේ වාහනේ ආණ්ඩුවට සල්ලි ගෙවලා. ඇමතිවරයා පාවිච්චි කරෙත් එහෙමයි, එයාගේ ලේකම්වරු පාවිච්චි කරා නම් රජයේ වාහනයක් රජයට මුදල් ගෙවලා තමයි පාවිච්චි කරේ. ඉතින් එහෙම සාධනීය තැනකට ගෙනාවා. ඒ වගේම ඒ ස්වාධීන කොමිෂන් සභාව හරහා මේ සමාජය තුළ තහවුරු කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අද නිර්දේශපාලනීකරණය වෙච්ච රාජ්‍ය සේවයක්, සමාජ වටපිටාවක්. මම කියන්නේ 100%ක් ඒක එහෙම වෙලා ඇති කියලා. හැබැයි යම් ප්‍රමාණයකට ආරම්භ වෙලා තියෙනවා, ඉස්සරහට ගමන් කරනවා. සෝපි තාමුදුරුවෝ කිව්ව විදිහට මේ ගත වෙච්ච අවුරුදු 3 දිහා බලපුවාම අපිට සතුට වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අපි බලාපොරොත්තු වෙච්ච සාධාරණ සමාජය දැන් මේ සමාජය තුළ තහවුරු වෙලා කියලා අපි කියන්නේ නැහැ. සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය තාමත් මුළු දෙනවද? මේ සමාජිකයෝ ඉන්නවද, රැස් වෙනවද? පැහැදිලිව. එහෙම නැත්නම් විසිර ගිහිල්ලා නෑ නෑ නෑ. දැනට ඒ ව්‍යාපාරේ කටයුතු කරනවා කැඳවුම් කරුව හැටියට මහාචාර්ය සරත් විජේසූරිය මහත්මයා. ඒ අය හමු වෙනවා, කතා කරනවා. අද උදේත් අපි හමු වුණා. ඒ අපේ මේ ජනරංජන මහත්මයා සම්බන්ධ වෙලා ඉන්නවා සමහර අවස්ථාවල වැඩ කටයුතු වලට. ඒ පුළුල් ඒ සමාජය හැමම තියෙනවා. ඒක ගැටලුවක් නෑ. මේ යම් යම් පසුබෑම් තියෙනවා, නැත්තේ නෑ. අපි විලක්ක කරපු මොනවාද පසුබෑම්? දැන් උදාහරණයක් ඇරෙද්දී අපේ ප්‍රධාන මාතෘකාව උනේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. ඒක අපිට තාම කරගන්න බැරි වෙලා තියෙනවා. එතන ප්‍රශ්නයක් තියෙනවා. මේ සෝපිත හාමුදුරුවෝ මේ විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපිත කරපු දවසේ ඉඳලා ඒකට විරුද්ධව ඒක අහෝසි කරන්න ඕනේ කියලා හඬ නගපු කෙනෙක්. එතකොට මේ 62 ලක්ෂය ඡන්දේ දුන්නේ ඒක අහෝසි කරන්න. ඒ කියන්නේ දැන් ওই 20 වෙනි සංශෝධනය පිළිබඳව යෝජනාවත් එක්ක සාධාරණ සමාජයක් පෑහෙනවද? ඒ සමගින් ගමනක් යන්න බලාපොරොත්තු වෙනවද? ඒකත් එක්ක එකඟ වෙන්න පුළුවන්. හැබැයි එතන තියෙන දේශපාලන වමනාව මොකක්ද කියන එක අපි බලා තහවුරු කරගන්න ඕනේ. මං හිතන්නේ ඉදිරියේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ජනතා වික්ත පෙරමුණ එක්කත් මේ සංශෝධන ඉදිරිපත් කිරීම පිළිබඳව අපේ අදහස් ඉදිරිපත් කරන්න. ඒ විතරක් නෙමෙයි, දැන් සෝපිත හාමුදුරුවෝ ප්‍රකාශ කරපු තව දෙයක් තමයි විද්‍යානුකූල ඇමති මණ්ඩලය. දැන් අපේ රටේ පළාත් සභාවල තියෙනවා නිශ්චිත ඇමති මණ්ඩලය. පහයි. පහයි. ඒක ඉක්මවන්න බෑ. හැබැයි සෝපිත හාමුදුරුවෝගේ ඇමති මණ්ඩලය 30යි. ජාතික කියන කෑල්ල එනකොට ඒක වැඩි වෙනවා. ජාතික වෙනකොට වැඩි වෙන්නේ කොහොමද? එතන ප්‍රශ්නයක්. එතකොට ඒ අමාත්‍යංශ ස්ථානගත කරන්නේ කොතනද? අපි දකිනවා මේ 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 මහා විශාල මුදල් විනාශයක් සිද්ධ වෙලා තියෙනවා කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රශ්නේදී. කොඹුරක් පේන තෙක් මානක නැති කෘෂිකර්ම අමාත්‍යංශය තියෙනවා රාජගිරියේ. බරපතල මගේ සහ මම හිතන්නේ රටේ මිනිස්සුත් හිතනවා මේ බරපතල මුදල් ලාභාවිතාව. කෘෂිකර්ම අමාත්‍යංශයේ එතන ඉඳලා මෙතෙන්ට ගේන්න ලක්ෂ ගාණක් වියදම් කරනවා, කෝටි ගාණක් වියදම් කරනවා, මෙතෙන් ඉඳලා එතෙන්ට ගෙනියන්නේ. මට මොහොතක් ඔබතුමා ඉඩ දෙන්න අපි වෙලාව බලමු. හොඳයි ජනරජර මහත්මයා. එතකොට දැන් ඒ කියන්නේ මේ රටේ ඇති වෙන සියලුම සිවිල් සංවිධාන, එහෙම නැත්නම් පුරවැසියන්ගේ සංවිධාන, මේ ආර්ථිකය පදනම් කරගන්න ඕන, මේ එහෙම නැත්නම් පාරේ බස් එක යන ප්‍රවාහනය ගැන එක වෙන්න ඕන කියන එක මම හිතන්නේ ඒ තරම් සාධාරණ කතාවක් නෙමෙයි. ඒ පුරවැසි සංවිධාන වලට එහෙම නැත්නම් සිවිල් සංවිධාන වලට තමන්ගේ න්‍යාය පත්‍ර තියෙන්න පුළුවන්. ඔවුන් විසින් අනුගමනය කරන, ඔවුන් විසින් මුදුන්පත් කරවා ගන්නට කැමති සහ ඒ වෙනුවෙන් කටයුතු කරන අරමුණු තියෙන්න පුළුවන්. දැන් සාධාරණ සමාජයක් සම්බන්ධයෙන් ගත්තොත් එහෙම මම හිතන්නේ මූලික
කාරණ කීපයක්කුට තම රඳා පැවතුන එකක් තමයි මංහිතන්න විදායක ජනාධීපති ක්‍රම අහෝසි කර ගැනීම සඳහා කටයුතු කිරීම. ඊළඟට දහටමනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයටතේ ඇති කල තිබිච්චර ස්වාධීන කොමිෂන් සභාවල විනාශය නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ ැන දහත්වනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයටති තිබිච තත්වයට ගිනිහිල්ල ස්වාධීන කොමිෂන් සභාඇති කිරීම සහ අලුත් මැතිවරණ ක්‍රමය හරිගස්ස ගැනීම කියෙන මූඩික කාරණ මත තමයි මංහිතන්නේ සාධාරණ සමාජයක් ගොඩනැකුණේ. මම කියන්න හදන්නේ ඒ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයට සීම කරන්න නැතුව. අපි පොදුවේ ගත්තොත් එහෙම 2015 ජනමාර්ය 8 කියන ඒ මූලික අවස්ථාව ගත්තොත් මොකක්ද ඒකෙදී අපි සාධාරණ සමාජයක් කියලා කිව්වේ. 2015 ජනවාරි 8ට ඉස්සෙල්ලා අපි හැමෝම දන්නවා ලංකාවේ තිබිච්චේ තත්ත්වය මොන වගේ එකක්ද කියලා. ඒක නැවත නැවත කියන්න ඕනේ. එක පවුලක එක පුද්ගලයන් පිරිසකගේ ආධිපත්‍යයට මුළු රටම යටත් වෙලා මිනිසුන්ගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම පාගලා දාලා ඒ දේශපාලන පවුලට එහෙම නැත්නම් ඒ මතවාදයට විරුද්ධව කතා කරන සියලු දෙනාම නිහඬ කිරීමේ ක්‍රමයක් පාවිච්චි කළා. ඒවට විරුද්ධ වෙන අයව ඝාතනය කළා. ඒවට විරුද්ධ වෙන මාධ්‍ය ආයතන විනාශ කළා. එහෙම කාලයක් තිබිදී ඒක අපි සෑහෙන කාලයක් ප්‍රමාණයක් විස්තර කරලා තියෙනවා. අපිට ඕන කරලා තිබුණේ ඇත්තටම 2015 ජනවාරි 8 වෙනිදා මෙන්න මේ ගලාගෙන ගිය එකෙන් රට අගාධයට ගෙනිච්ච මේ ප්‍රවාහය වළක්වගන්න. ඒතර සමහර අය කියනවා ඊට වඩා ලොකු අරමුණක් තිබුණේ නැහැ. මේ මූලික අරමුණ තමයි තිබුණේ කියලා. ඒක අපිට පිළිගන්න පුළුවන් යම් තාක් දුරකට මේ අඛණ්ඩව ගමන් කරමින් තිබිච්ච විනාශයෙන් වළක්වගෙන අඩු ගානේ මිනිස්සුන්ට වාඩි වෙලා අපි කිව්වෙත් ඒකයි ඒ කාලේ සංවාදවල අඩු ගානේ මිනිස්සුන්ට වාඩි වෙලා සංවාද කරන්න පුළුවන් තමන්ගේ අදහස නිදහස ඉදිරිපත් කරන්න පුළුවන් විවේචන ඉදිරිපත් කරන්න පුළුවන් කතා බහ කරන්න පුළුවන් තමන්ගේ දේශපාලන මත ඉදිරිපත් කරන්න පුළුවන් විදිහේ අපි කියන්නේ අර හැමෝටම සමාන පිට්ටනියක් තනබිමක් හරිගස්ස ගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක ඉෂ්ට වුණා. ඒක ඉෂ්ට වුණා. මූලික දේ ඒකයි. අපි අගය කරන්න ඕන දේ අර අපි ඒක සංසන්දනය කරන්න ඕන. ඇත්තට මම මේ වේදිකාවෙම කියලා තියෙනවා 2015 ජනවාරි 8 වෙනිදා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රජය පරාජය වුණේ නැත්තම් එහෙම හිතලයි අපි මේක කල්පනා කරන්න ඕනේ. එහෙමනම් මොකද්ද ඇති වෙන්න තිබිච්ච තත්ත්වය? පරාජය වුණ නිසා ඇති වෙන්න තිබිච්ච තත්ත්වය ඇතිවිච්ච තත්ත්වය මොකද්ද කියලා. සාපේක්ෂව සංසන්දනය කරලා බලනකොට එහෙම පරාජය නොවි ඔවුන් තවදුරටත් බලයේ සිටියානම් ඇති වෙන්න තිබිච්ච විනාශය සම්පූර්ණයෙන්ම ආපස්සට හරව ගන්න පුළුවන් වුණා. මේ 2015 ජනවාරි 8 වෙනිදා සාධාරණ සමාජයක් සඳහා මේ ජනතාවගේ ඇතිවෙච්ච බලාපොරොත්තුව සහ ඒ ක්‍රියාකාරීත්වය. හැබැයි තියෙන ප්‍රශ්නේ වැදගත්. මම හිතන්නේ පාලිතත් මතු කරපු කාරණය ඒ දේශපාලන වෙනස ඇති කරමින් අපි බලාපොරොත්තු වෙච්ච පුරවැසියන් හැටියට සිවිල් සංවිධාන හැටියට අපි බලාපොරොත්තු වෙච්ච මූලික දේවල් තවමත් අපිට වෙනස් කරගන්න බැරි වෙලා තියෙනවා. එක පැත්තකින් අපි යම් යම් ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. සෝභිත හාමුදුරුවනුත් බලාපොරොත්තු වෙච්ච එක පැත්තකින් නීතිමය වශයෙන් අපි යම් යම් වෙනස්කම් කරලා තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමයේ යම් යම් බලතල අඩු කරලා තියෙනවා. නමුත් පොදුවේ අපි බලාපොරොත්තු වෙච්ච අවසානයේ කර අපිට යන්න බැරිලා තියෙනවා. ඒක අපි කාලයට සාපේක්ෂවයි මනින්නේ. මේ ජනාධිපතිවරට අවුරුදු 5ක් තිබෙනවා. පත්වෙච්ච ආණ්ඩුවට අවුරුදු 5ක් තිබෙනවා. ඒ අවුරුදු 5න් දැන් අවුරුදු 3කට වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. මේ කාලය තුල ආපු දුරත් එක්ක බලනකොට ආපු වේගයේ ප්‍රමාණවත්ද කාර්යක්ෂමද මේ බලාපොරොත්තු වෙච්ච න්‍යායපත්‍රය? අපි ඒකට කිව්වේ මහජන න්‍යායපත්‍රය. ඇයි මහජන න්‍යායපත්‍රයක් කියලා කිව්වේ? ඒ වෙලාවේ මහජනතාවගෙන් පැන නැගිච්ච මූලික අදහස්වල එකතුවක් හැටියට තමයි මේ න්‍යායපත්‍රය හැදුනේ. පොදු අපේක්ෂකය හැටියට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එන්න ඉස්සෙල්ලා ඒ න්‍යායපත්‍රය හැරගැස්සලා තිබුණා. උදාහරණයක් විදිහට සෝභිත හාමුදුරුවන්ගේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සෝභිත හාමුදුරුවන්ගේ අනුශාසනා පිට දවස් 180ක වැඩසටහනක් මාස 6ක වැඩසටහනක් හරිගස්සලා තිබ්බා දින දාලා. මෙන්න මේ අහවල් දවසේ අහවල් මාසේ මෙන්න මේ දේවල් වෙන්න ඕන. මේ මාසය ඇතුළත මෙන්න මේ මාස 6 ඇතුළත මෙන්න මේ දේවල් වෙන්න ඕන කියලා. ඒකද දිනසියට සංක්ෂිප්ත වෙන්නේ. ඔව් ඒකයි මම කියන්න හදන්නේ. සෝභිත හාමුදුරුව ඒක ගෙනාවා ඉතාලම වැදගත් අදහසකින් සංක. අර ඒක මං හිතන්නේ සෝභිත හාමුදුරුව අර කතාවේදීත් කියනවා. අපි දේශපාලකයව පත් කරනවා. මහජන ඡන්දයෙන් දේශපාලකයව පත් කරනවා. හැබැයි මේ තනතුරු වලට ගියයින් පස්සේ මේ දේශපාලකයව මොනවද කරන්න කියන එක අපි දන්නේ නැහැ. අපිට ඒකට කන්ට්‍රෝල් එකක් නැහැ. ඒ නිසා ඔවුන් කිසියම් ආකාරයක පාලනයක පවත්වා ගන්න ඔවුන් සමග ඉතාම පැහැදිලි 1 2 3 දාලා අපි ගිවිසුමකට යන්න ඕන කියලා සෝභිත හාමුදුරන්ගේ තිබුණා ඉතාම සංයුක්ත අදහසක්. ඒ අදහස සාධාරණ සමාජයක් ඇතුළේ සාකච්ඡා කළා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස දවස් 180ක වැඩසටහනක් මූලික වශයෙන් හැදුවා. එතකොට ඒක මාස 6ක කාලයක්. නමුත් දැන්
මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පොදු අපේක්ෂක හැටියට එන්න ඉස්සෙල්ලා තමයි මේ වැඩසටහන ඇත්තටම හැදුනේ. ඒක සාධාරණ සමාජයක් එක්ක එකහුවෙච්ච හැමෝම දන්නවා. හැබැයි අනෙක් එක ඒක මේ හුදෙක් මේ එක්කෙනෙක් දෙන්නෙක්ගේ මේ ඌමනායපාකම් අනුව හැදිච්ච එකක් නෙමෙයි. මේ සංවිධානය ඇතුලේ විවිධාකාර දේශපාලන මතදරන පුද්ගලයන් හිටියා. ඒ වගේම රටේ ඉතාම වැදගත් වෘත්තිකයන් හිටියා. ජාත්‍යන්තර වශයෙන් ජයන්ත ධනපාල මහත්මයා වගේ ලංකාවේ කීර්තිනාමය පිටරටට ගෙනිච්ච ඉතාම වැදගත් පුද්ගලයන් හිටියා. මේ සියලු දෙනාගේම අදහස් එකතු කරගෙන තමයි මේ න්‍යායපත්‍රය හැදුවේ. එතකොට ඒ න්‍යායපත්‍රය හදලා ඒ ගැන සාකච්ඡා කරමින් යනකොට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පොදු අපේක්ෂක හැටියට එළියට එනවා 2014 නොවැම්බර් මාසයේ අන්තිම වෙනකොට. ඒ වෙනකොට එක්සත් ජාතික පක්ෂය තමයි ප්‍රධාන මේ ගාමක බලවේගයේ උනේ මේ පොදු අපේක්ෂකව ඉදිරියට අරගෙන යෑමේ. ඒතොර අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන්ට අවශ්‍යයි. දැන් මේ දේශපාලන වෙනසක් සිද්ධ වෙනවා නම් ඒ දේශපාලන වෙනසෙන් පස්සේ Tamanගේ අතර යම් බලයක් ලැබෙන එක. ඒක උන් දීර්ඝ කාලයක් විපක්ෂයේ හිටියා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස උන්ටත් යම් සහතිකයක් අවශ්‍ය වුණා. මේ ඉක්මනට උන්ගේ අතරත් යම් ආකාරයක බලයක් ලැබෙනවායි කියන එක. ඒකේ ඒ අදහසේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ දින 180ක් මාස 6ක වැඩසටහන දවස් 100කට සීමා කරලා අඩු කළා. ඒක 1 2 3 ද කියලා දාලා අහවල් දවස්වල මෙන්න මේ දේවල් සිද්ධ වෙන්න ඕන කියලා දින 100න් පස්සේ මහමැතිවරණයකට යන්න එකඟතාවක් ඇති. අඩුම ගානේ ඔගේ ෆොටෝ කෝපි එකක්වත් පොදු අපේක්ෂකයට ලබා දුන්නේ නැහැ. නෑ ඒක දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අර සෝභිත හාමුදුරන්ගේ ගුණසමර උත්සවයේ කියන කතාව අසත්‍යයක්. ඒක බොරුවක්. ඒකට හේතුව මේ සාධාරණ සමාජයක් ඇතුලේ වැඩ කරපු සියලු දෙනාම දන්නවා මේ දැන් ඒ පළවෙනි කාරණේ මේක හැදුවේ මේ වැඩපිළිවෙල හැදුවේ එක්කෙනෙක් නෙමෙයි. දැන් ලෝකේ කවදාවත් මේ පොදු අපේක්ෂකයා හෝ ජනාධිපති අපේක්ෂකේ තමන්ගේ වැඩපිළිවෙල හදන්නේ නැහැ. උදාහරණයක් ලෙස මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මහින්ද චින්තනයේ ඒ නම කිව්වට හැදුවේ ඔහු නෙමෙයි. ඒකට වෙනම කමිටුවක් හිටියා, වෙනම කණ්ඩායමක් හිටියා. ඒ අය හරිගස්සපු එක එක විෂය ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ඒ අය එක්කහු වෙලා හරිගස්සපු වැඩපිළිවෙලට අවසානයේ අපේක්ෂක එකඟ වීමයි සිද්ධ වෙන්නේ. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගත්තත් උදේගම්මන්පිල මහත්මයාගේ ඉඳලා විශාල පිරිසක් ඒක සකස් කරන්න එකතු වුණා. අවසානයේ අපේක්ෂක එකඟ වුණා ඒ කතාවට. ඒ විදිහම තමයි මෙතන වුණේ. අර මූලික සෝභිත හාමුදුරුවන්ගේ සාධාරණ සමාජයක් සඳහා වූ අදහස පදනම් කරගෙන පුරවැසි සංවිධානවල මූලිකත්වයෙන් ඒ අය එකතු වෙලා සහ දේශපාලන පක්ෂවල මූලික දායකත්වයෙන් මේ පොදු වැඩපිළිවෙල කරගස්ස ගත්තා. ඒක කළා අවසානයේ හැබැයි ඉතාම පැහැදිලිව එක්තරා දිනයක විපක්ෂ නායක කාර්යාලය මම මේ කියන්නේ මේ මට දිනේ මතක නැහැ. නමුත් ඒකේ ඒ අවස්ථාව තහවුරු කරන්න විපක්ෂ නායක කාර්යාලයේ එවකට පහළමාලේ මේ ගැන රැස්වීමක් පැවැත්වුණා. ඒකට රනිල් වික්‍රමසිංහ මහත්මයා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, ඒ වගේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ඉඳලා මේ පොදු අපේක්ෂක ව්‍යාපෘතියේ හිටපු සියලුම නායකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් සහභාගී වුණා. ඒකෙදි වාක්‍යෙන් වාක්‍ය මේ පොදු වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රකාශ කළා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. ඒ අවස්ථාව අපි හිටියා. එහේ ඔක්කොම එක්කහුවිලා තමයි එකඟ වුණේ. ඉතින් ඒ නිසා අර කතාව හරි තනි පුද්ගලයෙක් නම් නෙමෙයි මේක හැදුවේ. කිසිම ඒ කියන්නේ මම හිතන්නේ මේ ජනාධිපති අපේක්ෂකයෙක් හැටියට ඉන්න කිසිම කෙනෙකුට මේ තනියෙන් රටක් සම්බන්ධයෙන් ඒ වැඩපිළිවෙල හරිගස්ස ගන්න පුළුවන් දැනුමවත් අවබෝධයවත් හැකියාවක් තියෙනවා කියලා. වඩා වැදගත් වෙන්නේ පොදු න්‍යායපත්‍රයක් පොදු පිරිසකගේ අදහසකින් හරිගස්ස ගැනීම. මෙතනදීත් සිද්ධ වුණේ ඒකම ඉතාම පැහැදිලිව ඒක මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පිළිගත්තා. ඒක ඔහු පෞද්ගලිකව හැදුවේ නැති වුණාට ඒ පොදු වැඩපිළිවෙලේ කොටස්කාරයෙක් හැටියට තමයි ඔහු පොදු අපේක්ෂක හැටියට සමාජයට ඉස්සරහට එන්නේ. එතකොට ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඔහු අර විහාර මහදේවි උද්‍යානයේ තිබිච්ච පළවෙනි රැස්වීමේදී ඔහු කියනවා දින 100 වැඩසටහන සහ අවුරුදු 5ක කාලය සඳහා ආණ්ඩු වැඩසටහන කියන මේ දෙකම අර පහුගිය දවස්වල සමාජ මාධ්‍ය ජාලාවල මේ අවස්ථාව තිබුණා. මේ දෙකම වචනයක් නැර වාක්‍යයක් නැර ක්‍රියාත්මක කරන්න මම එකඟ වෙනවා කියලා ඔහු ඉතාම ප්‍රසිද්ධියේ ප්‍රතිඥා දුන්නා. ඒ වගේම සිවිල් සංවිධාන 49ක් එක්ක පොදු එකඟතාවකට ආවා 1-2 කියලා දාලා මෙන්න මේ කියන කාරණා සම්බන්ධයෙන් එකඟ වෙලා වැඩ කරනවා කියලා. ඒත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ වගේ එක එක කුලක එක්ක යම් එකඟතාවවලට ආවා. උදාහරණයක් ලෙස කලාකරුවන් සමග ආවා එකඟතාවවලට, ඊළඟට ජාතික හෙළවරුමයත් එක්ක වෙන එකඟතාවකට ආවා, මේ ආදී ලෙස එකඟතාවට ආවා. මම අර අවසන් කරන්නම් සංක. ඒ නිසා මේ පොදු වැඩපිළිවෙලක් ඇතුලේ තමයි මේ දේශපාලන වෙනස වෙන්නේ. ඒක කවුරු හරි පිටින් ඉඳලා මෙහෙවපු කුමන්ත්‍රණයක්වත්, ඒක පිටින් ඉඳලා මෙහෙවපු සල්ලි දාලා ඇති කරපු දේශපාලන වෙනසක්වත් නෙමෙයි. මේ රටේ මිනිස්සු අර මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කිරීම සඳහා එකඟ වෙච්ච සංවිධාන සහ තනි පුද්ගලයෝ.
තනි පුද්ගලය විශාල ප්‍රමාණයක් මේක ඇතුළේ හිටියා. ඒ සියලු දෙනාගේම ප්‍රකාශනයක් හැටියට තමයි මේක එළි දකින්නේ. ඒ නිසා ඒ පොදු වැඩපිළිවෙල දැන් අපි ආපස්සට අවුරුදු 3ක් ආපස්සට හැරිලා බලනකොට ඒ පොදු වැඩපිළිවෙලේ අපිට ක්‍රියාත්මක කරගන්න පුළුවන් වෙච්ච දේවල් තියෙනවා. නමුත් අතිවිශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා තියෙනවා. මම මේ වටේ අවසන් කරන්නම්. එහෙම එහෙම අවසන් කරන්න බැරි වෙලා තියෙන්නේ. ඒ යම් යම් දේවල් සාක්ෂාත් කරගන්න බැරි වෙලා තියෙන්නේ 2015 ජනවාරි 8 වෙනිදායින් පස්සේ මේ රටේ නායකත්වයට පත් වෙච්ච අගමැතිතුමාටවත් එහෙම නැත්නම් ජනාධිපතිතුමාටවත් ඔවුන්ගේ දේශපාලන පක්ෂවලටවත් මේ න්‍යාය පත්‍රය ඉෂ්ට කරන්නට අවශ්‍යව තිබිච්ච දේශපාලන අදිෂ්ඨානය නොමැති වීම නිසා. හොඳයි, දැන් ඔය සාධාරණ සමාජයක් කියන වචනයේ පදාර්ථයට අමතරව 2015 ජනවාරි 8 වෙනිදා වරණැගෙන ස්වරූපයකුත් තියෙනවා. මම දන්නා ගෙවිඳු කුමාරතුංග මහත්මයා ඒ අපේක්ෂාවන් පිළිබඳවද එහෙම නැත්නම් පොදුවේ ලාංකිකයන්ට තියෙන සාධාරණ සමාජයක් පිළිබඳව තිබෙන අපේක්ෂාවන් වලට වර්තමානයේ අත්විය තිබෙන තත්ත්වය පිළිබඳවද කතා කරන්න කියලා. ඔබතුමා කොතනින්ද ප්‍රවේශය ලබා ගන්නේ? මම දැන්ටමත් මේ යම් කරුණු වගේක් කියවිලා තියෙන නිසා පළවෙනි කාරණේ තමයි සංක, ඒ කියන්නේ දැන් මේ අය 2015 ජනවාරි 8 මේ කියන වෙනස සඳහා ඉදිරියට ගේන යම් කාරණා වගේක් තියෙනවා. ඒ කියන්නේ හොරකමට විරුද්ධ වීම, දූෂණයට විරුද්ධ වීම, ප්‍රජාතන්ත්‍රවාදය වෙන කරුණු. හැබැයි ඒ ന്യാයපත්‍රය තුල ශ්‍රී ලංකාවේ නිදහස කියන එක මේ රටේ ජනයා අවුරුදු 2500කට වැඩි කාලයක් යුගෙන් යුගය තමන්ගේ ජීවිත පරිත්‍යාග කළා යම් සබ්දත්වයක් මේ පොළොව මත ආරක්ෂා කරගෙන ආවා කියන කාරණේ. ඒ ක්‍රියාවලිය ඉන්දු ලංකා ගිවිසුමත් එක්ක, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය ගෙනාපු ඒ පැකේජ් එකත් එක්ක සහ රනිල් වික්‍රමසිංහ මහතා LTT සංවිධානයත් සමග ඔවුන්ට මේ රටේ අතිවිශාල භූමි ප්‍රමාණයක් පාලනය කරන්න ඉඩ ලබා දීම සඳහා අත්සන් කරපු ඒ ගිවිසුම් සමග අභියෝගයට ලක් වෙලා තිබුණි. ඒ අවුරුදු 2500කට වැඩි කාලයක් පරපුරින් පරපුර ආරක්ෂා කරපු යම් මේ භූමියේ තුල ආරක්ෂා කරගෙන ආපු යම් සભ્યත්වයක් තිබුණා නම් මුලික වශයෙන් ඒ රාජ්‍යෙම අභියෝගයට ලක් වෙලා තිබුණේ. ඒතකොට ඒ අභියෝගය ජය ගැනීම සඳහා 2005 ඉඳන් පැවතිච්ච රජය අපි දකින ආකාරයට මොන අඩුපාඩුකම් පුළුණත් ඉතාම මුළු ලෝකේකම ප්‍රතිවිරෝධතාවට මුහුණ දෙමින් සාර්ථකව මුහුණ දුන්නා. එතකොට ඒ කාරණය සහ මේ කාරණය අතර තමයි අපිට මේ සාකච්ඡාව කරන්න වෙන්නේ. මේ 2015 ජනවාරි 8 තිබුණේ එවැනි මේ පොළොව මත හිටගන්නා ස්වාධීන රාජ්‍යයක් පැවැත්ම අහෝසි කිරීමේ උවමනාව මේ කියන සාධන, මේ කිව්ව විදිහට ජනරජන මහත්තයා කියන විදිහටම සාධන සමාජයක් ගැන ඒක බුරුණමක් නෙදාලා තින්නේ. කියන්නේ සුබිත හඳුනගේ සංවිධානට, කියන්නේ වෙන අපේක්ෂාවකට සාධන සමාජයක් කියලා දාලා ඒක දාපු නම, ඒක නිකන් අපි නිමල් කියලා දානවා වගේ නමක් දාත, ඒක ටොමිය කියලා දානවා වගේ නමක් ඒක මේ කියන විදිහට. එතකොට ඒ එහෙම, එතකොට මේ කතා කරපු දේ සහ ඇත්ත වුණා මොකද්ද කියන, දැන් මෙතුම කියපු කාරණේ බාරත ලක්ෂ්මන් මහත්මයාගේ අභාවයට ගිහිල්ලා සුබිත හඳුරෝ ඊට විරෝධය පළ කළා, දෙඩි ලෙස කම්පාවට පත් වුණා. අපි දන්නවා ජේ.ආර්. ජයවර්ධන ඒ ජනාධිපතිතුමාගේ රජය මේ රටේ සංස්කෘතික උරුමයන්ට එරෙහිව ගෙන ගිය ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් මහාචාර්ය සරච්චන්ද මහත්තයත් එක්ක එකතු වෙලා සුබිත හඳුරෝ සිංහල මහ සභාව ගොඩනගලා ඒ තිබ්බ පළවෙනි රැස්වීමෙදිම කරපු මෙර ප්‍රහාරවලදී උන්වහන්සේගේ සම්පූර්ණයෙන්ම අංග විකල වුණා නම් එහෙම භාරත ලක්ෂ්මන් මහත්මයාගේ යවමංගලයට යන්නවත් වෙන්නේ නැහැ. ඊළඟට ඊටත් වඩා මම දන්නේ ඒක හාස්‍යජනකද නැත්නම් ඛේදවාචකයක්ද කියලා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඔය ගෙනාපු පැකේජ් එක ගෙනාපු වෙලාවේ අභයාරාමයේ ඒකට එරෙහිව කොහොමද මේ පෙළ සටන පෙළගස්සන්නේ කියන මූලික සාකච්ඡාවේදී බෝම්බ ගහන්නා වේතුමගේ මෙරෙව් ඒක බෝම්බයක් අර මේ ගහන්න ගියාම මේ සෝබිත හඳුරලා හිටපු ගොඩනැගිල්ලට ගහන්න ගියාම මේ අර පැති කණ්ණාඩියක අත වැදිලා බෝම්බේ එතන වැටලා මෙරුච්ච හිඳ අපි දන්නේ සෝබිත හඳුරලා බිම දිගා වෙලා තමයි ද ජීවිත ආරක්ෂාව පතාගෙන හිටියේ. ඒක හින්දා මේ මනුෂ්‍ය ඝාතනය, මං කියන්නේ මේ ඊටත් ඉස්සෙල්ලා ඉන්දු ලංකා ගිවිසුම වෙලාවේ ඉන්දු ලංකා ගිවිසුමට මට මොහොතක් සමා වෙන්න ඕනේ ඔබතුමා, අපි වෙලා බලන්න. ඉන්දු ලංකා ගිවිසුම වෙලාවේ එදා බෝගහ ගාව ඒ තිබ්බ වෙඩි උණ්ඩ වර්ෂාවෙන් එකක් හරි වැතුණා නම් එහෙම සුබිත හඳුරෝ අපවත් වෙන්නේ ඊට ගොහම කලින්. ඒ නිසා මේක මේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ සුන්දර කතාමාලාවක් තුල අපි පිළිගන්නවා රාජ්‍යයක් උපරිමයට ප්‍රජාතන්ත්‍රවාදී වෙනවා නම් ඒ තරමට හොඳයි. මෙතුමත් කියවනේ ඒක සාපේක්ෂයි කියලා. ඒ වගේම
හොරකම සහ දූෂණය සම්බන්ධයෙන් උත් ඔව් ඒව අවම කරන තරමට ඒ රාජ්‍යය වඩා යහපත්. හැබැයි මට නම් ශ්‍රී ලංකාවේ රාජ්‍යයක පරම යුතුකම ශ්‍රී ලංකාවේ වැසියාගේ ඒ පරමාධිපත්‍යය සහ ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය සොයරැත්වය ආරක්ෂා කිරීම. මේ පුංචි දූපත තුළ ඒ දූපතේ අයිතිවාසිකම් රැකගන්න පුළුවන් ස්වාධීන මේ පොළොවේ හිටගන්න පුළුවන් රාජ්‍යයක් නිර්මාණය කරලා පවත්වාගෙන යන ඒ ක්‍රියාවලිය බිඳවැට්ටීම තමයි එදා 2015 ජනවාරි 8 සිද්ධ වුණේ. මේක ඉතාම සරලව ගත්තොත් මෙතුමල්ලගේ මේක හිටපු මම හිතන් හිටිය ඇත්තටම අද නිර්මල් රංජිත් ඔබතුමල්ලා දෙන්න දෙලා තිබුණේ නිර්මල් රංජිත් දේවසිරි මහත්මයාද මේ සාකච්ඡාට පෙමිණනවා කියලා. එතුමා 2014 දී එතුමාගෙන් ප්‍රශ්න කෙරිච්ච වෙලාවක මම හිතන්නේ පෙරටුගාමි පක්ෂයේ ඒ වීඩියෝ පැටි තාමත් තියෙනවා. ඔබතුමල්ලා ගිහිල්ලා මේ ජාතිකත්වෙනින් පිනි හිටපු සෝබිත හඳුරන්ත් එක්ක මොකද්ද කරන්න කියලා ප්‍රශ්න කරාම එතුමා ප්‍රකාශ කරන්නේ අපි සෝබිත හිමියන් ඉදිරියට ගේන්නේ ජාතික ව්‍යාපාරයේ තීනාත්මකව පරාජය කරන්න. 2016 ජනවාරි 8 මේ කියන වෙනසේ අවුරුද්දක සැමරුමේදී එතුමාගේ මුහුණු පොතේ සටහනක් තියෙනවා. මං සමරන්නේ පස්තාත් යතිතිල විජිත ලංකාවේ පැවති ශක්තිමත්ම සිංහල බෞද්ධ හෙජමනික පානතන්ත්‍රයේ බිඳවැටීම. ඉතින් ඉතාම පැහැදිලි මේ කියන කාරණා ඇත්ත වුණත් නැති වුණත් මේ තිබිච්ච උවමනාවල් මොකද්ද කියන එක. දැන් මේ වගේම තමයි අපි ඉතාමත්ම හොඳටම දන්නවා රාජපක්ෂ පාලනය සමග ගැටලුවක් තිබුණා නම් ඒ ගැටලුවට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන මහතා වෙන්න පුළුවන් මදුලාවේ සෝබිත ගරුනායක හඳුරු වෙන්න පුළුවන් අරගලයක් කරා නම් ඒක වෙනම තක්සිරු වෙන කාරණයක්. හැබැයි මේ රටේ ඒ ස්වාධීනත්වයේ සහ සෞරිත්වයේ බිදුම්වාදී බලවේග ඉස්සරහා පාවා දීම සඳහා කටයුතු කරපු චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියට සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට මැඩම් මුයි සර්යි කියලා ගොඩනගන ජනතා ව්‍යාපාරකින් ගොඩනගන දේශපාලන ව්‍යාපාරයක අර්ථය මොකක්ද කියන එක. ඒ කියන්නේ මේ භාවිතාව පිළිබඳව ඉතාම පැහැදිලි උණුසුම් අත්දැකීමක් තියෙන මොහොතක හොරකම ගැන මම හිතන විදිහට මෙතුමල්ලගෙන තමයි ඉතාම හොඳට මේ මෙතුමා කලින් හිටපු ආයතනයේ වික්ටර් වෙන මහතා තමයි ඉතාම හොඳට මේ කාරණා සම්බන්ධයෙන් ලිඛිතව ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. දැන් මේ චෞර රජින කෘතිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මීට කලින් මේ රටේ හිටපු කිසිම පාලකෙක් මෙවැනි ගෞරවයක් ලැබුවේ නැහෙනි. දිනදාතන් ඇතුව සිද්ධිය ඇතුව මුදල් සංඛ්‍යා ඇතුව චෞර රජිනක් හැටියට ඔටුනු පෙළඳුවේ නැහෙනි. දැන් මේ චෞර රජින කෘතිය තව අපූර්ව දෙයක් තියෙනවා. දැන් මේකේ චෞර රාජ්‍ය කියලා පොතක් තියෙනවා. ඔව් ඊට පස්සේ තියෙනවා. ඉතින් ඒකේ වැඩිපුර තියෙන්නේ එක්සත් ජාතිය. චීන මේවා සම්බන්ධයෙන් පිටු කීපයක් තියෙනවා. හැබැයි බහුතරයේ තියෙන්නේ ජයා ජයවර්ධන මහතාගේ ඉඳන් එක්සත් ජාතික පක්ෂයේ ඉඩම් ප්‍රතිසංස්කරණ ඉඩම් කොල්ල කෑවේ කොහොමද? ජනසතු කරලා තිබ්බ ආයතන නැත්තම් විදේශ රාජ්‍ය වලින් ලංකාවේ පැවිදි ප්‍රගතිශීලී රාජ්‍යයන් ලබාගත්තු පරිත්‍යාගයට තුල්හෙරිය පෙහෙ කම්හල කැලෙන්ඩර් සමාගම ආදී පෞද්ගලිකකරණය කරමින් මං කොල්ල කෑවේ කොහොමද? ආදී වශයෙන්. එතකොට දැන් මේක ඉතාම ඊටත් වඩා අපූර්ව කාරණයක් තියෙනවා. මේකේ තියෙනවා අර 2003 රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වෙච්ච වෙලාවේ පුද්ගලයේ තොරතුරු ලබා දෙනවා. ඊට කලින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ රජයේ මුදල් මංකොල්ල කාලා සේප්පුවල තැන්පත් කරගෙන ඉන්න සේප්පු 10ක් ගැන තොරතුරු දෙන්න පුද්ගලයෙක් ඉදිරිපත් වෙනවා. එතකොට මේ වික්ටර් ඉවන් මහතා තමයි මේ කෘතිය ලිඛිතව දැන් මේක අවුරුදු මං හිතන්නේ 15කට වඩා මුද්‍රණය පවතින පොත. එතකොට ඒකේ තුන්වෙනි පළවෙනි එකේ තුමා දක්වන ඉදෙනම ආරක්ෂක ප්‍රතිනිධියෙක් මිලියන 120කට වඩා ඒ සේප්පුවේ ඒ බැංකුවේ ඒ සේප්පුවේ කිව්ව ආකාරයටම තියෙනවා. දෙවෙනි එක හිටපු ආරක්ෂක ඇමතිවරයෙක් සම්බන්ධයෙන් ඒකත් ඒ ආකාරයටම තියෙනවා. ඊළඟට ඊටත් වඩා අතිදැවැන්ත මුදල් ප්‍රමාණයක් සුදු වැල්ල හැට නේෂනල් බැංකුවේද කොහෙද මේකේ තියෙනවා ඒ කාරණා. ඒ සේප්පුවේ සුනිත්‍රා බණ්ඩාරනායක මහත්මියගේ නමින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආයතන මුදල් තියෙන බව අගමැතිවරයාට තොරතුරු ලබා දෙනවා. අගමැතිවරයා කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා. එතකොට ඔහු මේක වික්ටර් වින් මහතා පසුව ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් දුරකථන එමතුමක් දුන්නම කිසිම පිළිතුරක් නොදී දුරකථනය විසන්ධි කරා කියලා මේකේ තියෙනවා. එතකොට දැන් මෙවැනි අයගෙන්ද හොරකමින් තොර දූෂණින් තොර සහ අර සෝබිත හඳුරෝ මේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී හිටපු නායක හඳුරනවා බුදු සමය පාවා දීම කෙනෙක් ගැන ඒ පොතට උන්වහන්සේගේ ඡායරූපය මන්ද වෙනුවට ඉදීගෙන කතා කරා. තප්පරයක් දෙන්න හැබැයි දැන් මේ කියන සාධාරණ මැතිවරණේ තිබ්බේ කොහොමද? තමන්ගේ ප්‍රධාන විපක්ෂයේ ලේකම්වරු දෙන්න වස් කළා පිළිතුරු දෙන්න බැරි වෙන්න ක්‍රියාමාර්ගයක් ගන්න බැරි වෙන්න මෙතුවෙන ක්‍රියාවලිය අන්තිම දවසේ ප්‍රධාන විපක්ෂයේ ලේකම්වරු දෙන්න වස් කළා තියෙන මැතිවරණේ සාධාරණ මැතිවරණේ. ඊළඟට මේ ඇමතිවරුන්ට මන් කිව්වලු තමන්ගේ වාහන වලට ගෙවන්න කියලා.
මහබැංකුව මංකොල්ල කාලා ලක්ෂ ගණනින් සල්ලි මන්ත්‍රීවරුන්ට බෙදලා ඇමතිවරුන්ට බෙදලා තියෙන වෙලාවක සල්ලි ගෙවන්න බැරිද? කාටද ගෙවන්න බැ? ඒ චෝදනාව අගමැතිවරයාට තියෙද්දි ඒ සම්බන්ධයෙන් කෝප් කමිටු වාර්තාව පිට වෙන්න තියෙද්දි එතකොට අගමැතිවරයාට විශ්වාසභංගයක් තියෙද්දි පාර්ලිමේන්තුව විසුරලා තියෙන ඡන්දේ සාධාරණ ඡන්දයක්ද? ඒ සම්බන්ධයෙන් මහජනයාට ඒ කෝප් කමිටු වාර්තාව ගෙනල්ලා අගමැතිවරයාගේ විශ්වාසභංගය එදා සාකච්ඡාවට අරගෙන තීන්දුවක් අරගෙන නිවේද මහමිතුරන්ට යන්න තිබ්බේ. හොඳයි. සම්පූර්ණයෙන් ප්‍රජාතන්ත්‍රවාදී උල්ලංඝනය කළ සම්පූර්ණයෙන්ම මහජනයාගේ මුදලෙන් මහජනගේ මුදල් මංකොල්ල කාලා මෙතිවරණයක් තියලා දිනාගත්තු මෙතිවරණය. හොඳයි. ඒකද සාධාරණ මෙතිවරණ කියන්නේ. අපි දැන් ගෙවින්දු කුමාරතුංග මහත්තුමාගේ අදහස් දක්වීමේදී අපිට හිතෙන මේ සාධාරණ සමාජයක් කියන එකම ව්‍යාජ සටන් පාටයක් කියලා. ඒ කියන්නේ වියන්ගොඩ මහත්තුමා හිතනවාද දැන් ජාතික රාජ්‍ය කියන සංකල්පයේ බිඳවට්ටන්න ජාතිකත්වයේ කියන එකට පහර ගහන්නට පාවිච්චි කරපු ව්‍යාජ සටන් පාටයක්ද සාධාරණ සමාජයක් කියන එක? මේකයි සමහර දේවල් තියෙනවා සමහර පුද්ගලයෝ ඉන්නවා යම්කිසි මාතෘකාවක් ගැන කතා කරනකොට ඒ කතා කරන දේවල් ඕනෑම මාතෘකාවකට එයාට පුළුවන් ඒවා සම්බන්ධ කරන්න. කියන්නේ කොයි මාතෘකාවක් ගැන කතා කරන්න ගියත් අපි හිතමු මට මගේ බඩේ අමාරුවක් තියෙනවා කියලා. බඩේ අමාරුව ගැන කතා කරන්න ගියත් රටේ ස්වෛරීත්වයට ඒක සම්බන්ධ කියලා කතා කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. ඉතින් හැම වෙලාවෙම ඕක තමයි අපි අහලා තියෙන. දැන් අහලා හැම දෙෙදිම ඕක තමයි මේවා කරන්නේ. ওই ඉදිරිපත් කරන පොත්පත්ත් හැමදාම ගේන පොත්පත්. දැන් අපි මේ මේ මාතෘකාවට එනවා නම් සාධාරණ සමාජයක් කියන එක ගත්තොත් මම හිතන්නේ අපි එදා අත්විඳපු තත්වයකට දක්වපු ප්‍රතිචාරයක් ඒක. එදා අත්විඳිමින් තිබිච්ච තත්වයකට පිළිතුරක් විදිහට මේ රටේ මිනිස්සු ඉල්ලීමක් කළා. ඒ තත්වයෙන් Tamanට ගොඩ එන්නට යම්කිසි විකල්පයක් ඉල්ලලා. එතකොට තමයි ඔය කියන සිවිල් සංවිධාන සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාර මේ වගේ දේවල් ඔක්කොම පෙළ ගැහුනේ එතනින් තමයි. එතකොට දැන් අර ඉස්සල්ලා සඳහන් වුණා වගේ මිනිස්සුන්ගේ වැදගත්ම දේ මොකක්ද? මිනිස්සුන්ට වැඩියෙන්ම අවශ්‍ය කරන්නේ මොකක්ද කියන එක මිනිස්යාගේ ප්‍රාථමික අවශ්‍යතා සම්බන්ධයෙන් හැරුණකොට සාපේක්ෂයි. ප්‍රාථමික සම්බන්ධ අවශ්‍යතා කියලා කියන්නේ බඩගින්න. බඩගින්න මිනිස්යාට සත්වයාට සෑම දිනකටම තියෙනවා. ඒ කියන්නේ ඒවා මූලික ප්‍රාථමික අවශ්‍යතාවන්. ඒව හැරුණකොට අනිත් අවශ්‍යතාවන්වලදී අපිට වර්ණ ලැයිස්තුවක් හදන්න පුළුවන්. කැමැත්තේ අනුපිළිවෙලට, අවශ්‍යතාවයේ වැදගත්කමේ අනුපිළිවෙලට හදන්නට පුළුවන්. රටවල් එහෙම තමයි මේවා කරන්නේ. එහෙම නැත්නම් මේ සෑම කාලයකටම, සෑම රටකටම, සෑම යුගයකටම ගැළපෙන එකක් විදිහට ආහාර කියන දේවල් ගැන කතා කරන එකේ තේරුම නැහැ. මොකද ඒක අපි දන්නවා ආහාර තියෙන්න ඕනේ කාටත් ඒ ආහාර සෞඛ්‍ය ලෙඩට දුකට බෙහෙත් තියෙන්න ඕනේ. ඒවා මූලික දේවල් ඒවා. ඉතින් දැන් මේ සමරනායක මහත්තයා කිව්වා මේ පෞද්ගලික රෝහල් වලට ගියාම වැට් බද්දක් ගහනවා. මේ වැට් බද්ද ඒ කියන්නේ මිනිස්සුන්ට ලෙඩ වෙන්න එපා කියලාද මේ කියන්නේ කියලා. දැන් ඔහු ඒක හොඳ වැදගත් කාරණයක් කිව්වේ. දැන් ඔහු මේ කතා කරන්නේ මොකක් ගැනද? පෞද්ගලික රෝහල් ගැන. ඒතර පෞද්ගලික රෝහල් වලට යන රෝගියාගෙන් වැට් බද්ද ගහනවා 15%. එතකොට ඉතුරු ඒවා කවුද ගහන්නේ? ඉතුරු ඒවා ගහන්නේ කවුද? ස්පිරිතාලේ රෝහල වෛද්‍යවරයා සහ වෙනත් ඒකට සම්බන්ධයි. දැන් ඒගොල්ලෝ මිල අය කරනවායි කියලා අපි කියනවද? ඒක නිසා අපි කියනවද? ඒ වෛද්‍යවරු වගේ අය කියන්නේ උඹලට රෝගී වීම තහනම් කියන නියෝගය තමයි ඒගොල්ලෝ දෙන්නේ කියලා සල්ලි අය කිරීමෙන්. නෑ, ඒක පෞද්ගලික ව්‍යාපාරයක්. පෞද්ගලික ව්‍යාපාරයකට ගියාම ඒ යන්නේ ඒකේ වියදම දැරිය හැකි පුද්ගලයෝ තමයි
ඒ පෞද්ගලික රෝහලට බෙහෙත් ගැනීම සඳහා යන්නේ. අනිත් පැත්තෙන් රජයේ රෝහල් තියෙනවා. ඒ රජයේ රෝහල් වලින් තමයි තවමත් ලංකාවේ මම හිතන විදිහට 80%ට වැඩි ප්‍රමාණයකට ප්‍රතිකාර කරන්නේ. ඒව ඔක්කොම නොමිලේ. ඒ නොමිලේ කරන්නේ දැන් මේ ආණ්ඩුවවට පස්සේ. කලින් මුදල් අය කරන්නේ නෑ නෑ මම මේ කියන්නේ යන්නේ එක කාරණා කිහිපයක් ගැන සෞඛ්‍ය අංශයේ. දැන් ඔය හෘදයාබාධ සම්බන්ධයෙන් කරන මේවා තියෙන ඔපරේෂන්ස් තියෙනවා. බයිපාස් එකක් වගේ. ඔය ස්ටෙන්ට් එක කියලා කියන්නේ. ඔය දේවල් ලක්ෂ ගණන් වියදම් වෙච්ච දේවල්. දැන් ඒව නොමිලේ දෙනවා. ඒත් ඇස් ඔපරේට් කරද්දී ඒවට දෙන කාච ඒවා දැන් නොමිලේ දෙනවා. දැන් මීට ඉස්සෙල්ලා ඒව නොමිලේ දුන්නේ නැහැ. ඒවා මිනිස්සු ලක්ෂ ගණන් වියදම් කරලා මේවා ගත්තේ. එතකොට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග මං හිතන්නේ 40 ගණන්ක් 46ක් අද මේවා කරලා තියෙනවා. මේ මිල ගණන් බැහැලා තියෙනවා. ඒ කියන්නේ 75%ක විතර මිල ගණන් අඩු වෙලා තියෙනවා හැම මේ වෙහෙකම. දැන් එතකොට දැන් ඒ පහසුකම මෙතන තියෙනවා. ඒ කියන්නේ ගියා ආණ්ඩුවේ නොතිබිච්ච පහසුකමක් තමයි වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයා මේ සලසලා දීලා තියෙන්නේ. දැන් ඒතර අපි කතා කරනවා අර පෞද්ගලික රෝහලේ වැට් බද්දක් ගහනවායි කියලා. ඒ මොකද? දැන් Tamanට අවශ්‍ය කරන්නේ කොතනට ගහන්නද? ඒකට තර්කයක් තමයි හොයන්නේ. ඒක නිසා තමයි පෞද්ගලික එක අරගෙන ඒකේ වැට් බද්දක් ගහනවා. වැට් බද්දෙන් ආණ්ඩුව මේ ජනතාවට මෙහෙම කරනවා කියලා කියන්නේ. දැන් ඔන්න ওই විදිහට නම් අපි බලන්නේ දේවල් දිහා අපිට හරි අමාරු වෙනවා ඇත්තටම සාධාරණ විනිශ්චයකට එන්න. සාධාරණ සමාජයක් සඳහා කතා කරනකොට සාධාරණ විනිශ්චයකුත් නැත්නම් සාධාරණ විවරණයක් මිනිස්සුන්ගේ තියෙන්න ඕනේ. ඉතින් අපි කතා කරන්නේ මේ විදිහටයි. ඉතින් අපි මේ ආණ්ඩුව බලයටපත් කරගන්නට අපේක්ෂා කරපු දේවල් තිබුණා. ඒ අපේක්ෂා කරපු දේවල් වලින් යම් ප්‍රමාණයක් ඉෂ්ට වුණාට ඉතා වැදගත්ම ප්‍රමාණයක් ඉෂ්ට නොවී තියෙනවා. ඒ අපි දැන් ඒ වැදගත්ම කියලා කියන එක සමරණායක මහත්තයා කියන විදිහට වැදගත් දෙයක් නෙවෙයි ඒවා. එන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවල් වෙනස් කරන එක, ජනාධිපති ක්‍රමය වෙනස් කරන එක ඒවා වැදගත් දේවල් නෙවෙයි. දැන් ඉතින් ඒ කියන්නේ මොකද? අර කලින් තියෙන යම් කිසි එකක් පිළිබඳව අරගෙන ඒකට ගැළපෙන විදිහට මේක හැදීමයි. ඒකනේ කියන්නේ මිනිසුන් මිය ගියත් කමක් නැහැ කියලා. අර වැට් බද්ද මේවා කරන්න නිසා මිනිසුන් මිය ගියත් කමක් නැහැ කියලා. ඇත්තටම අපිට ඕනකලේ මිනිසුන් සුදු වෑන් වල ගිහිල්ලා මිය යන එක නතර කරන්න ඕන කලා. එදා සමාජයේ තිබිච්ච ප්‍රධානම දෙයක් ඒක. මිනිස්සු මේ බඩ පුරව ගැනීමෙන් විතරක් නෙමෙයි මිනිස්සු වෙන්නේ. බඩ පුරව ගැනීමෙන් සත්වභාවය ලබනවා සෑම සතෙක්ම. මනුෂ්‍යයා ඇතුළු සියලුම සත්වයෝ බඩ පුරව ගැනීමෙන් ඒගොල්ලෝ අවශ්‍යතාවයක් පිරිමා ගන්නවා. නමුත් නෑ, එතුමා කියන්නේ එක වේලක්වත් බඩ පුරව ගන්න බැරිය ඉඳද්දී. නෑ, ඒක අපි දන්නවනේ කොහොමත් එක වේලක්වත් බඩ පුරව ගන්න බැරිව තත්ත්වයක් කියනවා. ඒක රටේ ආර්ථිකයේ සම්පූර්ණ කඩාවැටීමක් ඒක. ඒකට විසඳුම් එන්න ඕනේ. ඒක ආර්ථික විසඳුම් ඒවට එන්න ඕනේ. ඉතින් ඒක අපිට කතා කරන්න පුළුවන් මොන විසඳුම්ද ඒවට එන්න ඕනේ කියලා. නමුත් අපි දැන් මෙතෙන්ට මේවා කරලා මේ සෞඛ්‍ය ප්‍රශ්නකට ගෙනල්ලා එතනින් මැරෙන්න සලස්සනවා කියන අය කල්පනා කරන්න ඕනේ. අර සුදු වෙන්නේ කේ ගිහිල්ලා මැරෙන්න සලස්සන එකේ භයානකකම කොහොමද කියලා. එතකොට දැන් අපේ රටේ ඇත්තටම මේ සාමාන්‍ය ජනතාවගේ ජීවන මඩ මොහොතක් සමාවෙන්න පුතුමා අපි වෙලා බලලින් වියන්ගොඩ මහත්මයා දුප්පත් ජනතාවගේ අවශ්‍යතාවන් පිරිමහන්නට හැම ආණ්ඩුවක්ම අපොහොසත් වෙලා තියෙනවා. මේ ආණ්ඩුවත් එහෙමයි. මේ ආණ්ඩුවටත් බැරි වෙලා තියෙනවා. ඒ මේ පහළම ස්තරයේ ජනතාවගේ මූලික ආර්ථික අවශ්‍යතා ඉෂ්ට කරන්නට. ඒවා තියෙනවා. අපි ඒවා ප්‍රතික්ෂේප කළ යුතු නැහැ. අසාර්ථක වෙලා තියෙනවා. මේ ආණ්ඩුවත් අසාර්ථකයි. ඉස්සලා හිටපු ආණ්ඩුත් අසාර්ථකයි. හැබැයි අපි එහෙම යනකොට අපිට ආව තත්ත්වයක් අර බඩ පුරව ගැනීමේ කාරණයෙන් එහාට ගිහිල්ලා
ඊට වැඩිය වැදගත් විදියට සමාජයට මුණ දෙන්න සිද්ධ වෙච්ච තත්වයක් එදා උද්ගත වුණා. අන්නේ ඒකට තමයි අපි අර සමාජ මේ මේ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ගෙනාවේ. ජනාධිපති ක්‍රමය නැති කරගන්නවායි කියලා කියන්නේ මේ කෙනෙකුට කියන්න පුළුවන් මට නම් ඕක දෙයක් නෙමෙයි කියලා. ඒක අපි දන්නවා. හුඟක් අයට ඒක ප්‍රශ්නයක් නෙවෙයි තමයි. මොකද ඒගොල්ලන්ට රජ කෙනෙක්ම අවශ්‍යයි. රජ කෙනෙක් අවශ්‍ය කරන කෙනාට ජනාධිපති ක්‍රමය ප්‍රශ්නයක්ම නෙවෙයි. එයාට ඊට වැඩිය ප්‍රශ්නයක් පෞද්ගලික රෝහලකට යන මැදපන්තියේ කෙනා වැට් බද්ද ගහන එක යාට ඊට වැඩිය වැදගත් කාරණයක්. දැන් එතුමාගේම සංඛ්‍යාලේඛන වලින් කියනවා නම් ඔබතුමා කියන රටවල් 100%ම ජනතාව රජ කෙනෙක් අපේක්ෂා කරනවද? නෑ. නෑ. ජනාධිපති ක්‍රමයක් කියලා කියන්නේ දියුණු ක්‍රමයක්. දියුණු පාලන ක්‍රමයක් තමයි විධායක ජනාධිපති ක්‍රමයක් කියලා කියන්නේ. එවැනි දියුණු පාලන ක්‍රමයක් සාර්ථක විය හැක්කේ ඊට අනුබල දිය හැකි, පිටුබල දිය හැකි, එය උරහිසේ තියාගෙන ගෙන යා හැකි ශක්තිමත් සහ දියුණු දේශපාලන සංස්කෘතියක් තියෙන රටක විතරයි. අද වෙනකොට විධායක ජනාධිපති ක්‍රමය සාර්ථක වෙලා තියෙන්නේ එවැනි දියුණු රටවල් වලයි. උදාහරණයක් විදිහට ඇමරිකාව, ප්‍රංශය. දියුණු සංස්කෘතියක්, දේශපාලන සංස්කෘතියක් තියෙනවා. එතකොට ඒ දේශපාලන සංස්කෘතියට පුළුවන් අර දියුණු ජනාධිපති ක්‍රමය කළමනාකරණය කරගන්න. අපේ රටට එනකොට නැත්නම් අපේ වගේ වෙනත් ලතින් ඇමරිකාවේ රටවල් වලට දැන් ඕක සම්පූර්ණ ඉතිහාසයේ නිෂේධ කරන තර්කයක් ඕක. මොකද මුළු ලතින් ඇමරිකාවම 1940 ගණන්, 50 ගණන්, 60 ගණන්, 70 ගණන්, 80 ගණන් වෙනකලුත් ඒකාධිපති රාජ්‍යයන්. ඒකෙන් බහුතරයක 80%ක හෝ 90%ක ලතින් ඇමරිකාවේ රටවල් විධායක ජනාධිපති ක්‍රමය සහිත රටවල්. එතකොට විධායක ජනාධිපති ක්‍රමය සහ ඒකාධිපතිත්වය අතර නෑකමක් ඇති වෙනවා නොදියුණු දේශපාලන සංස්කෘතියක් තියෙන සමාජයන්වල. එතකොට අපේ රටේ තියෙන්නේ දියුණු සංස්කෘතියක් නෙමෙයි දේශපාලනිකව. අපිට ඇත්තටම මේ පාර්ලිමේන්තු ක්‍රමය පවා ඔරොත්තු දෙන්නේ නැති දේශපාලන සංස්කෘතියේ අඩුවක් අපේ රටේ තියෙනවා. එහෙම තියෙද්දි ජනාධිපති ක්‍රමයක් ගෙනල්ලා මේකේ මේවා කරනවා කියලා කියන්නේ අර කොරේ පිටේට මරේ වගේ තත්වයක් අපි ඇති කරගන්නවා. අන්න මේක නිසා තමයි අපි කියන්නේ ලංකාවට විධායක ජනාධිපති ක්‍රමයක් සුදුසු නැහැ කියලා. ඊළඟට අපි අතීත අත්දැකීම් වලින්. අතීත අත්දැකීම් වලින් අපි දන්නවා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කොහොමද ජනාධිපති ක්‍රමය යටතේ රට පාලනය කළේ කියලා. අපි දන්නවා ආර්. ප්‍රේමදාස මහත්තයා කොහොමද පාලනය කළේ කියලා. අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහත්මයා කොහොමද මේක පාලනය කළේ කියලා. එතකොට අපිට අපේම අත්දැකීමුත් තියෙනවා, ජාත්‍යන්තරයේ අත්දැකීමුත් තියෙනවා, අපි වගේ රටවල් වල ජාත්‍යන්තරයේ අත්දැකීම් තියෙනවා. එතකොට එහෙම ඉඳලා අපේ අර නිදහස් අවකාශයේ සීමා වෙනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලය තුල අපිට ඇත්තටම අර පාංගෙඩියට වැඩිය වටිනාකමක් ලැබුණා මිනිස්යාගේ අර ප්‍රජාතන්ත්‍රීය අයිතිය පිළිබඳව. ඒක නිසා තමයි ඇත්ත වශයෙන්ම මේ සිවිල් බලවේග ඒ පිටිපස්සේ පෙළ ගැහුණේ. අපිට ඉදිරියට කතා කරන්න පුළුවන් තවත් ඒ පිළිබඳව. හොඳයි, අපිට සාධාරණ සමාජයක් පිළිබඳ ජනතා අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා කරන්නට සාධාරණ කාලයක් ලබා දෙන්න වෙළඳ විරාමයකට ගිහින් නැවතත් ඔබ වහන්. සාධාරණ සමාජයක් පිළිබඳ ජනතා ව්‍යාපාරය තවදුරටත් වලංගුද? වලංගුයි. තවදුරටත් රජුන් බිහි කරන ආණ්ඩු පිහිටවන දෙයක්ද? නෑ, රජුන් බිහි කරන ආණ්ඩු බිහි කරන එක නෙමෙයි ජනතා මේ සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය. ඒ පුළුල් අරමුණු ඉටු කරගන්න මේ අපි ක්‍රියාත්මක වීම. මට හොඳට මතකයි සෝපිත හාමුදුරුවෝ කියනවා මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් හොඳම කෙනා මහින්ද රාජපක්ෂ. ඔබතුමා කතරගම ඉඳලා කොළඹ ඉඳලා කතරගමට පයින් ගියේ මේක අහෝසි කරන්න. අද හවසත් අපි ඔය හඬපැටිය ඇහුවා. ඔබතුමා මේක කරන්න. ඔව්. ඒ නිසා මේ ජනතා සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරය තව කෙනෙක් බලයෙන් පහ කරලා තව කෙනෙක් බලයට ගේන එක නෙමෙයි කරන්නේ. මේ අපි බලාපොරොත්තු වෙච්ච සමාජ සාධාරණ සමාජයේ යථාර්ථයක් කරන්න. පෙළ ගැහෙන්නේ කවුද?
වැඩ කරන්න කවුද මොන බලවේගද ඒකත් එක්ක අපි හිට ගන්න හොඳයි ඒ කියන්නේ ඔබතුමා සෑහීමකට පත් වෙලා දින්නේ මේ යම් කිසි ගමනක් ගිහිල්ලා තියෙනවයි කියලා අපෝය හොඳයි අපි මොහාන් සමරනායක මහතුමාට මොනවාට සුදනම් අපි සෝභිත ස්වාමින් වහන්සේ ගාවම කොට වෙන්නට අවශ්‍ය නැහැ අපි ඔක්කොටම ලංකාවේ පුරවැසියෝ විදිහට සාමාජික සමාජයක් පිළිබඳව සිහිනයක් තියෙනවා අඩු වැඩි වශයෙන් අපේක්ෂාවන් තියෙනවා කුඩා දරුවාගේ සිටම තියෙනවා අපේක්ෂාවන් ඔබතුමා හිතනවාද මේ මොහොතේදී යාවත් කාලින වෙමින් පවතිනවයි කියලා එහෙම නැත්නම් එක්ස්පයර් වෙලා කල්ලිකුත් වුණු ස්වරූපයක් දකින්නවාද මොකක්ද සමරනායක මහතුමාගේ කියවීම අපි මේ පළමුවෙනි වටේදී යම් පදනමක පිහිටුවා ගනිමු අපේගේ අදහස් දැක්වීම කුමක්ද සාධාරණ සමාජයක් කියන්නේ. මනුෂ්‍ය ඉතිහාසයේ මිනිසා හිතන්නට පටන් ගත්තා සිටම හිතන්න පුළුවන් මිනිස්සු සාධාරණ සමාජයක් ගැන කතා කළා. සියලු ආගම්වල ලෝකෝත්තර පාර්ශවය හැරුණහම ලෞකික පාර්ශවයක් තිබෙනවා එහි මූලික ස්ථානයේ හිමිවන්නේ සාධාරණ සමාජයකට සියලු දර්ශනවාද දේශපාලන චින්තන විශිෂ්ට ගණයේ සාහිත්‍ය කෘති කලාකෘති මනුෂ්‍යයා තමන්ගේ ඉතිහාසයේදී අසාධාරණයට එරෙහිව කළ සියලු අරගලවල මේ ඉලක්කය මේ අදහස ගැබ්බ තිබෙනවා කුමක්ද සාධාරණ සමාජය මම සංක මම දකින විදිහට සමාජයක ජීවත් වෙන සියලු දෙනාට ප්‍රමාණවත් තරම් පෝෂ්‍යජනක ආහාර ලැබෙන්න ඕන. ඔහුට මනුෂ්‍යත්වයේ අභිමානයට ගැළපෙන විදිහට ජීවත් වෙන්නට අවශ්‍ය නිවාසයක් තියෙන්නට ඕන. ලෙඩට දුකට බෙහෙත් ගන්න පහසුකම් තියෙන්නට ඕන. ලෙඩක් හැදුනාම දැන් මම මියයි කියන බිය නැතුව ජීවත් වීමේ අවකාශය තිබිය යුතු වෙනවා. පුජ්‍යලයින් වෘද්ධ භාවයට පත් වූ විට තමන්ට තමන්ගේ ශක්තියෙන් ජීවත් වීමට නොහැකි වූ විට ඔවුන් රැකගන්නා සමාජ ක්‍රමයක් ආරක්ෂණ පද්ධතියක් සමාජයක තියෙන්නට ඕන. ඊළඟට මනුෂ්‍යයාට පෞද්ගලිකව තමාගේ දේශපාලන නිදහස මිනිස් මනුෂ්‍යයාට නෛසර්ගිකවම හිමිවල තිබෙන අයිතිවාසිකම් බුද්ධි විඳීමේ අවකාශය ආගම් ඇදහිීමේ අවස්ථාව පවුලක් ගොඩනැගීම දරුවන් පෝෂණය කිරීම මෙන්න මේ සඳහා වූ ආර්ථික සමාජ කොන්දේසි තිබෙන සමාජය තමයි මම නම් දකින්නේ සාධාරණ සමාජය ලෙස. බරපතල රෝගවලට ගොදුරු වෙන දුප්පත් මිනිස්සු මිය යද්දි බෙහෙත් ගන්න බැරුව ලතවෙද්දී වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක් චැනල් කරාම ඒ චැනල් ගාස්තුවෙන් රුපියල් 3400ක් වැට් බදු ගෙවන්න සිදුවෙද්දී සාමාන්‍ය මිනිස්සු උදේට හවසට බස්වල දුම්රියෙත් මිරිකි මිරිකි තැලි තැලි යද්දි යන අතර මන්ත්‍රීවරු ඇමතිවරු නායකයෝ අති සුඛෝපභෝගී වාහනවල ගමන් කරන සමාජයක ඒ සාධාරණත්වය නැහැ. මේ සඳහා මිනිස්යා දීර්ඝ කාලයක් අරගල කළා. මේ පිළිබඳව ඉතාම විශිෂ්ට අරගල වශයෙන් ගත් විට අවධියේ එළඹෙන්නේ ධනේශ්වර සමාජයේ බිහිවීමෙන් පස්සේ. ධනේශ්වර සමාජයේ බිහිවී ඉතා කෙටි කලක් තුළ තමයි සංක සමාජවාදය පිළිබඳ අදහස උපදින්නේ. ප්‍රථමයෙන් ඔය එංගලන්තේ ප්‍රංසේ සේන් සයිමන් රොබට් පූරිය රොබට් ඕවන් ආදී පිරිස් මේ අදහස ඉදිරියට ගේනවා. නමුත් ඒ අය විශ්වාස කළා ධනපති පන්තිය මගින්ම සාධාරණ සමාජයක් ගොඩනගන්න පුළුවන් කියලා. ඊට පටහැනි අදහසක් ඊට වෙනස් අදහසක් යෝජනා කරන්නේ අර දැන් මේ දවස්වල 200 වෙනි උපන්දේ දිනේ සිහිපත් කරන මාක්ස්ගේ ඉගැන්වීම් ඇතුලේ. දැන් එවැනි වූ සාධාරණ සමාජයක් ගොඩනැගීමට බොහෝ රටවල ගත් ප්‍රයත්න යම් මට්ටමකට සාර්ථක වෙලා බිඳ වැටිලා තිබෙනවා. දැන් රුසියාවෙන විප්ලවයෙන් පස්සේ ඔක්තෝබර් විප්ලවයෙන් පස්සේ එවැනි ප්‍රයත්නයක් ගත්ත නමුත් එය අවුරුදු 70ක් ඇතුළත අසාර්ථක වුණා. සිසු රටවලත් එහෙමයි. පසු අපේ රටේ පසුගිය 2015 ජනවාරි 8 ජනාධිපති වරණය මෝදු වෙමින් තිබියදී බිහි වූ සාධාරණ සමාජයක් පිළිබඳ කතිකාවේදී මේ කියන කිසිම ඉලක්කයක් තිබුණේ නැහැ. අපි නම් දකින විදිහට. ඔවුන් කතා කළේ නැහැ නිබස්වල යන මිනිස්සු ගැන. බේත් නැතුව මේ යන මිනිසුන් ගැන කතා කරේ නැහැ. සංක අපේ රටේ ආයතනයක් තියෙනවා ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව.
ඒ අවුරුදු තුනකට වරක් සමීක්ෂණයක් කරනවා. එහි සමීක්ෂණයේ මාතෘකාව තමයි කුටුම්බ ආදායම් වියදම් සමීක්ෂණ. ඒ සමීක්ෂණයේ අන්තිම වාර්තාව 2016යි. එහි සඳහන් වෙන විදිහට මේ රටේ ජනගහනයේ 80%ක් අඩු ආදායම් ලාභී. අපේ රටේ උත්පාදනය කරන ජාතික ආදායමෙන් 58% හිමි කරගන්නේ ආදායම් ඉනිමගේ ඉහළම සිටින අය. මේක ලෝකෙත් එහෙම තමයි. 2016 අර සංක හැමෝම දන්නවා. දැන් 1973 සිට ස්විට්සර්ලන්තයේ දාවෝස් නගරයේ පැවැත්වෙනවා රැස්වීමක්, ආර්ථික රැස්වීමක්. ඒක සංවිධාන කරන්නේ ලෝක ආර්ථික සංසදය, World Economic Forum. දැන් 2016 අවුරුද්දේ දාවෝස් නගරයේ පැවති ලෝක ආර්ථික සංසදයට බ්‍රිතාන්‍යයේ ලන්ඩනයේ මූලස්ථානය කොටගත් ඔක්ස්ෆාම් ආයතනය ඉදිරිපත් කළ වාර්තාවේ කියනවා, නූතන ලෝකේ, අද අපි ජීවත් වන ලෝකයේ අවුරුද්දකට උත්පාදනය කරන ආදායමෙන් 1%ක් දෙනාට හිමිවන කොටස ඉතිරි 99% දෙනාට හිමිවන කොටසට සමානයි කියලා. අදහස පැහැදිලිද? 2017 අවුරුද්දේ මේක තවත් වර්ධනය වී තිබෙනවා. 2017 අවුරුද්දේ Forbes සංගරාව අඳුනා ගන්නවා මහා ධනපතිව 8 දෙනෙක්. ඒ 8 දෙනයන් 3 දෙනෙක්ම මේ මාධ්‍යයට සම්බන්ධයි. Bill Gates, Mark Zuckerberg, Jeff Bezos වගේ අය. මේ 8 දෙනා සතු වත්කම් සමානයි ලෝක ජනගහනයෙන් අඩකට. එනම් බිලියන 3.5 කෝටි 350කට. මේ ආදී වූ සමා මෙවැනි වූ අසාධාරණ විසම සමාජයක් තමයි ලෝකයේත් අපේ රටෙත් තිබෙන්නේ. ජනාධිපතිවරණයට සාධාරණ සමාජයක් ගැන කතා කරමින් ආපු පිරිස මම කියන්නේ වංකයි කියලා. ඔවුන් විශ්වාස කරන්නේ නැති. නමුත් ඔවුන් කතා කළේ මේ මූලික ව්‍යුහාත්මක ප්‍රශ්නය නොවෙයි, මතුපිට තියෙන රෝග ලක්ෂණ ගැන පමණයි. දැන් එකක් තමයි මේ ජනාධිපති ක්‍රමය අපේ රටේ තිබෙන බරපතලම ප්‍රශ්නේ. අපේ රටේ ජනතාව පීඩාවට පත් කරන ප්‍රධානම රෝග නිධානය ලෙස තමයි හැඳින්වේ. අපට නම් තේරෙන්නේ නැහැ අපේ දැනුමේ ප්‍රමාණයට සංක ලෝකයේ රටවල් එක්සත් ජාතීන්ගේ සමාජික රටවල් 193ක් තියෙනවා. ඒ 193න් 100කට ආසන්න සංඛ්‍යාවක තියෙන්නේ ජනාධිපති ආණ්ඩු ක්‍රමය. බ්‍රිතාන්‍ය ශෛලියේ වෙස්ට්මින්ස්ටර් ක්‍රමයේ තියෙන රටවල් 43ක 45ක පමණයි. ඉතින් එහෙම කතා කරනවා නම් ඒ අර රටවල් 95 මහා අපායක් බවට පත් වෙලා තියෙන්නට ඕන. අපේ රටේ ජයා ජාවර්ධන ජනාධිපතිවරයා හඳුන්වා දුන් ජනාධිපති ක්‍රමේ අයහපත් ලක්ෂණ තිබෙනවා. ඒක ගැන වාදයක් නෑ. නිදර්ශනයක් වශයෙන් ජනාධිපති ධූරයට පත් වෙන තැනැත්තාට ඔහු අයත් ඔහුගේ නායකත්වයෙන් යුත් පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙනවා නම් ඔහුට පුළුවන් ඉතාම බරපතල විදියට අත්නොමතික ලෙස ක්‍රියා කරන්න. ජනාධිපති ක්‍රමය හඳුන්වා දීමෙන් පසු සියලු ජනාධිපතිවරු ඒ විදිහට ක්‍රියා කළා. දැන් ඒ ජනාධිපති ක්‍රමයේ රෝග නිධානය සියලු අපේ රටේ තියෙන සියලු ව්‍යාධීන්ගේ රෝග නිධානය නෙවෙයි. මේගොල්ලෝ ඒවයි තමයි ගත්තේ. දැන් ඒ නිසා තමයි අද අවුරුදු 3කට පස්සේ කිසිම ආකාරයක සාධාරණ සමාජයක් බිහි වෙලා නැත්තේ. අද වන විට මේ සාධාරණ සමාජයේ ස්වභාවය කෙසේද යත් සංක පුජ්‍යලයේ රෝහලකට ගියොත්, පෞද්ගලික රෝහලකට ගියොත් වෛද්‍යවරයෙක් චැනල් කළොත් ඔහු වැඩබදු ගෙවන්න ඕන. එතකොට මේ වැඩබද්ද අය කරන්නේ රෝගීන්ට ප්‍රතිකාර කළ ආදායමක් උපයන වෛද්‍යවරයගෙන් නොවෙයි, ඒ රෝගීන්ට ප්‍රතිකාර සේවා සැලසීමෙන් ආදායමක් ලාභයක් උපයන රෝහලෙන් නොවෙයි, රෝගියගෙන්. එතකොට මේ සාධාරණ සමාජයේ ලෙඩවීම වරදක්. ඒකට ඔබට දඬුවම් කරන්න ඕන. ඔබෙන් බදු ගන්නට ඕන. මේක තමයි මේ සාධාරණ සමාජය. සාධාරණ සමාජය බිහි කළ හැක්කේ ආර්ථික ක්‍රමයේ, සමාජ ක්‍රමයේ මූලික ව්‍යුහාත්මක පරිවර්තනයකින් පමණයි. ඒයින් බැහැරව කරන කතා අවංක ආද්‍යාශයෙන් වෙන්න පුළුවන්. නමුත් ඒවායින් අපේක්ෂිත ප්‍රතිඵලය කරා ළඟා වෙන්නට කිසිසේත් පිළිවන්කමක් නැහැ. ඊළඟට පසුගිය ජනාධිපතිවරණයේදී මේගොල් ප්‍රධානම දේ ගත්තේ ජනාධිපති ක්‍රමය, අල්ල සහ දූෂණය, මේ වගේ කාර්ය. සංක අල්ල සහ දූෂණයත් අපි දන්න විදිහට නම් මේ සමාජ ක්‍රමේ ඵලය. ඒකත් රෝග ලක්ෂණයක් මිස රෝග නිධානය නෙවෙයි. මනුෂ්‍යයාගේ ජීවන මට්ටම තීරණය වෙන්නේ ඔහුගේ සාක්කුවේ තියෙන මුදල් ප්‍රමාණය අනුව නම්, ඔහුගේ දූදරුවන්ගේ අනාගත සුබ සිද්ධිය රඳා පවතින්නේ ඔහුගේ ලාච්ඡුවේ තියෙන මුදල් ප්‍රමාණය අනුව නම්, ඒ සමාජයේ දූෂිතයි. අද
අපි ඉතාම අදූෂිතයි කියන සමාජය දූෂිතයි. ඒවා මේ සමාජෙදි කතා කරන්නේ නැහැ. 2014 ගැලප් සමීක්ෂණය කියනවා ඇමරිකාවේ ජනගහනයෙන් 74%ක් විශ්වාස කරනවා තමන්ගේ රට දූෂිතයි කියලා. ඒ සමීක්ෂණය අනුව අඩුම ප්‍රතිශතයක් තමන්ගේ රට දූෂිතයි කියලා විශ්වාස කරන රට සිංගප්පූරුව. නිසා සාධාරණ සමාජයක් බිහි කරන්නට නම් අපි සමාජයේ මූලික ප්‍රශ්නවලට ව්‍යුහාත්මක පරිවර්තනයක් ඇති කරන ව්‍යාපෘතියකට යන්න ඕන. එහෙම නැතිව මතුපිට අත ගෑමෙන් බාහිර බලවේගවල බලපෑමට යටත් ක්‍රියා කිරීමෙන් පිටින් එන මුදල් වෙනුවෙන් සංවිධාන ගොඩනගා ගැනීමෙන් ඒ වෙනුවට කතා කිරීමෙන් සාධාරණ සමාජයක් ඉටු කරන්න බැහැ කියන එකයි මගේ විශ්වාසය. මේ වෙන විට තිබෙන්නේ තිබුණාටත් වඩා කෙමෙන් බරපතල උග්‍රවන සමාජ විසමතාවක් අසාධාරණ සමාජයක්. හොඳයි, දැන් අර මොහන් සමරනායක මැතිතුමාගේ අදහසට මම කියන අතුරු ප්‍රශ්න මුකුත් නගන්නේ නැතුව හිටියේ මගේ අභ්‍යන්තරයෙන් ගැටලුවක් ඇති වෙනවා. මේ පොදු ජනතාව සඳහන් කරන සාධාරණ සමාජයයි සිවිල් සංවිධාන සඳහන් කරන සාධාරණ සමාජයයි කියන්නේ දෙකක්ද ජනරංජන මහත්මයා? ඒ කියන්නේ මේ සාධාරණ සමාජයක් ඉල්ලා හිටිනවා, හැබැයි දෙගොල්ලක් පෙන්වන්නේ දෙකක්ද? ඔව් සංක, මෙහෙමයි. දැන් මම හිතන විදිහට මේ සූභිත හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් තිබිච්ච සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය, ඒකේ තියෙන සාධාරණ සමාජයක් කියන කෑල්ල අල්ලගෙන ඒක සියල්ලන්ටම මේ පොදු දෙයක් බවට පත් කළා කතා කරන එක මං හිතන්නේ තේරුමක් නැහැ. ඒක ඕනේ මං කිව්වා එතනට රාමු වෙන්න එපා. ඔව් ඒක තමයි මං කිව්වේ සංක. එතකොට දැන් ඇත්ත වශයෙන්ම සූභිත හාමුදුරුවන්ගේ ඒ ව්‍යාපාරය හඳුන්වා ගැනීම සඳහා පාවිච්චි කරපු නම. එතකොට ඒකනේ ඒකේ තේරුම. එතකොට අපිට සාධාරණ සමාජයක් කියන්නේ මොකක්ද කියන එක ගැන විවිධ අර්ථ නිරූපණ කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ රටේ තියෙන සම්පත් සියලු දෙනාටම සමානව බෙදලා යන, දුප්පතුන් නැති, පෝසතුන් මේ ආර්ථිකයේ විශාල කොටසක් පරිභෝජනය කිරීම වළකින, සියලු දෙනාගේම අයිතිවාසිකම් රකින, ඊළඟට මහජාතික සහ සුළු ජාතික ජනවර්ගවල සමානාත්මතාව වගේ කරන ඕවගේ මේ සාධාරණ සමාජයක් සම්බන්ධව අපි කියනවා මේ උතෝපියානු මිනුම් දඬු තියෙනවා. ඒවා මේ නිරපේක්ෂ මිනුම් දඬු. ලෝකේ කවදාවත් මේ මිනුම් දඬු වලට යන්න බෑ. ගිහිල්ලත් නෑ, යන්න පුළුවන් කමකුත් නෑ. එහෙම අර මොහන් සමරනායක මහත්මයාම කිව්වා එහෙම බලාපොරොත්තු වෙච්ච අවස්ථාවල ඒ ආදර්ශ බිඳ වැටිලක් තියෙනවා. අද වෙනකොට ඒ දේවල් කිසි දෙයක් වෙලා නෑ. ඉතින් ඒ නිසා මේ 100%ක් සාධාරණ සමාජයක් කියන එක මේ මං හිතන්නේ අඩු ගානේ අපේ પરම්පරාව. එහෙම නැත්නම් තව પરම්පරා කීපයක් යනකම් සමහර ලෝකේ කවදාවත් ඇති අත් කරගන්න පුළුවන් එකක් කියලා තේරුම් ගන්න බෑ. හැබැයි සාධාරණ සමාජයක් කියන එක සාපේක්ෂයි. ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අපි හැමතිස්සෙම බලන්නේ මීට ඉස්සෙල්ලා තිබිච්ච සමාජය හා ඒ තිබිච්ච සමාජ තත්ත්වයන් එක්ක වර්තමානයේ තියෙන තත්ත්වය යහපත්ද නැද්ද. ඉතින් ඒකට විවිධාකාර අර මොහන් සමරනායක මහත්මයා කිව්වා වගේම ආර්ථික දර්ශක අපිට පාවිච්චි කරන්න පුළුවන්. සමාජ දර්ශක පාවිච්චි කරන්න පුළුවන්. මානව අයිතිවාසිකම් පිළිබඳ දර්ශක පාවිච්චි කරන්න පුළුවන්. මිනිසුන්ගේ නිදහස පිළිබඳ දර්ශක පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට මේවත් එක්ක අපි කියන අර සාමාන්‍යයෙන් සෝෂල් ඉන්ඩිකේටර්ස් කියලා ඒවෙන් යම් ආකාරයක භෞතිකමය වශයෙන් අදහසක් දෙනවා සාධාරණ සමාජයක්ද තියෙන්නේ නැද්ද කියන එක. හැබැයි මම නැවත වාරයක් කියන්නේ ඒක ව්‍යුක්ත, ඒ කියන්නේ දෙයක් නෙමෙයි, සාපේක්ෂව තමයි අපි බලන්නේ. දැන් සෝභිත හාමුදුරුවන්ගේ ව්‍යාපාරය ගත්තොත් එහෙම කිසිසේ තේ ව්‍යාපාරයේ මේ අර මොහන් සමරනායක මහත්මයා කිව්වා වගේ පාරේ බස්වල යන මිනිස්සු තෙරපිලා යන එක වළක්වන්න හරි ගස්සගත්ත ව්‍යාපාරයක් නෙමෙයි. ඒකට වෙන ව්‍යාපාර තියෙන්නේ නැති. ව්‍යාපාර තිබුණා, දේශපාලන පක්ෂ තිබුණා. නමුත් ඒ ව්‍යාපාරයේ වුණාව තිබුණේ ඒක නෙමෙයි. ඒ වගේම 2015 ජනවාරි 8 වෙනිදා කිසියම්ම එකම අරමුණකින් එකතු වෙච්ච මේ සිවිල් සංවිධානවලත් සමහර ඒවා ඒ අරමුණ තිබුණේ නැහැ. මට මොහොතක් ඔබතුමා ඉඩ දෙන්නට ඕනේ, අපි වෙලාව බලන්න. අද අලුත් පාර්ලිමේන්තුවේ මා සමග ප්‍රේක්ෂකාගාරයේ අසුන්ගෙන සිටින සරසවි ප්‍රජාව නිරන්තරයෙන්ම සාධාරණත්වයේ ඉල්ලා සටන් කරන අය. පහුගිය දවස්වල සයිටම් අර්බුදය, විවිධ දේවල්, රැකියාව විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්න පිළිබඳව, ඊට පස්සේ සරසවි සිසුන්ගේ තියෙන ප්‍රශ්න පිළිබඳව කතා කරා. සාධාරණ සමාජයක් පිළිබඳව ඔවුන්ගේ මිනුම් දණ්ඩ කුමක්ද, ඔවුන්ගේ නිර්ණායකයන් කුමක්ද කියන එක අපි විමසා බලන්නට සූදානම්. අපි ඔවුන්ට අවස්ථාව ලබා දෙන්නේ. මගේ නම අදෘතිවංක. මගේ ප්‍රශ්නේ තමයි දැන් සාධාරණ සමාජයක් බිහි කරන්න නම් විධායක ජනාධිපතිව අවශ්‍ය කර යුතුයි කියලා මේ සභාවේ මුලින් කියුණා. ඒ සඳහා විශේෂණී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන එකගයි කියලාත් කියුණා. එතකොට දැන් තියෙන වර්තමාන තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා පත් වෙන්නේ කෙලින්ම මහජනතාවගේ ඡන්ද බලයෙන්.
දැන් 20 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයේ වෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයන්ගෙන් තමයි ජනාධිපතිවරයා පත් වෙන්නේ. එහෙම වුණොත් එහෙම පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයන්ට නැත්නම් මන්ත්‍රීවරුන්ට කවුරු හරි ඇවිල්ලා සල්ලි මිටි ටිකක් දුන්නොත් එහෙම ඒ සල්ලි වලට ජනාධිපතිවරයෙක් පත් වෙයි. ඒක රෝණ කෙනෙක්ට ජනාධිපතිවරෙන්න පුළුවන්. 20 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය යටතේ. එහෙම වුණොත් එහෙම ජනාධිපතිවරයා කටයුතු කරන්නේ අර තමන් බලයටපත් කරන මහන්සි වුණ මන්ත්‍රීවරුන්ගේ යහපත උත්සාහ තමයි. ඒතොර ජනතාවගේ යහපත උත්සාහ කටයුතු කරන්නේ නැහැ. ඒතොර මේකද ඔබතුමන්ලා බලාපොරොත්තු වෙන සාධාරණ සමාජය? සහ තවත් ප්‍රශ්නයක් තියෙනවා නිදහස් සෞඛ්‍ය ගැන කතා කරා. මම හිතන්නේ වර්තමානයේ නිදහස් සෞඛ්‍යයක් නැහැ. මොකද අපි මේ රජයේ රෝහල කර ගියොත් එහෙම අපි දෙන බෙහෙත් පෙත්ත පාව අපිට පාවමසියෙන් ගන්න කියලා දෙනවා. රිසිට් එකක් දෙනවා. සහ පරීක්ෂණ කරන්න ගියොත් එහෙම පරීක්ෂණයක් කරන්න පිටින් පරීක්ෂණ කළේ රිපෝට් එක රජයේ රෝහලට අරගෙන එන්න කියලා කියනවා. එතකොට ඒක නිදහස් සෞඛ්‍ය සේවාවද? සහ අනිත් එක ඇස් කාච ගැන කතා කරා. ඒ ඇස් කාච ඇත්ත ලංකාවට ගෙනල්ලා තියෙනවා. නමුත් ඒ ඇස් කාච ප්‍රායෝගික ගත්තොත් එහෙම ගුණාත්මක தත්වේ තියෙනවද කියලා ගැටළු සහගත தත්ත්වයක් තියෙනවා. මදුරගේ ප්‍රශ්නෙට ඔබතුමා මේ ඒ ප්‍රශ්නෙට උත්තර දීලා නිකන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වගේ නේද? ඒක නේ මම මේ ප්‍රශ්න දෙක තමයි. නෑ නෑ මේ ප්‍රශ්න දෙකටම උත්තර දෙන්න පුළුවන්. ආ කියන්න ඔබතුමා. මේ දෙකටම උත්තර දෙන්න. ඔව්. දැන් පළවෙනි ප්‍රශ්නේ තමයි අර විධායක ජනාධිපතිව තෝරා ගැනීම පාර්ලිමේන්තුවේ සිද්ධ වුණාම සල්ලි කුට්ටියක් දීලා පුළුවන් කමක් ලැබෙනව නේද කියලා. මේ දවස්වල කුප්‍රකට උදාහරණයක්ත් කියනවා ආවලා ජනාධිපති වෙයි. මේ මේ ක්‍රමයක් පුළුවන්. ජනාධිපතිවත් පුළුවන් එහෙමපත් කරගන්න. උදාහරණ දෙකෝටියටම පගාව දීලා නෑ 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 ඒ മന്ത്രിවරුන්ට පගා දෙන්න ඕනේ නෑනේ නෑ නෑ ජනතාවගෙන් පත් වෙන ජනාධිපති ජනතාවට මුළු දෙකෝටියම පගාව දෙන්න ඕනේ නෑ යම් කිසි තීරණාත්මක බලවේගයකට පගාව දුන්නාම ජනාධිපති වෙන්න පුළුවන් 2005 දී කොටි සංවිධානයට පගාව දීලා හරි 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙනවා එහෙ වර්ජනය කර මේ මැතිවරණය පගාව දීලා ජනාධිපති වුණේ. එතකොට ඒ කියන්නේ පගාව කියන එක මේ සමාජයේ තියෙන දූෂණයක්. ඒක මේ දැන් අබ්බැහියක් වෙලා තියෙන හැමතැනක මේක තියෙනවා. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්බන්ධයෙන් විතරක් නෙමෙයි. සියලුම අය සම්බන්ධයෙන් ඕක බලපවත්වනවා. අපි ඒකට වෙන පිළියමක් ඇත්තටම හොයන්න ඕනේ. ඒක මම හිතනවා සමාජයේ දියුණුවේදී අපි ඒවට පිළියම් හොයාගන්න ඕනේ කියලා මම මෙහෙම කරන්නේ නැහැ. මේ ප්‍රශ්නේ කොහොමද ඉවර කරන්නේ? දැන් මේ තුමාර කලින් අදහස් දෙක මෙතුනේ මම හැමදාම එකම පොත් ගේනවා ඒ පොත්වල කියලා. දැන් ඒ පොත්වල නිශ්චිත කරුණු වගේක් තියෙනවනේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ රනිල් වික්‍රමසිංහ මහතා හොරකමට සහ දූෂණයට සම්බන්ධ. දැන් මෙතුමන්ලා ඉල්ලන්නේ නැහැ නේ ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඒ අය විහිරේ දාන්න කියලා. ඒ අයට විරුද්ධව පියවර එහෙම මුකුත් නැහැ. මේ ප්‍රශ්නේ ආවමත් මේ පගාව කියන එක සමාජයේ තියෙනවා. මේක මහින්ද රාජපක්ෂ රජයේ එක තමයි කරකම නෑ මේක තමයි දූෂණේ අනිත් දූෂණේ නෙමෙයි ඒකනේ මෙතුමල්ල කියන්නේ නැත්නම් මොකද මේ හරි ඔබතුමා ලියපු මිචෙක් කල් ඉදිරි පත්‍රයේ කතුරුනේ මේක ලියලා තින්නේ අපි දන්නේ නැහැ ඔය අතීතයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කරපු හොරකම් මොනවද ඔය ඔබතුමාගේ ලිපිත් එක්කම නේ ලිපි පළවුනේ රාවේ පත්‍රේ පොඩ්ඩක් ඉන්න කියන්නේ දැන් මේ අපි කතා කරන්නේ මේ දැන් අපි සාකච්ඡාවට අරන් තියෙන මේ කාලයේ සිදුවෙච්ච දේවල් ඒ අනුව ගත්තොත් මහා බැංකු බැඳුම් කරයක් දැන් වෙලා තියෙනවා ඒකේ අයට දඬුවම් කරන්න ඕනි කියලා අපි එක දිගටම විශ්වාස භංගයේ ඔබතුමාලා පුවත්පත් සාකච්ඡා කියලා මොනවද කිව්වේ විශ්වාස භංගය කියන්නේ ඕක නෙමෙයි විශ්වාස භංගය කියන්නේ වෙන එකක් එහෙමනේ ඉතින් ඒක හොරකමන්නේ ඒක තනිකර හොරකමන්නේ ඒ හොරකමට පදනම හදපේට ඒකේ තියෙනවනේ පැහැදිලිව විශ්වාස භංගය කියන්නේ වෙන එකක් ඒක වෙනම දේශපාලන ප්‍රොජෙක්ට් එකක් විදිහට ආපු එකක් ඒක මහා බැංකු හොරකම කියන්නේ තව එකක් ඒක තමයි ඒ මහා බැංකු හොරකම 2015 එක පිරිසුදු හොරකමට විරුද්ධ ඒක දේශපාලනයක් නෑ ඒක පැහැදිලි අර 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 කියන්නේ වශයෙන් උත්තර දෙන්නේ එතකොට මේ පාර්ලිමේන්තුව හරහා අපි මේක යවනවා කියලා විශ්වවිද්‍යාල සංශෝධනයෙන් කියන එකම අරමුණ තමයි ඍජු ඡන්දයකින් තනි පුද්ගලයෙක්ව පත් කරගත්තාම නැවතත් අර මම කියන නොදියුණු සංස්කෘතියක් තුළ ඒ තනි පුද්ගලයාගේ බලය විශාල වශයෙන් අභිභවා යනවා එවැනිම ඍජු ඡන්දයකින් පත් කරගන්න සාමූහිකයක බලයට වැඩිය 225ක් පාර්ලිමේන්තුවට පත් කරගන්නෙත් ඍජු ඡන්දයකින් තනි පුද්ගලයෙක්ව පත් කරගන්නෙත් ඍජු ඡන්දයෙන් අපේ වගේ නොදියුණු සමාජයක වෙන්නේ මොකක්ද අර 225ට වැඩිය අත්නෝමතික බලයක් ස්වභාවයෙන්ම බල මූලාශ්‍රයේ විසින්ම සපයනවා තනි පුද්ගලයාට මේක තමයි අවභාවිත වෙලා තියෙන ලංකාවේ
ඒක නිසා තමයි ඒකට විසඳුමක් විදිහට තමයි 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කියන්නේ ඍජු ඡන්දයෙන් තෝරාපත් කර ගැනීම වෙනුවට පාර්ලිමේන්තුවේ හරාපත් කරගමු කියලා. ඊට පස්සේ ඉතින් ප්‍රශ්නේ එන්න පුළුවන් ඔබට නැවත ප්‍රශ්න අහන්න පුළුවන් පාර්ලිමේන්තුව හොර ගුබ්බෑයමක් නේද? හොඳයි අපි අපිට මොහොතක් ලබා දෙන්න අපි වෙලාව. ඔබතුමාලාට සාකච්ඡාවට එකතු වෙන්න පුළුවන්. ඕනේ හරි ඊට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයා වෙන්න වෙනවද කියලා අපි. නෑ නෑ ඒ ප්‍රශ්නේ ඔබතුමා උත්තර දුන්නොත්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රශ්නේදී ඔය කියන මේ පරීක්ෂණ මම ඒක පෞද්ගලිකවම දන්නවා. පරීක්ෂණ පිටින් කරගන්න කියන එක වහම නවත්තලා තියෙනවා. ඒ කියන්නේ දැන් එහෙම වෙන්නේ නැද්ද? නෑ. එහෙම කරනවා නම් ඒක ලිව්ව වෛද්‍යවරයාගේ වැටුපෙන් කපනවා. හොඳට පරීක්ෂා කරලා බලන්න රෝවල් ආශ්‍රිතව තියෙන තැන්වල මේ 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 පෞද්ගලික ආයතනවල මේ බිස්නස් එක වැටිලා තියෙනවා. මම කියන්නේ 100%ක් මේක හරියට කරනවා කියලා. නමුත් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෛද්‍යවරුන්ට මේක රෝහල තුලම මේ පරීක්ෂණය කරන්න. එතකොට ඊළඟට මේ බෙහෙත් අර ඉස්සෙල්ලා කිව්ව විදිහටම මේ බෙහෙත්වල මිල හුඟක් අඩු වෙලා තියෙනවා. එතකොට බෙහෙත් ගන්න නැහැ කියනවා නම් එහෙනම් මේ මේ මහ ඉස්පිරිතාලේ සෙනගින්න විදියක් නැහැ නේ. අනිත් රජයේ රෝහල් වල සෙනගින්න විදියක් නැහැ නේ බෙහෙත් නැත්නම්. හොඳයි. ඉතින් මේක මං හිතන්නේ මේ මේ අපි බලාපොරොත්තු වෙනවා කතා කරනවා 100%ක ඉලක්කයක්. හැබැයි මේ තියෙන දේ පිළිබඳව අපි අගේ කිරීමක් නැහැ අපේ සමාජයේ. හොඳයි. දැන් ඒ කියන්නේ අපි අර සාධාරණ සමාජයක් කියන එක ලියා ගන්නත් ප්‍රශ්නයක් තියෙනවා. මේක මම දන්නේ නැහැ මේ මාතෘකාව උඩ දිගට යන්න ඕනේ නැහැ. හැබැයි නෑ නෑ සංක මම මේ මේ සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය ගොඩනගන්න හදනකොට දැන් මේක මේ මහත්තුරු විශේෂයෙන්ම ගෙවිදු මහත්මයාත් අපේ සමරනායක මහත්තයාත් කිව්වා මේ මේ සෝපිත හාමුදුරුවෝ පාවිච්චි කරගත්තා මේ වැඩේට කියලා. හැබැයි මම මතක් කරලා දෙනවා මේ මහත්තුරු දෙන්නට මේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය 94 දී මොකද්ද කිව්වේ? විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා 2005 දී මොකද්ද කිව්වේ? නෑ ඔබතුමාට හිතෙන්නේ නැද්ද අපි ඒ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමයයි මේ හරි සීමිත රාමුවකින් රැඳෙනවයි කියන්නේ. එතෙන්ද හිර කරේ? සාධාරණ සමාජයක් කියන්නේ ලොකු චිත්‍රයක් අපි පොඩි තැනක් ස්පර්ශ කරනවා කියන්නේ. මේ මහත්තුරු දෙන්නම කිව්වේ මේ පුංචි කෑල්ල අරගෙන මේ විනාශ කරා කියලානේ. අපි නෙවෙයි ඔබතුමල්ලා කිව්වේ අර මේ නම දැම් මේ සාධාරණ සමාජයක් කියලා දැම්මට අවශ්‍යතාවය තිබ්බේ වෙන එකක්. ඒක නිකන් හරියට මේ අර කාට හරි නමක් දානවා එහෙම නේ කිව්වේ. දැන් ඔබතුමා ඒකට උත්තර දුන්නේ නැහැ නේද? ඔබතුමා ඒක කිව්වේ එහෙම නේ ඒකට විසඳුම් උත්තර දීලා. ඒක නාමිකව ගත්තා. සාධාරණ සමාජයක්. ඒක තමයි. හරිද? ඒ සාධාරණය මෙතුමා කියනවා මේ බස් එකේ හිර වෙලා යනකොට තියෙන ඕන සාධාරණය. ඔබතුමා කියනවා තව එකක්. අපි කියනවා මේක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. මේක කතා කරා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය. මේක කතා කරා මහින්ද රාජපක්ෂ මහත්තයා. එතකොට සෝපිත හාමුදුරුව මේක මේ මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය කරන්න ගෙන අපි ගන්න වෙන්නේ. ඉතාලම පැහැදිලිව සෝපිත හාමුදුරුව කිව්වා ඔබතුමා කොළඹින්දල කතරගමට පයින් ගියේ මේකට. ඔබතුමා ජනතා විමුක්ති පෙරමුණත් එක්ක මේ ගිවිසුම් අත්සන්කරේ මේකට. එහෙනම් මේක කරන්න. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයා 2015 පරාජය කරන්න කරපු මේ 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 කුමන්ත්‍රණයක් නෙමෙයි මේක. ඒක අපි අවබෝධ කරගන්න. හොඳයි සමරනායක මහත්මයා මොකද්ද ඔබතුමා ගැන විශේෂ හැඳින්වීම් වගේකුත් කරා මේ සාධාරණ සමාජයක් අර්ථ නිරූපණය කිරීම පිළිබඳ. දැන් ඔබතුමා සඳහන් කරේ මේ අර සිවිල් සංවිධාන සඳහන් කරන සාධාරණ සමාජයට වඩා වෙනස් දෙයක් ගැන මේ ව්‍යුහාත්මක වෙනසක් ගැන ඒක ගැන අපි කතා කරමු සමරනායක. සංක ලෝකේ තියෙන තාක් සියලු දේ සාපේක්ෂකයි. හරි. නමුත් සාධාරණ සමාජයක් කියන්නේ කුමක්ද කියන එක ගැන නිශ්චිත අර්ථකථනයක් කරන්න පුළුවන්. ඔබට බඩගින්නේ ඉන්න ලැබෙන්නේ නැත්නම් යම් සමාජ ක්‍රමයේ ඒක සාධාරණ සමාජ ක්‍රමයක්. මට කියන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළාම වී විකුණ ගන්න බැරි ගොවියාගේ ප්‍රශ්න විසඳෙනවද? වට්ටක ගොවියගේ ප්‍රශ්න විසඳෙනවද? පුහුල් ගොවියගේ ප්‍රශ්න විසඳෙනවද? කිරි ගෙනහල්ලා පාරේ හලලා යන කිරි ගොවියගේ ප්‍රශ්න විසඳෙනවද? හැමදාම පාරේ ඉන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගේ ප්‍රශ්න විසඳෙනවද? සාධාරණ සමාජයට නිශ්චිත හැඩයක් තිබෙනවා. ඊළඟට මට තව කරුණක් කියන්න ඕන. සංක මම යම් නිදර්ශනයක් දෙන්නේ සමස්තය නියෝජනය කිරීම සඳහා. නැතුව මට මුළු සමස්තයටම ගැලපෙන උදාහරණ රාශියක් සඳහන් කරන්න බෑනේ මේ කෙටි වේලාවේදී.
මම රෝහල් ගැන සඳහන් කරේ මේ කියන සාධාරණ යහපාලන ආණ්ඩුව ඇවිල්ලා මිනිස්සුන්ට ලෙඩ වුණාම දඬුවම් කරන්න පටන් ගත්තා. දැන් ඔය සෞඛ්‍ය සේවයේ ප්‍රගතිය මේ ආණ්ඩුවේ සින්නක් කර ලියා ගන්න උත්සාහ කළාට අපේ රටේ සෞඛ්‍ය සේවයේ ප්‍රගතිය ඇති වෙන්නේ දීර්ඝ කාලයක ඇතිවෙච්ච විකාශනයක් සංක නිදහස ලැබීමටත් පෙර මේ රටේ සිටි සමාජවාදී වාමාංශික අදහස් දරන පිරිස්වල සහභාගීත්වය නිසා පෙළඹවීම නිසා උද්ඝෝෂණ නිසා තමයි නිදහස් සෞඛ්‍යයක් ඇති වෙන්නේ. ඒක පසුක මේ 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 ආණ්ඩුව යටතේ පරිහානියට ගිය ඇත්ත වශයෙන්ම දියුණු වෙනවට වඩා. ඉතින් ඔය කියන තරම් සෞඛ්‍ය සේවය දියුණු නම් ඇයි විශේෂ භාර ඇමතිවරයා තමන් අසනීප වුණාම මවුන්ට් එලිසබෙත් රෝහලට යන්නේ? ඒක තමයි අර දේශපාලන සංස්කෘතිය. මම අර ඉස්සෙල්ලා කිව්ව දේශපාලන සංස්කෘතිය ප්‍රශ්නේ. මට සමාවෙල කතා කරන්න දෙන්න. ඊළඟට මගේ කාරණට එන්න. දැන් මේ 2015 ජනවාරි 8 වටා තමයි සාධාරණ සමාජය ප්‍රජාතන්ත්‍රවාදයේ යහපාලනේ මේ සියල්ල නිර්මාණය වෙන්නේ. මගේ කියවීම 2015 ජනවාරි 8 පිළිබඳව මට පැහැදිලි කරන්න ඉතාම කෙටියෙන් ඉඩ දෙන්න සංක. 2015 ජනවාරි 8 ස්වාභාවික දේශපාලන ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් නොවේ. 1956 දී 1970 දී 1977 දී සිදු වූ ආකාරයේ මේ පොළවේ උපන්න සාධක මත පදනම් වුණු දේශපාලන ව්‍යාපාරයක ප්‍රතිඵලයක් නොවේ. එය වෙන වෙනම න්‍යාය පත්‍ර සහිත වෙන වෙනම උවමනාවන් සහිත කණ්ඩායම් රාශියක් එකතු වෙලා ක්‍රියාත්මක කරපු ව්‍යාපෘතියක්. කවුද ඒ වෙන වෙනම කණ්ඩායම්? එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන පක්ෂය. ඒකට බලය අවශ්‍යයි. ඒක තමයි ස්වාභාවික ලක්ෂණය. එතන මේ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වයට තියෙන ව්‍යාපෘතියක්, සැලැස්මක්, න්‍යාය පත්‍රයක්. ඒක එළියට ආවා එක්සත් ජාතික පක්ෂයේ එක්සත් ජාතික පෙරමුණ නමින් 2001 දෙසැම්බර් 5 වෙනිදා පැවති පාර්ලිමේන්තු ඡන්දයෙන් ජය ගැනීමෙන් පස්සේ. මොකද්ද මේ එයාගේ ව්‍යාපෘතිය? ඒක ව්‍යාපෘතිය තමයි සංක මේ මුළු රටම වෙළඳ පොළ මාකට් එකක් බවට පත් කිරීම. ඒක තමයි ඒගොල්ලන්ගේ දේශපාලන දෘෂ්ටිය. ඒ මාකට් එකේට රටක් නැහැ, ජාතියක් නැහැ, ආගමක් නැහැ, සංස්කෘතියක් නැහැ. වෙළඳ පොළ මාකට් එක. ඩුබායි වගේ, හොංකොං වගේ, තායිවානිය වගේ, නැත්නම් සිංගප්පූරු මේ අති වෙළඳ පොළ. ඒ වෙළඳ පොළට ඇවිල්ලා ගෝලීය ප්‍රාග්ධනයට තමන් රිසිසේ මේ රටවල ආර්ථික අතිරික්තය අතපත ගාගෙන යන්න ඉඩ සැලසෙන ව්‍යාපෘතිය. ඒක සඳහා තමයි ඔහු LTTE සමග සටන් විරාම ගිවිසුමකට යන්නේ. ඒ සඳහා තමයි ඔහු රිගේනින් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ගෙන එන්නේ. ඒක අසාර්ථක වෙනවා. චන්දිකා කුමාරතුංග මැතිනිය ආණ්ඩුව පිසිරුවා හරිනවා. 2004 නැමත් මහමැතිවරණයක් එනවා. ඒ මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරපු මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මුල් පිටුවේ තිබුණු තේමාව තමයි සංක මට මතක් වෙන්නේ මේ ඉංග්‍රීසි පිටපතේ තිබුණා to complete unfinished business. යන නිම නොකළ ව්‍යාපෘතිය සම්පූර්ණ කරන්න. ඔහු 2004 බලයේ ඉල්ලනවා. අර 2001 පටන් ගත්ත නිම නොකළ ව්‍යාපෘතිය සම්පූර්ණ කරන. ඒ ව්‍යාපෘතිය තව කොටසක් තමයි මේ රට බටහිර ගෝලීය ධනවාදයේ අධිරාජ්‍යවාදීන්ගේ දඩබිමක් ගොදුරුබිමක් බවට පත් කරන්නේ. ඒ 2001 පත් වුණු අගමැතිවරයා 2003 සැප්තැම්බර් මාසේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ හමුවේ කියනවා ඉරාකය ආක්‍රමණය කිරීම හරි කියලා. නමුත් තේරුම් ගන්න සංක නොබැදි ව්‍යාපාරයේ රටවල් 118ම විරුද්ධ වුණා ඉරාකය ආක්‍රමණය කිරීම ගැන. එදා හිටපු දෙවැනි ජුවාන් පාවුලු පාප්පාන්සේ ජෝර්ජ් බුෂ්ට ලියලා කිව්වා ඉරාකය ආක්‍රමණය කරන්න එපා කියලා. නමුත් අපේ අගමැති එක්සත් ජාතීන්ගේ හමුවේ කියනවා ඒක සාධාරණයි කියලා. අන්න ඒ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයට තමන් අතට බලය ගන්න ඕන. ඊළඟට හිටියා මේ රටේ වාර්ගික පදනමක් මත වෙනම රාජ්‍යයක් තමන්ට කවදා හෝ නිර්මාණය කර ගත යුතුයි කියන අදහස දරන දෙමළ ජාතික සන්ධානය. මේකට ඕනෑ තරම් සාක්ෂි තියෙනවා. ඒකේ අරමුණ පැහැදිලි කරගන්න අපි ගනිමු. LTTE විනාශ කිරීමෙන් පසු 2012 මඩකලපුවේදී තියෙනවා ඉලංකේ තමිල් අරසුකච්චි පක්ෂයේ වාර්ෂික සමුළුව. ඒ සමුළුවේදී සම්බන්ධන් මහත්තයා
කියනවා අද තිබෙන අන්තර්ජාතික පරිචය අනුව අපට අවස්ථාව උදා වී තිබෙනවා ජීවිත හානියකින් තොරව අපි අතට අරගෙන අපි දිනා ගැනීමට උත්සාහ කළ ඉලක්කය ජීවිත හානියකින් තොරව සපුරා ගැනීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. අන්න ඒ ඉලක්කය සපුරා ගන්න දෙමළ ජාතික සන්ධානයේ එකට එකතු වුණා. ඊළඟට මේක හිටියා ලෝකයේ පාලනය කරන බලවත් රටවල් සංක මෙන්න මේ කාරණේ මට කෙටියෙන් හරි පැහැදිලි කරන්න ඕන. 15 වෙනි සියවසේ සිට ගොඩනැගෙන ලෝක පරයායේ ස්වභාවය තමයි ධනවත් සහ බලවත් රටවල් අතරසක් මුළු ලෝකයේම ඍජුව සහ වක්‍රව පාලනය කරන. මේ ව්‍යාපෘතියට පිටින් වැට බාධා පැමිණියා. ඒ එක බාධාවක් තමයි 20 වෙනි සියවසේදී බිහි වූ සමාජවාදී රාජ්‍ය පද්ධතිය. ඒ සමාජවාදී රාජ ක්‍රමයේ බිඳ වැටෙනවා 1991 දී. ඉන් පස්සේ ඇමරිකාව සැලසුම් හදනවා මුළු ලෝකයේම තමන්ට අවශ්‍ය පරිදි පාලනය කරන්න. ඒ තමන්ගේ ආර්ථික සුභසිද්ධිය සඳහා. එහිදී ඔවුන් දකිනවා මේ රටේ හිටපු කලින් ආණ්ඩුව තමන්ට බාධාවක්. මොකද ඒ ලෝකයේ පාලනය කිරීමේ ව්‍යාපෘතියේ මෙවලම් රාශියක් තියෙනවා. මෙවලම් රාශියෙන් එකක් තමයි සෑම රටක්ම හැකිනම් බෙදා වෙන් කිරීම. සමරණායක මහත්මයා, ඒ කියන්නේ දැන් ඔබතුමාගේ ඔය 2015 ජනවාරි 8 සිදු වුණු වෙනස සම්බන්ධ පසුබිම සාධාරණ සමාජයක් එක්ක ගැළපෙන තැන මට දෙන්න මම එතනට එනවා. ඔව් සංකම දෙන්න. මේ අය හිටියා. ඊළඟට ඔවුන්ට තව ප්‍රශ්නයක් තිබුණා. කලින් තිබුණු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බටහිර ලෝකයේ ආර්ථික ආධිපත්‍යයට අභියෝග කරමින් එන චීනයට සමීප වීම. ඔබ දැන් දන්නවා දැන් චීනය ලෝකයේ අංක දෙකේ ආර්ථිකය. 2040 වෙන විට ඒක අංක එකේ ආර්ථිකය. ඒ නිසා චීනය කොටු කරන්න ඕන. චීනයට හිතවත් හැම කෙනාම තමන්ගේ සතුරෙක් විදිහට සැලකනවා බටහිර රටවල්. ඊළඟට මේ අය වැඩිපුරම ක්‍රියාත්මක වුණේ තමන්ගේ තානාපති කාර්යාල හරහා. ඒ වගේ ඔවුන්ගේ අරමුදල් වලින් ගැපෙන සංවිධාන හදාගත්ත කණ්ඩායම් හරහා. ඊළඟට මේ ව්‍යාපෘතිය ගෙන ඒමේදී ඔවුන් විවිධ සාධක ප්‍රයෝජනට ගත්තා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ ලොකු කාලයක් දැන් මට කෙටි කාරණයක් කාර්ය සාධනයක් තියෙනවා. ඒ වගේම මේ ආණ්ඩුවේ බරපතල වැරදි තිබුණා. අන්න ඒ වැරදි ප්‍රයෝජනට ගත්තා මේගොල්ලෝ මේ පිරිස්වල අර සැඟවුණු ව්‍යාපෘතිය ක්‍රියාත්මක න්‍යායපත්‍රයේ ක්‍රියාත්මක කිරීම සඳහා ඒකට සුජාත භාවයක් ගන්න. අන්න ඒ සුජාත භාවය ගැනීමට තමයි ගෙනාවේ සාධාරණ සමාජය. ඔය තව යහපාලනය වගේ දේවල්. යහපාලනය කියන්නේ සංක ලෝක බැංකුව හදපු සංකල්පයක්. අප්‍රිකානු රටවල සම්පත් කොල්ල කන්න ඒ රටවලට පිවිසීම සඳහා මෙන්න මේ උගුලට තමයි අපේ රට අහුනේ. අද ඒ උගුලට හිරවෙලා මේ රට ඉතාම භයානක ආර්ථික දේශපාලන සමාජ අර්බුදයකට ඇද වැටිලා තියෙනවා. ඔය කියන අපේක්ෂා කරපු ඒ මහත්තුර ඇත්තෙම සමහරු අවංකව හිතන්නේ නැති පසුගිය ආණ්ඩුවේ වැරදි නිසා ඇතැම් මාධ්‍යකරුව උගත්තු හිතුව මීට වඩා සාධාරණ සමාජයක් බිහිවේ කියලා. තව කරුණ මේ අය අදහසක් දුන්නා මේ මිනී මැරීම් අසාධාරණය මාධ්‍ය මර්ධනය සියල්ලම මහින්ද රාජපක්ෂ ජනාධිපති ගෙදරින් ගෙනාවා කියලා. මේක දීර්ඝ කාලයක් තිස්සේ පටන් ගත්තේ 1981 දී තමයි සුරේන්ද්‍ර කියන ඡායාරූප ශිල්පියා ඝාතනය කරන්නේ UMP ආණ්ඩු කාලේ. ඊට පස්සේ ඔබ දන්නවා මේ රට ලේින් නැහැ වී ගිය සමයක් තිබුණේ. ඒ නිසා එක වකවානුවකට මේක ලඝු කරලා එක පුද්ගලයෙකුට ඇඟිල්ල දික් කළා මේ සත්‍ය වසන් කරන්න බෑ. හොඳයි ජනරජ මහත්මයා, දැන් මෙතුමා සඳහන් කරන ආර්ථික වශයෙන් සහ සමාජීය වශයෙන් අගාධයකට යමින් තිබෙනවා කියලා. දැන් ඔය එඩ්කා ගිවිසුම සම්බන්ධ සාකච්ඡාවක් තියෙනවා. සිංගප්පූරු ගිවිසුම අත්සන් කළ ඉවරයි. දැන් අනාගතයේ පහුගිය සතියේ හම්බන්තොට රේල්වේ පාරවල් හදන එක විදේශ සමාගමකට දෙන්න කැබිනට් අනුමැතිය ලැබුණා. ලංකාවේ පුරවැසියා දිගින් දිගටම අසාධාරණයකට ලක් වෙමින් සිටිනවා කියලා ඔබතුමාට නිරීක්ෂණය වෙන්නේ නැද්ද? මැතිවරණ කල් දැමීම ඔස්සේ ජනතාවට තිබෙනව ඡන්දයිති උල්ලංඝනය වෙමින් පවතින අර්බුද විදිහට නිරීක්ෂණය වෙන්නේ නැද්ද? ඔව් මෙහෙමයි. දැන් සංක අපි අර මුලින් ඉඳලම මම මුලින්ම කිව්වා මේ අර ඔබත් ඒ ප්‍රශ්න ඇහුවා මේ කේතුමති රාජ්‍යයක් ගැන. දැන් අපි ඇත්තටම 2015 ජනවාරි 8 වෙනිදා කේතුමති රාජ්‍යයක් බිහි වෙයි කියලා බලාපොරොත්තු වුණේ නැහැ. ඒ කියන්නේ මේ 2015 ජනවාරි 8 දේශපාලන වෙනසෙන් පස්සේ ලංකාව ලෝකයේ තියෙන උතුම්ම රට බවට පත් වෙලා ඒක කිසිම වරදක් නැති රටක් බවට පත් වෙයි කියලා අපි විශ්වාස කරේ නැහැ. මම අර ඉස්සෙල්ලා කිව්වා අපි බලාපොරොත්තු වුණේ ඊට ඉස්සෙල්ලා අර වන් වේ ට්‍රැෆික් එක පැත්තකට විතරක් ගිය ගමන් මාර්ගය හැමෝටම ප්‍රජාතන්ත්‍රවාදී ඉඩක් හැදෙන විදිහට වෙනස් කරා. ඒ වෙනස අපි දේශපාලන වශයෙන් කරා. ප්‍රශ්නේ තිබුණේ ඒ දේශපාලන වශයෙන් කරපු වෙනස්කම ඉදිරියට ගෙන යන්නට අපිට බැරි වීම. දැන් මම හිතන්නේ මේ
දැන් පුරවැසි සමාජය හැටියට අපි මූණ දීලා ඉන්න බරපතල ප්‍රශ්නේ ඒකයි. ඒ කියන්නේ දේශපාලන වෙනසකට දායක වෙලා පුරවැසියෝ යම් යම් පුද්ගලයන්ව තනතුරු වලට ගෙනල්ලා තමන්ගේ ඡන්දෙන් මහජන න්‍යායපත්‍රයකුත් හදලා ඒකට දින 100ක වැඩසටහනකුත් හදලා ඊළඟට අවුරුදු 5ක කාලය ඇතුළත මෙන්න මේ දේවල් ඉෂ්ට වෙන්න ඕන කියලා පිළිවෙලට එකින් එකක් දාලා මෙහෙමත් කරයින් පස්සේ අවුරුදු 3ක් ගත වෙනකොට ආපස්සට හැරිලා බලනකොට ඒක සිද්ධ වෙලා නැත්තම් එහෙම මං හිතන්නේ මේ අපේ රටේ දේශපාලන සංස්කෘතිය පිළිබඳ ගැඹුරු ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඒකයි මේකේ තර්කය. ඒ කියන්නේ දැන් ඒ නිසා මොකද්ද වෙලා තියෙන්නේ? මේ අවශ්‍ය සමාජ ප්‍රතිසංස්කරණ අපට කරන්නට බැරි වීම නිසා සමාජය ඇතුලේ ආකල්පයක් ඇති වෙමින් තිබෙනවා මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක දුර්වල දෙයක්. හරි, මිනිසුන්ගේ අයිතිවාසිකම් වලට අවස්ථාව දෙනවා කියන එක නරක දෙයක්. ඊළඟට මිනිසුන්ට හැමෝටම සමානාත්මතාවයෙන් සලකනවා කියන එක නරක දෙයක්. ඊළඟට මැදේ තියෙන බලය කේන්ද්‍ර මේ පරිධියට ගිහිල්ලා මිනිස්සු එක්ක බලය බෙදා හදා ගන්නවා කියන එක නරක දෙයක්. මේ විදිහට ඔබතුමායි මෙතුමායි දෙන්නම අර දේශපාලන සංස්කෘතියක් කියලා මේක ස්ප්‍රෙඩ් කරලා ආහරින ස්වරූපයක් තියෙනවා. පුද්ගලානුබද්ධ නැද්ද? ජනාධිපතිතුමාට වගකීමක් නැද්ද? අග්‍රාමාත්‍යවරයාට වගකීමක් නැද්ද? ඊට පස්සේ ඔය ආර්ජුන් ඇලෝෂියස්කින් සල්ලි ගත්තයි කියන 118ට වගකීමක් නැද්ද? එතකොට සමාජයට විරුද්ධව කතා කරන NGO සංවිධාන වලට වගකීමක් නැද්ද? දැන් මම කිව්වේ පුද්ගලානුබද්ධ නැද්ද? ඔව්, ඒක නිශාන් මේ කවුද සංගම මම කිව්වේ මගේ කතාව මුල් කතාවේ අවසානයේදී මේ මහජන න්‍යායපත්‍ර ඉෂ්ට කරන්න ඒ මහජනයාගේ බලයෙන් පත්වෙච්ච ජනාධිපතිවරයාටවත් අගමැතිවරයාටවත් ඔවුන්ගේ දේශපාලන පක්ෂවලටවත් දේශපාලන අධිෂ්ඨානයක් නැහැ කියලා. අපි මේ විවේචනය ගේනවනේ. දැන් අර සෝවිත හමුදුරු කිව්වනේ අපි අවුරුදු 5කට කොන්ත්‍රාත් එකක් දීලා කටවහගෙන ඉන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් ඔබතුමාලගේ තෝරා ගැනීම වැරදිද? නෑ, තෝරා ගැනීම හරි. තෝරා ගැනීම වැරදි කියන එක තීරණය වෙන්නේ ඒ මොහොතේ. නෑ, නියෝජිතව දෙන්න වැරදිද? 2015 ජනමාර්ගයේ 8 වෙනිදා ඒ මොහොතේ තිබිච්ච තෝරා හොඳම තෝරා ගැනීම තමයි අපි කරේ. දැන් ඒක ආපස්සට යනකොට ඒතකොට අපි විශ්වාස කරා ඒ තෝරා ගැනීම කරනකොට ඔවුන් අර මහජනතාවට පොරොන්දු වෙච්ච න්‍යායපත්‍රය ඉෂ්ට කරයි කියලා. මං කියන්නේ සංක අපි මුහුණ දෙන සංකීර්ණ ප්‍රශ්නය මේක. ඒ කියන්නේ පුරවැසියෝ හැටියට අපි මුහුණ දෙන සංකීර්ණ ප්‍රශ්නය. ඒතකොට මහජනතාවගෙන් ඡන්දෙන් තේරීපත් වෙච්ච ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඒ න්‍යායපත්‍රයට එකතු වෙලා ඉන්නේ නැත්නම් එහෙම මේ ප්‍රශ්නේ කොහොමද විසඳගන්නේ කියන එක තමයි අද අපි පුරවැසි සමාජය හැටියට මුහුණ දීලා තියෙන ප්‍රශ්නේ. ඒක නිසා ඒ න්‍යායපත්‍රයේ දුර්වල වීම නිසා ඒක ඉෂ්ට කරගන්නට බැරි වීම නිසා අද සමාජයේ අලුත් අදහසක් ගේනවා. නෑ, අර පරණ ආඥාදායකය තමයි නැවත ඉන්න ඕන. ඒකට ගේනවා මේ සොඳුරු ආඥාදායකය කියලා අලුත් කතාවකුත්. ලෝකේ සොඳුරු ආඥාදායකයෝ නෑ, හිටපු අය ඔක්කොම ආඥාදායකයෝ තමයි, ඒකාධිපතියෝ තමයි. දැන් ඒ අය බොහෝ අය මහජන ඡන්දයෙන් පත් උනේ. මහජන ඡන්දයෙන් පත් වෙලා අවසානයේ ඉවරුනේ හිට්ලර්ලා වෙලා. ඉතින් ඒ නිසා සමාජය ඇතුලේ මේ අදහස වර්ධනය වෙලා තිනවා. දැන් මේක වැදගත් ප්‍රශ්නයක් අපි කතා කරන්න ඕන. මොකද මහජනතාව බලාපොරොත්තු වෙච්ච මූලික වෙනස්කම් මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වලට යන්නට නොහැකි වීම නිසා මහජනතාවම හිතනවා නෑ, අර පරණ ආඥාදායක ස්වරූපයේ තමයි අපිට ගැලපෙන්නේ කියන තැනට ආවොත් එහෙම ඒක රටේ විශාල ඛේදවාචකයක්. ඔබතුමාලට මේ විකල්පයක් තියෙනවද 2020 සඳහා? ඒ කියන්නේ තෝරා ගැනීමක් තියෙනවද? ඒ කියන්නේ ඔබ කියන්නේ පුද්ගලෙක් හරියටද? පුද්ගලෙක් හරිය යම්කිසි නිකන් ඡායාවක් හරිය ඉන්නවද නිකන්? ඊටාම පැහැදිලිව නෑ. දැන් මොකද හේතුව? දැන් සංක ලංකාවේ දේශපාලනය වෙනස් වෙන්නේ කොහොමද කියන එක හරිම ශීඝ්‍රගාමීනේ. දැන් අපි 2015 උදාහරණයටම ගියොත් එහෙම මහින්ද රාජපක්ෂ මහත්මයා අවුරුද්දකට ඉස්සෙල්ලා තමයි වැඩේට බැස්සේ. ඇහුවේ කොහොමද? කෝ මේ කෝ අපේක්ෂකයා මම ඇවිල්ලා ඉන්න බොක්සිං වලලට මම ඇවිල්ලා ඉන්න කෝ ප්‍රතිවාදියා. එහෙමනේ ඇහුවේ. ඊළඟට 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා මුළු ජීවිත කාලය පුරාම තමන්ට අවශ්‍ය වෙලාවට ජනාධිපතිවරණ ඡන්දය තියලා මේ ජනාධිපති ධූරයේ පවත්වාගෙන යන්නත් ජනාධිපති ධූරයේ ඉන්නත් ඊට පස්සේ තමන්ගේ පුතා වෙතෙන්ට ගේන්නත් එහෙම ලොකු සැලසුමක් තිබ්බේ. හැබැයි ඉතින් මාසයක් එකමාරක් ඇතුළත මේ ඔක්කොම උඩියට කරුණා. ඒ නිසා දේශපාලන ලංකාවේ දේශපාලන ගතිකයන් වෙනස් වෙන ආකාරය සමහර වෙලාවට මේ ඉක්මන්ට ක්‍රීඩා පිටියට බැහැපු අය දුවල හති වැටෙනකොට වෙන්න පුළුවන් සමහරලාට ඊළඟ තරංකාරය ඉන්නේ සංක. ඒක ලංකාවේ උදාහරණ තියෙනවා. ඉතින් ඒ නිසා අපිට තාම නැහැ. අපි කියන්නේ දැන් තාම ඒකට කල තියෙනවනේ. 2019 2020 තියෙනවා. ඒ වෙනකොට ලංකාවේ දේශපාලන ගති කියන්නේ වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැන අපිට දැම්ම පේන කියන්න අමාරු. හැබැයි අපි එක දෙයක් කියන්න ඕන සංක. 2015 ජනවාරි 8 වෙනිදා දේශපාලන වෙනසට දායක වෙච්ච අය තමන් කරපු දේශපාලන වෙනස ක්‍රියාත්මක වෙන ආකාරය ගැන විවේචනයක් කරනවා.
අපි අපි දැන් මේ වේදිකාවට ඇවිල්ලා ජනාධිපතිවරය අගමැතිවරයව විවේචනය කරන්න ඒ පදනමේ. දැන් අපිට කියන්න පුළුවන්කම තිබ්බනේ ඔවුන් කරපු හොඳ ටික විතරක් අරගෙන අනිත් ටික ඔක්කොම පැත්තකට දාලා අමතක කළා. නෑ මේ හොඳ ටික ප්‍රමාණවත් කියලා අපිට කියන්න තිබ්බනේ. නමුත් අපි අද අර වියංගොඩ මහත්මයා කිව්වා වගේ මේ දේශපාලන වෙනස කරන්න දායක වෙච්ච අපි මේවිල්ලා මේ ආණ්ඩුව විවේචනය කරනවා. ඒක තමයි වෙනස. හැබැයි 2015 ජනවාරි 8 වෙනිදාට ඉස්සෙල්ලා තිබිච්ච ආණ්ඩුවේ බුද්ධිමතුන් ඒ ආණ්ඩුවත් එක්ක හිටපු බුද්ධිමතුන් දේශපාලනඥයන් විචාරකයන් කවුරුත් අද වෙනකන් ඒ ආණ්ඩුව කරපු දේවල් විවේචනය කරන්නේ. ඒ වෙනුවට ඒ දේශපාලන වෙනස උනේ බටහිර රටක කුමන්ත්‍රණයක් නිසාය උනේ. එහෙම නැත්නම් මේ කවුරු හරි ඩොලර් දීම නිසාය සිද්ධ උනේ කියලා මේ ලෝකේ කොහෙවත් තියෙන වෙන අහසේ පාවෙන සංකල්පයක් ගේනවා. හැබැයි ඒ මම මිරිසලක් කියලා දිනවා මේ දේශපාලන වෙනස කරේ මිනිස්සු. මේ මිනිස්සු ඒ දේශපාලන වෙනස කරේ මොකක්ද කියන එක ගැන ඇයි කියන එක ගැන ස්වයං විවේචනයක් ඒ කාටවත් නැහැ. අඩු ගානේ දැන් මේ ඔය අලුතෙන් දේශපාලන බලයක් ඉල්ලන අය තමන් 2005 වෙනකම් කරපු 2015 වෙනකම් කරපු දේවල් ගැන විවේචනය කරන්න එපැයි. ඒ කාලේ ලසන්ද වික්‍රමතුංග ඝාතනය වුණානේ. ඒ කාලේ තාජුරීන් ඝාතනය වුණානේ. ඒ කාලේ ප්‍රගී තෙක්නෙලිගොඩ අතුරුදන් වුණානේ. සිවරාම මැරුවානේ. දැන් අපි සරල උදාහරණ ටිකක් ගත්තොත් මේවා උනේ කොහොමද කියලා අඩු ගානේ කියන්න එපැයි. ඊළඟට මිග්යානා ගනුදෙනුවක් සිද්ධ වුණානේ. හරි ඒ වගේ දේවල් වුණාද නැද්ද කියන එක ගැන පැහැදිලි කරන්න එපේ. ඒ කිසිම දෙයක් ගැන ස්වයං විවේචනයක් නැතුව දැන් නැවත ඇවිල්ලා කියනවා අපිට බලය දෙන්න කියලා. හැබැයි අපේ වෙනස තියෙන්නේ 2015 ජනවාරි මාසේ 13 පස්සේ ඒ මාසේ ඒ අවුරුද්දේම පෙබරවාරි මාසේ ඉඳලා පටන් අරගෙන තිබිච්ච බැඳුම් කරේ ඒ සිද්ධ වෙච්ච මංකොල්ල ගැන අපි විවේචනය කරනවා. ඒකට වග කියන්න ඕන කවුද කියන එක ගැන අපි කතා කරලා තිනවා දිගින් දිගටම. මහජන රැස්වීමලත් කතා කරා. ජනරජන මහත්මයා ඔය සියල්ලම ඒ කියන්නේ තර්කානුකූලයි. හරි. දැන් හැබැයි ඔය කොළඹ කේන්ද්‍ර කරගත්ත මධ්‍යම පාන්තික උගතුන් පිරිසක් කතා කරන ඔය සාධාරණ සමාජයට ඔබෙන් ගිය තවත් ප්‍රශ්න වගයක් තියෙනවානේ. සීදි විනාසා ගැනීම මතින් අපි ඉහළ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. අපි හැමදාම දැන් ලෝකේ හතරවෙනි තැනට පත් වෙලා තියෙනවා ස්වාභාවික විපත් අතින් පීඩාවට පත් වුණු මන්ද පෝෂණයෙන් අපි පීඩා විඳිනවා. අපි පොඩ්ඩක් ආපු ගමන් අපි වතුරට වැටෙනවා. ඊට පස්සේ ගම් වතුරෙන් දුගීභාවයෙන් රෝගාබාධ වලින් පීඩාවට පත් වෙනවා. ඒවා අදාළ නැද්ද මෙතුමා කියන වගේ ඒවා අර කුසට සම්බන්ධේවද නැත්තම් නෑ. දැන් සංක දැන් අර මේ කවුද අපේ මොහන් සමරනායක මහත්මයාත් කිව්වනේ විධායක ජනාධිපති ක්‍රමයේද ලොකුම ප්‍රශ්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරාම අර කිරිගොවියගේ ප්‍රශ්නේ විසදෙනවද? කිරිගොවියෝ තමන්ගේ කිරිගෙනල්ල හලන ප්‍රශ්නේ විසදෙනවද? විසදෙන්නේ නැහැ. අර ඔබ කිව්වා වගේම මේ අපි කතා කරන දේශපාලන න්‍යාය පත්‍රයේ ක්‍රියාත්මක වූ පමණින් හෙට ලංකාව කේතුමති පුරවරයක් වෙන්නේ නැහැ. ඒකයි මම මේ කිව්වේ. ඔය කියපු ප්‍රශ්න වලට උත්තර හම්බෙන්නේ නැහැ. ඒවට වෙන වෙනම උත්තර හොයන්න ඕන. ඒ සංකීර්ණ ප්‍රශ්න ඇතුලේ තමයි අපි ඉන්නේ. අර කිව්වා වගේ බඩගින්න සමාජයේ අඩු වෙන එක යම් ආණ්ඩුවක කාර්යයක්. ඒක කරන්න ඕන ආණ්ඩුව. ඊළඟට මහජන සෞඛ්‍ය ඉහළ මට්ටමකට ගේන එක ආණ්ඩුවක කාර්යයක්. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නිසා මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. ඉතින් අපි ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඒව අමතක කළා මේව කරන්න ඕන කියලාවත් මේක අමතක කළා අරක කරන්න ඕන කියන එකත් නෙමෙයි. යම් යම් අය ඒ කාරණා සම්බන්ධයෙන් ප්‍රමුඛත්වයේ දෙන්න ඕන. ඒ ගැන වැඩපිළිවෙළ හදන්න ඕන සහ ඒ ගැන ප්‍රතිපත්ති ඇති කරන්න ඕන. අපි මූලික වශයෙන් අවධානය යොමු කරේ ප්‍රජාතන්ත්‍රවාදයේ රාජ්‍ය ප්‍රතිසංස්කරණය කිරීම, ඊළඟට රටේ මිනිසුන්ගේ මානව ගරුත්වය ඇති කර ගැනීම, මිනිස් අයිතිවාසිකම් වලට ගරු කිරීම, ඒක අපේ ප්‍රමුඛතාවල්. ඒතකොට ඒ ප්‍රමුඛතාවල් සම්බන්ධයෙන් තමයි අපි කියන්නේ. මහාන් සමරනායක මහත්මයාට ඒ ගැන වෙන දැක්මක් තියෙන්න පුළුවන්. ගෙවිඳ කුමාරතුංග මහත්මයාට ඒක මෞබිමේ ස්වෛරීත්වය ස්වාධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නයක්. ඒක වෙනම කතාවක්. ඒ අපි මේ එකම ප්‍රශ්නයේ දිහා බලන විදිය. අපි යෝජනා කරන්නේ මේ එක පැත්තකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළා රට ප්‍රතිසංස්කරණ වලට ගෙනිච්චොත් එහෙම යම් ආකාරයක මීට වඩා වෙනස්කමක් සමාජයේ ඇති කරන්න පුළුවන් වෙයි කියලා. අනිද්දා පුවත්පත පෙරලලා බැලුවාම ඔබතුමා සිරස්තල කීයක් වෙන් කරනවද දේශපාලන න්‍යාය පත්‍රයේ නොබ්බට ගිය ජනතාවගේ හෘදයාංගම ප්‍රශ්න පිළිබඳව දැවෙන ප්‍රශ්න පිළිබඳව. ඒක පත්තරේක දේශපාලන න්‍යාය පත්‍රයේත් එක්කනේ සංක. දැන් මගේ මම මගේ පත්‍රයේ කෙනෙක් හරිනේ අනිද්දා පත්‍රයේට අපිට න්‍යාය පත්‍රයක් තියෙනවා. අපි කතා ගන්න විෂයන් තිබෙනවා. අපි වෙනත් සතිපතා පත්‍රයක තියෙන කාරණා ඔක්කොම අපි සාකච්ඡා කරන්නේ නැහැ. අපි තෝරාගත්තා. ඒ කියන්නේ අපිට සාපේක්ෂයි. මට සාපේක්ෂයි මම. ඔබට සාපේක්ෂයි ඔබ උනන්දුවක් දක්වන දේ. මට ප්‍රධාන සිරස්තල ටික මතක් වෙගෙන යනවා. එතකොට ඒ කියන්නේ ඒ
ඒ න්‍යාය පත්‍රයට පමණක් සීමා වෙනවා. මේ ඔව් මේ මෙහෙම මෙහෙම කිව්වොත් මං දන්නේ මේක පත්‍රයට ඇඩ්වර්ටයිස්මන්ට් කරනවා. නමුත් මම කියන්නේ දැන් අපිට මතයක් තියෙනවා සංක. ඒ කියන්නේ මේ රටේ වෙනස් වෙන්න ඕන ප්‍රතිසංක දේවල් ගැන අපිට පහුගිය කාලේ පුරාම අපි පවත්වාගෙන ආපු මතයක් අදහසක් තියෙනවා. හැබැයි වැදගත් කාරණේ මේ මතය ඉදිරිපත් කරන ගමන් මේ මතයට විරුද්ධව කවුරු හරි අපිට අදහස් ඉදිරිපත් කරොත් අපි එයට අවස්ථාව දෙන එක. ඒ කියන්නේ ගෙවින්දු කුමාරතුංග මහත්මයා ලිපියක් එව්වොත් පළ කරනවද? අනිවාර්යෙන්. ඒක නෙක කිසි විවාදයක් නැහැ. හොඳයි. කිසි විවාදයක් නැහැ. ගෙවින්දු කුමාරතුංග මහත්මයා මම රාවේ ඉන්න කාලේ ගෙවින්දු කුමාරතුංග මහත්මයාත් එක්ක පවත්වාගෙන ගිය සම්බන්ධයෙන් මොකක්ද කියලා එතුමා දන්නවා. හොඳයි අපි එතුමාට යමු. දැන් අර ගේනාපු තර්කයේ නිකන් පොඩි පදනමක් තියෙනවා වගේ. දැන් එතුමන්ලා ගත්ත නියෝජිතයන් පිළිබඳව ජනාධිපතිවරයා හෝ ගණිතවරයා පිළිබඳව විවේචනයක් යම්කිසි ප්‍රතිශතාත්මකව කියනවා මේවා වැරදි මේවා හරි කියලා. ඔබතුමාලගේ කඳවුරෙන් ඒ වගේ හඬක් ඇහෙන්නේ නැහැ නේද? සම්පූර්ණයෙන්ම හරි කියලා කියන සංකෝප ඒ කතන්දරේ වැරදි. ඒ කියන්නේ වැරදි කියන්නේ මේකයි මහින්ද රාජපක්ෂ රජයේ තියෙද්දිම එතුමාගේ රජයේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන මුල්ම විවේචනාවේ කොහෙන්ද? මොන පිළින්දාවේ? එතුමාගේ රජයෙන්ම ආවේ. ඊළඟට ආර්ථික ඝාතකය ගැන කතා කරන්නේ ඒ පොත ප්‍රකාශනපත් කරුණේ කොහෙන්ද? පොත ප්‍රකාශනපත් කරුණේ මේ මේ මොකද මේ දේශීතයි ජාතික ව්‍යාපාරයේ ප්‍රකාශනය කිරීට ප්‍රකාශනපත් වුණේ. ඉතින් එතකොට ඊළඟට ගත් අමරසේකර මහත්තයාගේ කෘති ගත්තොත් එහෙම ඒ කෘතිවල මේ 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 යන ආර්ථික ගමන ගැන බරපතල මේ සංවාදයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ මහින්ද රාජපක්ෂ රජය ගැන එහෙම ඊට පස්සේ යුද්ධය දිනපු රටේ කරන්න ඕනේ ප්‍රතිසංස්කරණ කරුණද කියන එක. ඒක ගැන බරපතල ඒ කියන්නේ රටේ පැත්තෙන් ජාතිකත්වයේ පැත්තෙන් විශාල ප්‍රශ්න කිරීම කරනවා. ඒ ප්‍රශ්න කිරීම තමයි චම්පි කරන්න යෝග සාතුරුලේ රතන හඳුරෝ පාවිච්චි කරේ සිංහල ජනතාවගේ ලක්ෂ 4ක් මේ වෙනස් කරලා හිටන් මේ රට පාවා දී මේ ක්‍රියාවලියක් සඳහා. එහෙම නැතුව මේ 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 මහතුරුන්ගේ විවේචනේ හින්දා නේද? එතකොට ඒ විතරක් නෙවෙයි. දැන් මේතුමන්ලගේ මේක හරිද මේ කියන එක? දැන් මං අහන්නේ දැන් මේතුමන්ලා කියන්නේ අපි මේ මහා බැංකු මංකොල්ලේ ගැන අපි කතා කරනවා කියලා. කතා කරනවා කියන එක එකක්. හැබැයි රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ආවම මුදල් පනත උල්ලංඝනය කළා. රටේ ව්‍යවස්ථා උල්ලංඝනය කළ විජාතිකයෙක්ව ගෙනල්ලා ඒ විජාතික සම්බන්ධයෙන් මම වග කියනවා කියලා පාර්ලිමේන්තුවට කියලා මහා අතිදැවන්ත මංකොල්ලයක් වුණාම ඉල්ලාස් වෙන්න කියන්න බැරි නම් මොනවද විවේචනේ? මොන බොරුවක්ද මේ කරන්නේ? නේද මේ අර දැන් අනිත් එක සමහර ඒවා ඒ ආකාරයටම සාධාරණත් නෑ. දැන් මෙතුමා කිව්වා අර නම් වගේක් සුදු ඇන්වල ඝාතන වෙයි. දැන් ඒ දැන් මේ ඒ ඝාතන සිද්ධ වෙන්නේ මොන යුගයේද? ඒ ඝාතන සිද්ධ වෙන්නේ ඒ ඝාතන සම්බන්ධයෙන් අපරාධකරුවන්ට දඬුවම් දෙන එක ගැන කිසිම ගැටලුවක් නෑ. හැබැයි ඒ ඝාතන සිද්ධ වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආරක්ෂක ලේකම් වගේම සරත් ෆොන්සේක මහත්මයා හමුදාපති හැටියට ඉන්න යුගයේ. එතනින් පස්සේ තව රජයක් තියෙනවා 2010 ඉඳන් 2015 වෙනකන්. දැන් මෙතුම කියපු විදිහට පහුගිය රජය අතහැරලා නම් චන්ද්‍රිකාව එහෙම අතහැරලා නම් එහෙනම් ඒකත් අතහරින්න ඕනේ. මෙතුමලට චන්ද්‍රිකාව අතහැරෙනවා. හැබැයි අර ඊට කලින් රජයේ අර ටික ඉතුරු වෙනවා. එතකොටත් මතක් කරන්න අමතක වෙනවා සරත් ෆොන්සේක මහත්මයා හමුදාපති තනතුරෙන් ගියන් පස්සේ ඊට පස්සේ ওই කියපු එක සුදු වෙන උදාහරණයක්වත් එන්නේ නැහැ. මන් දන්නේ ඒක අතර සම්බන්ධයක් තියෙනවද නැද්ද කියලා. හරි මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? නෑ මට අපේ කියමු එක ප්‍රශ්නයක් අහන්න දෙන්න. හොඳයි. දැන් එතකොට සරත් ෆොන්සේක මහත්තයා 2010 දී නෑ ආණ්ඩුවේ. නමුත් ඔය කියන සුදු වෑන් වලින් උස්සංගිය ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරපු වෙලාවේ සරත් ෆොන්සේක මහත්තයා හිටියා. ආණ්ඩුවේ. තුනම අර රයිට් පොඩ හරි. නේෂන් පුවත් පත්‍රයේ කට්ටුට පහර දෙනකටත් හිටියා. උපාලි මේ විවර පත්‍රයේ කට්ටුට පහර දෙනකටත් හිටියා. මේ මෙයා ඝාතනය වෙනකටත් හිටියා. ඊට පස්සේ 2010 න් පස්සේ මේ මහත්මයා හිටියේ නෑ. සරත් ෆොන්සේක මහත්මයා. ඒක 2010 ඉඳන් 2015 වෙනකල්. මේ කියන ආණ්ඩුව තිබුණා. එතකොට මොනවද ඔය දේවල් සම්බන්ධයෙන් ඔබතුමන්ලා කළේ ආණ්ඩුව ඇතුලේ? අනිත් එක තමයි දැන් මේ මම ප්‍රශ්න කරන්නේ මට දැන් මගේකත් මේ උත්තරේ ඔය ප්‍රශ්නේ උත්තරයක් දෙන්න ඒකයි මම කියන දේත් වැදගත් උත්තරයක් දෙන්න. දැන් සරත් ෆොන්සේකා මහත්මයා හමුදාපති හැටියට ඉඳලා මහින්ද රාජපක්ෂ මහත්මයාට විරුද්ධව මේ ජනාධිපතිවරණය ඉදිරිපත් වෙන්න පටන් ගත්තයින් පස්සේ සරත් ෆොන්සේක මහත්මයාට විරුද්ධව චෝදනා ගණනාවක් ගෙනල්ලා හමුදා අධිකරණයක් දාලා විශාල ව්‍යාපාරයක් ගෙනිච්චනේ. දැන් මේ ගෙවින්දු කුමාරතුංග මහත්මයා මේ නුකිය කියන්නේ ඔය කියන කාලේ සිදුවෙච්ච ඝාතන වලට සරත් ෆොන්සේක මහත්මයාත් වග කියන්න ඕන කියලානේ. අපි එහෙම හිතමුකෝ. මම දන්නේ නෑ. නෑ නුකිය කියන්නේ ඒකනේ මේ කියන්නේ. මම කියන්නේ ඒක ප්‍රශ්න කරන්නේ නෑ නේ. ඔයගොල්ලෝ ප්‍රශ්න කරන්නේ නෑ. ඒකනේ අනිත් හැමෝටම අවස්ථාව දෙනවා. දැන් මේ මහතුරු දෙන්න කතා පවත්වන්නේ නෑ. නෑ ඔබතුමා කතා කරන්න. මම එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මට එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඔය කියන විදිහට සරත් ෆොන්සේක මහත්මයා ඔබට වග කිව්ව තුයින් නම් ඇයි ඒ කාලේ ඒ ගැන පරීක්ෂණ පටන් ගත්තේ? හොඳයි හොඳයි කුමාරතුංග. ඒකට උත්තර දෙන්න. ගැටලුව තියෙන්නේ ඒ රජය සියලු දේවල්ම හරියට කරා කියන එක ගැන පිළිගැනීමක් නැහැ නේ. විවේචනය ඇතන හරි හිඳා වෙන්න පුළුවන්. හරි ගැටලුවක් නැහැ ඒක නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. හැබැයි
දැන් අද වෙනකොට මේ මහත්තුරු මේවා කරන්න ඊට ඉස්සෙල්ල චන්ද්‍රිකාගේ රජයේ තියෙනෝනේ. චන්ද්‍රිකා රජයේ ගත්තොත් බද්දගණි සංජීව කරපු ඝාතන. චන්ද්‍රිකා මෙතනිය පෞද්ගලිකව මිදිහත්ලා කරා කියන ශාරීරික පරිගැණීම්. මේ මිතුමන්ලගේ පොත්වල විශාල වශයෙන් ලියලා තියෙනවා. රාවේ පොත්පතේ විශාල වශයෙන් පළවෙලා තියෙනවා. මෙතුමා කත්ව හැටියට හරි නැත්නම් මෙතුමා නියෝජ්‍ය කත්ව හැටියට දිදී හැරි වික්ටර්වින් මහත්තයා ගලිපවල මෙතුමත් එතකොට ඒ පත්‍රයටම ලියනවා. ඒතකොට මේ මහත්තුරු ඉල්ලන්නේ නැහනේ ඒව ගැන පරීක්ෂණ කරන්න කියලා. ඒව ගැන ඒ අපරාධ වලට දඬුවම් දෙන්න කියලා. දැන් චන්ද්‍රිකා ඒ කාලේ මේ මෙහෙම කරන්න බෑ නිසං මොකක් හරි විසිනියම් තියෙනවනම් තියෙනවනේ. නැත්නම් මේ නෑ ඔබතුමා කතා කරන්නේ. ඒතකොට මේ එතකොට දැන් මේ ඒ අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ලැබෙන්නෙත් නැහැ මේ මේ කාරණේ උඩ. එතකොට මහින්ද රාජපක්ෂ මහතාගේ රජය ගැන විවේචන ඒ රජේ මාව දැන් මෙතන දැන් ඊට පස්සේ අපි බලමු මේ රජේ ආපු ගාම මොකද්ද කරේ ජනතාව විසින් සම්පූර්ණයෙන් පරාජයට පත් කරපු අයව മന്ത്രിවරු හැටියට පත් කරා සරත් පොන්සේක මහතාව ඇතුළු. එතකොට එතකොට මේ මහතුරුන්ගේ විවේචනයක් තියෙනවද මේ මහතුරු පෙළපාලි ගියාද ඊළඟට කැබිනට් මණ්ඩලයේ තියෙන සීමා කරන එක. ඒක සම්පූර්ණයෙන්ම දැන් මාදුලයා සෝබිතහඳුරන්ට ඒ අතින් අපේ උන්වහන්සේ අද හිටියනම් උන්වහන්සේ මේ තැන ඉන්නේ නැහැ ඇත්ත වශයෙන්. මොකද උන්වහන්සේට හෘද සාක්ෂියක් තිබුණා. ඒක අපි පිළිගන්නවා. ඒ නිසා තමයි මේ රටේ ජනතාව උන්වහන්සේට ආදරේ කරන්නේ. උන්වහන්සේ මේ ඒ වෙලාවෙම කිව්වා දානවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නුව ඇමති මණ්ඩලයේ 30කට වැඩි වෙන්න බෑ. උන්වහන්සේ කිව්වා. මේයි කියනවද? මේයි කියන්නේ මෙයට එහෙම ශක්තියක් නැහැ. මට 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 දැන් මේ කතා කරන්න ගත්තම විතර මේ ප්‍රශ්නත් ආවා. නෑ ඔබතුමාගේ සම්පූර්ණ කාලය ගන්න මම හිතන්නේ මේ සමරනායක මහත්මයා යමක් එකතු කරන්න උත්සාහ අපි කෙටියෙන් ඒක එකතු කරමු. 2008 ජූලි මාසයේ මගේ මතකයේ හැටියට 8 වෙනිදා එදා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝසප් මයිකල් පෙරේරා පාර්ලිමේන්තුවේදී කියනවා පැහැර ගැනීම ඝාතන ආදී සිදුවන්නේ මාධ්‍යවේදීන්ට විරුද්ධ ඝාතන පැහැර ගැනීම සාපහරදීන් සිදුවන්නේ එදා සිටි හමුදාපතිවරයා විසින් මෙහෙවනු ලබන කණ්ඩායමක් විසින් නැ කිය. ඒක හැන්සඩ් ගත වෙලා තියෙනවා. ඔව් සියනවා. ඒක BBC එක ප්‍රවෘත්ති වලට ඇතුළත් වෙනවා. අපේ ප්‍රශ්නේ ඒකයි. ඒක හෙව්වේ නැත්නම් අපේ ප්‍රශ්නේ ඒකයි. ඊට පස්සේ 2010 ඉඳන් 2015 වෙන කාලේ මේ ආණ්ඩුව තිබුණා. නෑ සංකේ ඒකට ඒ හමුදාපතිට ඒකා කියන මේ ලෝකෙ ඉන්න හොඳම හමුදාපති කියලා කිව්වා. ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මොනවද පුළුවන්නේ මේ කියන කාරණේ උඩම හරි. ඒ කියන්නේ එතුමා මෙරට ඒ රජයේ හමුදාපති හැටියට කටයුතු කරපු නිසා සෙව්වෙ නැති වෙන්න පුළුවන්. ඒක හරි කියන්නේ අපි. හරි දැන් දැන් පුළුවන්. දැන් අවුරුදු 3ක් ගිහිල්ලා තියෙනවා. මේ මේ සංග මේ දැන් පේනවා හැදිලියම. හරි දැන් අපි 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 එතනින් එළියට අපි එතනින් එළියට ඔය තරම් ඔය තරම් ගෞරවණීය විදිහට සැලකුවේ නැහැ. බල්ලෙක් වගේ ඇදගෙන අර මනෝ ගණිතය මත නෑ නෑ අපි අපි ෆොන්සේකා මැතිතුමාගේ රාමුවෙන් එළියට නෑ ඒක සංකේතයක්. හොඳයි. මේක නේද සංකේතයක් කරන්න ඔක්කොම දේවල් විග්‍රහ කරන්න ඕන විදියට. දැන් මේ භාවයේ සංකේතයක්. අපි අපි කුමාර තුංග මහත්මයාගේ වෙලාව ගන්න. සදේ වැඩි කරාම හරි. අනිත් අය වැඩි කරාම වැඩි. හොඳයි. ඔබතුමා කතා කරන්න. දැන් මේක දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රජය අවුරුදු 5ක් තිබිලා ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජයත් අවුරුදු 3ක් දැන් තිබිලා තියෙනවා. ඒත් අපරාධකාරයන්ට තාම දඬුවම් නැහැ. තාම අපරාධකරේ කවුද කියලා හොයාගෙනත් නැහැ. දැන් උසාවීදී සරත් වංශයක සම්බන්ධයෙන් යම් යම් සිද්ධීන් වලට අදාළ තොරතුරු ඒ සාක්ෂිකරුවන් විසින් ඉදිරිපත් කරන් පස්සෙත් ඔහුව ප්‍රශ්න කිරීමක් වෙන්නේ නැහැ. දැන් මේ වගේමනේ රවි දැන් මහා බැංකු හොරකම ගැන කතා කරනවා. අඩුම ගණන් රවි කරුණනායක මහතාව ප්‍රශ්න කරලා තියෙනවා. ඒක දවසකට අත්අඩංගුවට අරන් තියෙනවා. අයියර කොමිෂන් එක ඉදිරියේ ගිහින් කොමිෂන් එක ඉදිරියේ ඒකද එතකොට මේ අනිත් අයක වාහනයක් පාවිච්චි කරා කියලා මාස දෙකක් ඉරේ ඉන්නේ. ඉතින් රවි කරුණනායක මහත්තයා ඒක ඉතින් කොයිද ඉස්සරහට නඩු වෙන එක බලන්න. නඩු වෙනවා. අපි බලාගෙන ඉමු බලාගෙන ඉමු. චෝදනා පත්‍රය ඉදිරියේ මතක බලන්න. දැන් කාලෙ මොදිද? මේ මෙච්චර කාලෙ මොදිද? මෙච්චර කාලෙ මොදිද? දැන් අවුරුද්දකට නඩු අපි ඉදින ප්‍රශ්නෙත් ඒකද? කෑගහන්න කෑගලි වරුණම්මට වෙලාව දෙන්න. මේ මොකද කෑගහන්නේ එහෙනම් මං කිරුවටයි කෑන්නේ. හරි ප්‍රශ්නයක් මේ මහතුරු එහෙම කියනවද අහලා තියෙනවද පුවත්පත් සාකච්ඡා වල ඉදිරි මාධ්‍ය සාකච්ඡා දහනවද කොරවි කරනවා නැක මහත්තයාට ගත්ත පීවර කියලා. ඔය දහන්නේ මේ අපි දන්න දකින්නවනේ අහන විදිය. ඊළඟට හිතන විදියට අපි නේ මම හිතන විදියට නෙමෙයි මගේ ඇස් දෙවලට සහ කන් වලට ඇස් වලට පේන විදියට සහ කන් වලට ඇහෙන විදිය. ඊළඟට කතා කරන්න ඕන ඊළඟට කියන විදියට අපි ඉන්න ඕන. ඉති එහෙම ගන්නෑ. ඉති නෝ එහෙම ගන්න. හොඳයි කුමාරතුමා ඔයාට හෙසරෙන්නේ දෝ ගුඩි හිට ගන්නවා. මට ඔයාට ඕන විදියට ඕන. 50 ඊළඟට මේ රජය ආවයින් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලහත්කාරී ලෙස ඒ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාට ඡන්දය දීන්න ඒ මෙතිවරණ ප්‍රකාශනයට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන මහත්මයා බලහත්කාරීව ගැනීමද මේක අද සමහර මේ මහතුරුන්ගේ මයත් කියනවා එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වීම තමයි මෙතුමත් සමහර වෙලාවල වර්ධිනකොට කියනවා හරියනකොට කියන්නේ පක්ෂයේ නායකත්වයේ ගැනීම තුළ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අනවශ්‍ය මේ අර මේ
අභිප්‍රායන් දෙකකට මෙවුනගේ. ඒ වෙලාවේ අපි මේ මාධ්‍ය මේවට ඇවිල්ලා ඇහුවා. එතකොට මේ සමාජයෙන් හිටපු ඒව පිළිගත්ත දෙගෙන එහෙම නෙවෙයිනි කිව්වේ. ඒ වෙලාවේ කිව්වේ මේ මේ දාන වේ වෙනුවෙන් මේ අවශ්‍ය වෙන සමාජ වෙනස වෙනුවෙන් මේ දේවල් කරන්න වෙනවා. ඒක 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 වරදක් නෑ. ඒ ආකාරයටනේ. එතකොට මේ කතා කරන පිරිසුදු ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන නම් කතා කරන්නේ. එහෙමනම් ඒ අවස්ථාවෙත් ඉන්න ඕනේ. මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධවයි ඒ පක්ෂයේ වෙනුවෙන් පෙනී හිටපු ඡන්දය දාපු අපේක්ෂකයන් සීලු දෙනා මහජනයා කටයුතු කළා තියෙනවා. ඒ පක්ෂයට විරුද්ධ පක්ෂයට ඉස්වාදීනව කටයුතු කරන්න අවස්ථාව දෙන්න ඕනේ. ඒ පක්ෂයේ ඒ ආකාරයට බලහත්කාරීව ගැනීම 82 ජනතා වික්ති පෙරමුණ තහනම් කරාට වඩා ඒ ලක්ෂ 6ක විතරනේ. මේ 58 ලක්ෂයක ජනතාවකගේ දේශපාලන අයිතිය සම්පූර්ණයෙන්ම ක්‍රූර විදිහට ඒකාධිපතිද ඔන්න ඒකාධිපතිවාදී මර්ධනය කළ දෙමීම. දැන් ඇත්ත වශයෙන්ම අපි ගත්තොත් එහෙම සෝභිත හඳුරෝ මේ මේ ආකාරයට ඉන්දු ලංකා ගිවිසුම ආපු වෙලාවේ ඒ පසුබිමට තමයි චින්තන පරිෂදේ හදලා මේ එතුමා උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පිටුපු චින්තන පරිෂදේ ප්‍රකාශයට පත් කරපු කාලයේ සංගරහ. ඒකේ පළවෙනි ලිපිය හැටියට උන්වහන්සේ ලියන්නේ ඉන්දු ලංකා ගිවිසුම වර්තමානයේ හා අනාගතේ. දැන් මේ උන්වහන්සේ ඒ ලිපියේ සඳහන් කරනවා අපේ රට පාවා දුන්න ගිවිසුම් තියෙනවා. මදුලයි සෝභිත නායක හඳුරෝ අර ඩොන් ජුවන් ධර්මපාල වගේ කෝට්ටේ පුතුගිසි රජුරන්ට ලියලා දීප්ප 1815 උඩරට ඒ ගිවිසුම වගේ ඉටත් වඩා භයානක ප්‍රතිඵල ඇති කරලා දෙන ගිවිසුමක් කියලා මේක. දැන් මේ රට ගිහිල්ලා තියෙන තැන අනුව අපිට පේනවා හරි පුදුම දෙයක් වෙන්නේ. දැන් ඒ ඒ ඒ ආකාරයට ඒ කටයුතු කරපු ආපු සෝභිත හාමුදුරන්ට ඇයි මේ ආකාරයට එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් එක්ක එහෙමත් නැත්නම් උන්වහන්සේට අර බුදු සමය පාවා දීම පොතේ කවරේට උන්වහන්සේ පින්තූරය දාලා අපහාස කළ උන්වහන්සේ අත්වශ්‍ය මිතාම හිතිය දෙනවා මේ පුවත්පත් සාකච්ඡාව තිබ්බේ. ඒතකොට එවැනි පිරිසක් එක්ක එකට වැඩ කරන තැනට තල්ලු වුණා. ඒ වෙන කිසිම හිඳ දෙයක් නෙවෙයි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය යටතේ අර ඔස්ලෝ වල වයිඩ ආයතනයෙම පුහුණු කරලා ලංකාවට ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මේ රටේ මේ පොළොවේ ඒ තිබ්බ ජනතාවගේ පැතුම් වලින් උදුරලා අරගෙන අර විජාතික නායකත්වයේ වෙනුයි සේවයට යොදවපු ඉඳයි. ඒ නිසා තමයි ඒ අනුව තමයි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයාගේ මතයට එරෙහිව අර බලය බෙදීමේ පැකේජය ගේන. ඒ අවස්ථාවේ මාදුළු ස්වාමීන් වහන්සේ අර විදිහටම පාරට බැහැලා මම අර කලින් කිව්ව විදිහට අභයාරාමයේ ඒ රැස්වීමට බෝම්බත් ගහනවා. උන්වහන්සේ පාර්ලිමේන්තුව වට කළා. ඒ පැකේජය පරාජය කිරීම සඳහා චන්ද්‍රිකාගේ පැකේජය පරාජය කිරීම සඳහා කටයුතු කරනවා. ඒතර ඒ අවස්ථාවේදී තමයි අර උන්වහන්සේ එතෙක් කටයුතු කරේ උන්වහන්සේ ස්වාධීන චරිතයක් වුණාට උන්වහන්සේ මූලික වශයෙන් ඒ ගමන ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක යම් සමාන්තර දේශපාලන සම්බන්ධයක් එක්ක. ඒතර ඒ සම්බන්ධයේ බිඳ වැටෙනවා අර පැකේජය පරාජය කිරීම සඳහා අවසන් වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ එක්තු වීම තුළ ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රට වෙනුවෙන් හිට ගැනීම අත්හැරීම තුළ තමයි සෝභිත හඳුරවෙනි අවසනවන්ත තත්ත්වයකට පත් වෙන. දැන් මේ අවසනාව කොච්චරද කියනවනම් දැන් උන්වහන්සේ පරාජය කරා ඒ පැකේජේ ඒ දේශපාලන යෝජනාවලිය. හැබැයි දැන් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුවිගේදා ඉදිරිපත් වෙච්ච ව්‍යවස්ථා යෝජනාවලිය. දැන් මේ සිරිමා මේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කියනවා මම ගෙනාපු පැකේජේම තමයි මම ගෙනාපු ව්‍යවස්ථා යෝජනාවලියම තමයි මේ ගේන්නේ කියලා. ඒ කියන්නේ මේ මාදුලෑ සෝභිත නායක හඳුරෝ තමන්ගේ ජීවිතේ පරදුවට තියලා පරාජය කරපු ව්‍යවස්ථා යෝජනාවලිය තමයි මේ මහතුරුන්ගේ අනුග්‍රහයෙන් එන්නේ. ඒක තප්පරයක් දෙන්න ඉවර කරන. එතකොට මේ දෛවයේ සරදම කියන්නේ මේ පහුගිය දා පැවිතිච්ච ඒ සෝභිත හඳුරන්ගේ උපන්දිනය හා සම්බන්ධ ඉවුලෙදී අනුස්මරණ දේශනය කරන්නේ මේ අලුත් ව්‍යවස්ථාව ලියන අර උන්වහන්සේ විසින් පරාජය කිරීම සඳහා මුල් වූ ව්‍යවස්ථාවටම හරි ඊටත් වඩා බලය බෙදෙනවා කියන ජයම්පති වික්‍රමරත්න මහතා. ඒ රත්නමහත්මය නෙමෙයිද? මොකද? ජයම්පතිත් කළා. ජයම්පතිත් කළා මේ. එතකොට ඒ වගේම තමයි ඊට කලින් දවසේ හරි ඒ සතියෙම අර අනුරාධපුරයේ උන්වහන්සේගේ පැතුමන් එක්ක කියලා ගමක් සෑදීම සඳහා මුල් ගල තියෙනවා. ඒ ගම සඳහා අපිට ආධාර හම්බ වෙනවා ඉන්දියානු රජෙයි. ඒතර මම දැක්ක කතානායකතුමා කියලා තිනවා මේ බුදුන් උපදිච්ච දේශයෙන් මෙවැනි අනුග්‍රහයකට ඉදිරිපත් වීම මේ ඊටාම ප්‍රශංසාවට ලක් කළා. මේ මාදුලාවේ සෝභිත හිමියන්ට කරන ගෞරව ඉතිහාසයේ නොමැකෙන සටහනක් වීම නියතයි කියලා. ඉන්දු ලංකා ගිවිසුමේ එක වගන්තියක්වත් වෙනස් නොකර තාමත් අපේ ව්‍යවස්ථාවේ තියෙනවා. ඉන්දියාව උන්වහන්සේට ගෞරව කරනවා නම් කරන්න ඕනේ ওই ඉන්දු ලංකා ගිවිසුම අපේ රටේ ජනතාව මත බලහත්කාරයෙන් පටවලා තියෙනවා. අඩුම ගාණයේ තියෙන බෙදුම්වාදී ප්‍රවණතාව තියෙන වගන්ති ටික ඉවත් කිරීම සඳහා ලංකාවේ රජයට උදව් කළා. ගෙවිදු මහත්තයා
තප්පරයක් දෙන්න මම ඉවර කරන්න. දැන් ඔය ප්‍රශ්නේ අහන්න මම ඉවර කරන්න. 2015 වෙනකල් ඔය කියන ආණ්ඩු තිබුණා. මොකද? ඕක වෙනස් කරන්න තිබුණා නේද? නෑ යුද්ධය තිබුණනේ. ත්‍රස්තවාදය තිබුණනේ. ත්‍රස්ත ඔය ඕක වෙනස් කරනව නෙමෙයි. ඌටත් එහාට ගිහලා උසාවිත් හදලා පොලිසියත් හදලා නඩුත් අහලා ඔක්කොම කරන්නේ. 2010න් පස්සේ 2008 ඉඳලා 15 වෙනකල් ඒ විවේචනේ තියෙනවා. ඒක තමයි. ඉතින් මේ මහතුරු එහෙම කරා නම් ඒ රජයට එහෙම නිදහසේ වැඩ කරන්න දුන්නේ නෑ නේද? මේ මේ ජාත්‍යන්තර බලවේග මේ මහතුරු ඒ රජයේ දැන් 2010 මේ ඒ ත්‍රස්තවාදය පරාජය කරපු ගමන්ම මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව සරත් ෆොන්සේක මහතාව ඡන්දයට යොමු කරවෙන්නේ. සරත් ෆොන්සේක මහතාට දැන් තාම පැහැදිලි අර විකිලීක්ස් වලින් ඇමරිකානු තානාපති කාර්යාලයේ මැදිහත් වෙලා තමයි සරත් ෆොන්සේක මහතාට TNA සංවිධානයේ සහයෝගය ලැබෙන්නේ. හොඳයි අපි ෆොන්සේක මහත්මයාට. නෑ 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 එතෙන්ට නෙමෙයි මං කියන්නේ මාදුලේ සුඛදාන්තර ප්‍රශ්නේ. එතකොට මේ ඒ අණුව ගත්තොත් එහෙම මූලික ප්‍රශ්නට උත්තර දෙන්න. ඔය ඔයා හිතන විදියනේ ඔයාගේ ප්‍රශ්නේ නෙමෙයි මගේ ප්‍රශ්නේ. මේ සරත් ෆොන්සේක මහත්මයාව යෙදෙවෙන්නෙම ඒ රජයේ බිඳවැට්ටීම වුණා උඩ. එතකොට ඒ ඒ ආකාරයේ පරිසරයක් නිර්මාණය කරමින් ඒ රජයට ස්වාධීනව මේ පොළවේ ජනතාවගේ අවශ්‍යතාවන් ඉෂ්ට කරන්න දුන්නේ නැණි. ඒක ඉස්සරහට ලැබෙන්නේත් නෑ. අපි දන්නවා සිරිමාව බණ්ඩාරනායක මෙතනීගේ රජයටත් මේ ආකාරයටම දූෂණය ගැන හොරකම ගැන විශාල චෝදනා තියෙනවා. මෙතුමගේ ප්‍රජායිතියත් තහවුරු නැති කරා. මෙතුමලත් එක්ක ඉන්න එක මහත්තයෙක් මේ ළඟදී කියලා දුන්නා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජායිතියත් සදා කාලයටම අහිමි කරා. මේ රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් චන්ද්‍රිකා කුමාරතුංග මහතා සම්බන්ධයෙන් ඒ කිසි හොරෙක් සම්බන්ධයෙන් එහෙම මේකක් නැහැ. හොඳයි අපි අවසන්. ඒකයි ඇත්ත. නිෂ්පාදකතුමා අපිට මේ ප්‍රේක්ෂකාගාරයට අවස්ථාවක් දෙන්න වෙලා තියෙනවා. අපි එක අවස්ථාවක් ගමු ඉතමත් කෙටින්. ඕම ස්තුතියි. මම තාරක සඳුන් කැලණිය විශ්වවිද්‍යාලයෙන් මේ සාධාරණ සමාජයක් ගැන කතා කරද්දී මේ සාකච්ඡාවේ තිබුණ නැති පැත්තක් ගැන තමයි මම මේ කතා කරන්න හදන්නේ. දැන් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරය තමයි 113. නමුත් අර්ජුන් ඇලෝසියස 118ක් බහුතරය පෙන්නවා සල්ලි දීලා. එතකොට මේ ඒ සල්ලි දීම හරහා ඇත්තම ඔහු සිද්ධ කරලා තියෙන්නේ ඔහුගේ ව්‍යාපාර කටයුත්ත හැම පැත්තෙම බැලන්ස් කරලා තියෙන. කියන්නේ ආණ්ඩුව වැටුණත් ඔහුගේ ව්‍යාපාර කටයුත්ත ඒ විදිහටම පැවැත්වගෙන යනවා. එතකොට මගේ ප්‍රශ්නේ තමයි සාමාන්‍ය සමාජයක් ගැන කතා කරන මේ සංවිධාන සිවිල් සංවිධාන ඒ ආයතන මේ ව්‍යාපාරිකයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් මේ අවධානය යොමු නොකරන්නේ ඇයි කියන එක. ඇත්තට මේකට උත්තර දෙන්න බලාපොරොත්තු නැත්තේ අපි තුන් දෙනාගෙන් කෙනෙක්ගෙන් වෙන්න ඇති නේද? මම ඒකට එක උත්තරයක් දෙන්නම්. නෑ පුළුවන් පුළුවන්. මම හිතන්නේ මාතරයි ගාල්ලයි දිස්ත්‍රික්ක දෙකේ මැද තියෙනවා ගල්කොරියා. මම දැක්ක පත්තරේ මේක පිළිබඳව මේ නිතර ලියවෙනවා. මං දිසාපති තුමාට කතා කරලා බලපුවාම ඇත්ත. අවසර නැතුව ඒක කපනවා. හැබැයි ඒ කාලේ මාතර හිටපු ඇමතිතුමා සම්බන්ධ කරගෙන තමයි ඒක කැපුවේ. මේ කාලෙත් මාතර හිටපු ඇමති කෙනෙක් සම්බන්ධ කරගෙනම තමයි ඒ ගල්කොරිය කඩන්නේ. ඒ නිසා මේ බිස්නස් කාර්යයට මේක ඉඩ හැදෙනවා. අපි සමාජයක් හැටියට සාධාරණ සමාජයේ හැටියට ගොඩනගනවා නම් මේක මේ අපි තුන් දෙනාට එහෙම නැත්නම් හතර පහ දෙනෙකුට එකතු වෙලා මේක හදන්න බෑ. මේක සමාජයේ හැටියට සියලු දෙනා එකතු වෙන්න ඕනේ. කොටන කුකුලාට කොයි කොටුවත් එකයි නේද? දැන් ආපු එතුමා ආපු ප්‍රශ්නේ ඊළඟ කොටස තමයි අපි ඇයි කතා කරන්නේ නැත්තේ කියන කතාව ඇහුවා. ඇත්තටම අපි කතා කරනවා. කතා කරලා තියෙනවා. ඔය බොන්ඩ් මේක ආපු දවසේ ඉඳලා අපි ගැන කතා කරලා ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ තියලා ලිපි ලේඛන ලියලා ඒ දේවල් අපි කරලා තියෙනවා. තවමත් කරනවා. මගේ මේ ඊළඟ සතිය කොළඹ ගත්තා එහෙම තමයි අස්වැන්න කියනවාද උගල? නෑ. ඕ අස්වැන්න එක වැඩි දේවල් කියනවා අපි. ඊට කියන්නේ රණවීර වික්‍රමසිංහත් අස්වැන්න කියන්නේ. එයානි ඔගේ යායට විශ්වාස බං පොඩ්ඩක් නෑ. යායටද නි මහ බැංකුව තිබුණේ. ආ බැංකුව යායට. එයානි මහ බැංකුව අධිපතිවරයාගෙන යටතේ තිබුණායි කියලා ඉල්ලා අස්වැන්න. එහෙම ඕනේ. ආ දැන් අන්න ඔන්න යහපාලනේ. එහෙම තමයි අධිපතිවරයා වගේ කින් ගන්න ඕනේ. මේ ආණ්ඩුව අධිපතිවරු වගේ කින් ගන්න ඕනේ නිලධාරී. යටතේ තියෙනේ. කලින් ආණ්ඩුව යටතේ කෙරුණොත් ඒක බර ගන්න. ඔන්න ඔක තමයි යහපාලනේ. ඒක තමයි මේගොල්ලන්ගේ සාධාරණ යෝජනාව. සාධාරණ සමාජයක් සදාවන. කලින් ආණ්ඩුව යටතේ උනත් මේ ආණ්ඩුව යටතේ නේද? ඒකනේ දැන් ඔබතුමා කියන්නේ අධිපතිවරයාට කියලා අධිපතිවරයා වගේ කින් ගන්න අධිපතිවරයා යටතේ නිකන් නෙවෙයි. මුදල් පනත උල්ලංඝනය කළා තමන් යටතට අරගෙන මහ බැංකුව හරි රටක නම් හරි රටක නම් මේ රටේ පුරවැසියෙක් නොවන කෙනෙක් ඇවිල්ලා මහ බැංකුව අධිපතිවරයා කළා හැබැයි ඇමතිවරයා වගේ කීම ගන්න ඕනේ නැහැ. ඒක තමයි මිතුමන්ලගේ හරි රටක නම් යුක්තිය සහ සාධාරණ ඒ වගේ වුණාම මෙයා කියන කතාව හරි. ඒ කියන්නේ එයාගේ යටතේ හරි රටක නම් ඔව් ඔව් හරි රටක නම් ඒ යටතේ නම් සෙන්ට්‍රල් බැංක එක තිබුණේ ඒකේ නම් හොරකම උනේ ඒ ඇමතිවරයා ඉල්ලාස් වෙනවා. මේක තමයි හරි ක්‍රමය. හරි හැබැයි
ලංකාවේ එහෙම කිසි දවසක වෙලා නැහැ. මේ විදිහයි මේ විදිහට මේ මේ ගොල්ලන්ගේ දැන් අපි ඒක නිසා යෝජනාවිෂ්ඨ කරන්න හැමති වෙලේ මස්සෙන්න ඕනේ නැහැ. හැබැයි දේශීයත් වෙන විදිහට අපි ඒක නිසා මේ ප්‍රශ්නේ මේ ගොල්ලන් මේ ලංකාව හරියට වෙන නිසා අපි මේ ප්‍රශ්නේ දෙපැත්තකින් බලනවා. හරි. ඒක දේශීයද විදේශීයද? එක පැත්තකින් දේශපාලන වගකීම බලනවා. හරි. එක පැත්තකින් දේශපාලන වගකීම බලනවා. අනිත් පැත්තෙන් ඒ ප්‍රෝඩාවට හොරකමට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් බලන මේ දෙපැත්තෙන් බලනවා. අර පුද්ගලයන් සම්බන්ධයෙන් ඒගොල්ලෝ කෙලින්ම නීතිය ඉදිරියේ වැරදිකරුවන් කළ හැකි පුද්ගලයන් නිසා ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියලා අපි උද්ඝෝෂණය කරනවා. දේශපාලන නායකයන්ට ඔවුන්ට තියෙන දේශපාලනික වගකීම පවරනවා. ඒ විවේචනය අපි කරනවා ඒගොල්ලන්ට. හරි. එතකොට ඒගොල්ලෝ ඉල්ලාසෙන් නැති එක වෙනම දෙයක්. නෑ දැන් මේ වෙනකොට වියන්ගොඩ මහත්තයා දැන් ඔය ජනවාරි 8 පෙරළිය කරන්නට දායක වුණෝ පුරවැසි බලය වගේ සිවිල් සංවිධාන එක දිශානතියකට ගමන් කරනවා. යහපාලන රජයේ නායකයන් තවත් දිශානතියකට ගමන් කරනවා. අර කෝච්චියේ පීලි දෙක වගේ කවදාවත් හම්බ වෙන්නේ ඔබතුමාල දැන් මෙතුමාගේ වචන වලින් කියනවනම් යම්කිසි අදිෂ්ඨානයේ බිඳවැටීමකට ලක් වෙලා තියෙනවා. හම්බ වෙන්නේ නැද්ද ඔය දෙගොල්ලෝ? දැන් ඉවරද ඔය? නෑ මෙහෙමයි, ඒ දෙගොල්ලෝ ගැන අපේ විවේචන දැන් වැඩි වෙලා තියෙනවා. නෑ නෑ ඔබ ඔබතුමාල එක පැත්තක් මට පේන විදිහට ඒක දුෂාන්තයකට යනවා. නෑ අපේ විවේචන දැන් වැඩි වෙනවනේ එන්නේ. එතකොට ඉතින් අර ඔබ කිව්වා වගේ පොඩ ඈත් වෙනවනේ. ඉතින් ඒ නායකයෝ දෙන්න සම්බන්ධයෙන් අපේ විවේචන එන්න එන්න වැඩි වෙලා තියෙනවා. ඇත්තටම මේ මහත්තුරු විවේචනකවන්ට වැඩිය ඒ නායකයන් දෙන්නව මේ පහුගිය දැන් ඉලාස්සේ ළඟයි මේ මහත්තුරුන්ගේ මේ දැන් ගෙදර ගිහිල්ලා රණ මේ අත් දැන් බලන්න ඊළඟ ප්‍රොටෝකෝලේ මේ විවේචනේ හින්දා ඉලාස්සලා ගියා කියලා බලන්න ගේටුවුත් මොඩ කතාවනේ කියන්නේ අපි විවේචනය කළයි කියලා නායක ඉලාස්සේමද රටක ඔය හැබැයි දැන් මේ මහින්ද රාජපක්ෂ අපි මේ තුමාට සම්පූර්ණ කරන්න දෙන්න හරි එමුණ මටත් ඒක ප්‍රතිචාරය දෙන්නත් දෙන්න ප්‍රතිචාරයක් නෙමෙයි ඔක ඔය නිය බල්ල පුරනවා වගේ පුරාගෙන එහෙම කරා මේ පැත්තේ හිටපු එක නේද මේ දැන් අපි මේ සංක අපි මේ කතාවට එමු මේ අපි දැන් මේ සාකච්ඡාව දැන් මේ සාධාරණ සමාජයක් ගෙනීම පිළිබඳව මේ නායකයන් දෙන්නා සමහර දේවල් සම්බන්ධයෙන් ඔවුන්ට පාලනය කළ නොහැකි කොන්දේසි යටතේ වැඩ කටයුතු කරන බව පේනවා. ඒකට ඒගොල්ලන්ට වගකීම පවරන්න බෑ. ඒක තමයි අර අපි කිව්වේ සමාජයේ තියෙන පොදුත්වය, ඒ සංස්කෘතිය, ඒ වගේ දේවල්. ඒක මේ රජයේ විතරයි. ඒක මේ රජයේ විතරයි ඔක්කොම ගැලවීමේ මේ වතර්ක. දැනුවත්ව කරන දේවලුත් තියෙනවා. ඒ දැනුවත්ව කරන දේවල් උඩත් අර සාධාරණ සමාජයේ ඉෂ්ට වීම පස්සට ගිහිලා තියෙනවා. දැන් මම මේකට ප්‍රවේශයක් විදිහට ගන්න ඔබ ඉස්සල්ලා අහපු ප්‍රශ්නේ ජනරංජනගෙන්. 2020 දී කවුද අපි ඉදිරිපත් කරන්න කියලා ඔබ අහුව ප්‍රශ්නයක්. මං කියන්නේ ওই ප්‍රශ්නෙම තමයි සමස්ත දේශපාලන සැලැස්මක් අඩංගු වෙලා තියෙන උගුල තියෙන්නේ. ওই ප්‍රශ්නේ ඇතුලේ තියෙන්නේ. ඔබතුමා කියන මා උගුලක් නෑ. ඔයා නෙමෙයි ඒක කියන්නේ. ඔයා නෙමෙයි. දැන් ඔක හැමෝම අහනවනේ ඔක. හැමෝම රටේ ඔක්කොම අහනවා. 2020 දී කවුද ඕගොල්ලන්ගේ? අර පැත්තේ ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ. ඕගොල්ලන්ගේ කවුද? මෙන්න මේක තමයි 2015 ජනවාරි 8 වෙනිදා මාදුළුවාවේ සෝභිත හාමුදුරුව ප්‍රමුඛ සංවිධාන සහ ජනතාව විසින් ඉල්ලා සිටපු සහ ප්‍රතිඥා දෙන ලද මූලික කාරණය මගහැර යන්නට ඒකට පයින් ගහන්නට හදාගෙන තියෙන ඉතාමත්ම සාර්ථක දේශපාලනික විධික්‍රමය ඕකයි. මම පැහැදිලි කරන්නම් ඇයි එහෙම මං කියන්නේ කියලා. දැන් අපි කිව්වේ මොකද්ද? අපි කිව්වේ මේ අවුරුදු පහේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවායි කියලානේ. එහෙමයි කිව්වේ. මේක නොකිව්වේ 2015 දී මේ කතාව නොකිව්වේ මේකේ තියෙන්නේ මොකද්ද? මේ 2015 දී මේ කතාව නොකිව්වේ මහින්ද රාජපක්ෂ විතරයි. එතුමා විතරයි නොකිව්වේ. එයත් මේ මිනිස්සුත් කිව්වෙත් නෑනේ. රැවටීම විතරයි. නෑ දැන් සෝභිත හඳුරන්ත් එක්ක කිව්සුමේ තියෙනවා ජනාධිපති ක්‍රමය. මම ඔක සෝභිත නායක හඳුරන්ගෙන්ම ඇහුවා. සෝභිත හඳුරුත් මගෙන් ඇහුවා. අනේ දෙයියනේ එතකොට ඒ කියන්නේ අපි ආයෙත් ප්‍රවට්ටුවද කියලා. ඒ කියන්නේ රතන හඳුරන්ත් එක්ක අස්සම් කරපු කිව්සුමේ තියෙන්නේ. තුනෙන් දෙක මේ ව්‍යවස්ථාව වෙනස් වෙන්නේ නැති දෙයකට ජනමත විචාරණයක් ඕනේ දෙයකට යන්නේ නෑ කියලා. ඒ කියන්නේ ජනාධිපති ක්‍රමය වෙනස් වෙන්නේ නෑ. උත්තර දුන්නට ඒක බොරුවනේ. මේ රැවටීමනේ මේ රටේ ජනතාව අතර වැටුවා. සෝභිත නායක හඳුරන්ගෙන් ඇහුවා. ඒත් ඒක ඔයගොල්ලන්ට ප්‍රශ්නයක්. ආයිසෝ ජනතාවට අහගන්න දෙන්න. මේ මේ
පැහැදිලිව තියෙනවා මේක හදපු හැටි මේ අශෝක අභිගුණවර්ධන මහත්තයා ලියපු පොතේ තියෙනවා කොහොමද මේ රැවටීම කරේ කියලා කවුද ඒ වගන්ති හරියට පෙළ ගැස්සුවේ කියලා මෙන්න මේ පොතේ හරි එතකොට එතකොට අපිට කාලය පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙන කොහොමද හැබැයි විදි බාධා කරේ මං කතා කරනකොට කවුද දන්නේ නෝන විදි බාධා කරේ එතකොට මේ එතකොට මේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ මේ එක කවදාවත් ගන්නේ දැන් අපි මෙයා කියන්නේ අද අපි පැත්තේ දෙන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන ප්‍රතිඥාව අපි දැන් දීලා තියෙනවා අපි අද ඔයගොල්ලෝ දියා ගන්නකෝ ඔයගොල්ලෝ මට ඔහොම බාධා කරන්නක මම බාධා කරේ නේ පොඩි විනයක් තියෙන්නේ බෑ මේ විනයක් තියෙන්නේ මාත් තියෙන එක විනය සබ්බ වෙන්න බෑ සබ්බ හරි අපි අපි සබ්බ වෙන්න ඕනේ හරි අපි ඔබතුමාගේ අදහස නැත්තම් ඇහෙන්නේ නැහැ එතකොට මේ දැන් අපි 2015 දී අපි මේ 2015 ජනවාරි 8 වෙනිදා දීපු පළවෙනි එක ඕක විධායක ජනාධිපතිගේ අහෝසි කිරීම දැන් මේ මහත්මයා කිව්වනේ මේක නැහැ මේ ජනමත විචාරණයට යන්නේ නැති එකක් කියලා මේ කියන්නේ මේ දිනසීයේ වැඩසටහනක් ගැන මේ කියන්නේ මේ පටලෝගේ තියෙන්නේ දිනසීයේ වැඩසටහනට අපි මේක විශේෂයෙන් ඇතුළත් කරලා තියෙනවා මොකද දිනසීයක් ඇතුළත තියන්න බෑ මේ ජනමත විචාරණකට යන දේවල් තියන්න බෑ හොඳයි අපි කියමුකෝ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එහෙම දෙයක් පොරොන්දුක් දුන්නේම නැහැ කියලා අපි කියමුකෝ ලිඛිතව ලියලම නැහැ කියලා අපි මොහොතකට පිළිගමු. නමුත් වීඩියෝ හඬපට තියෙනවා. අදටත් පෙන්නඳ මම මේ ක්‍රමය වෙනස් කර මේ අහෝසි කරනවායි කියලා. මාදුළුවාය සෝබිත හාමුදුරුවන්ගේ දේහ ඉදිරි පිට ඉඳලා කිව්ව මේව තියෙන ඕන තරම්. හරි. ඉතින් දැන් ඒක නිසා ඒක ගැන තර්ක විතර්ක වලට යන්න ඕනේ අපි තවදුරටත් මේ කිව්වද නැද්ද කියලා. කොහොම හරි මේ රටේ මිනිසුන්ගේ අවබෝධය තිබුණේ එහෙම දෙයක් කිව්වයි කියලායි. ඒතකොට මිනිස්සු ඒ විශ්වාසයේ උඩින් තමයි මේ නායකයන්ව පත් කරගත්තේ. දැන් එතකොට දැන් අද වෙනකොට අපෙන් අහනවා ආපහු 2022 කවුද එන්නේ කියලා. මේ ප්‍රශ්නේ එන්නේ එතකොට 2022 මේක වෙනස් වෙන්නේ නැහැ කියන පූර්ව නිගමනයේ උඩ ඉඳන් එන්නේ. දැන් මේ පූර්ව නිගමනයේ කවුද මුලින්ම සමාජගත කරන්නේ? ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වියත්මග තුලින් ඉදිරිපත් වෙලා කියනවා එයා කෙලින්ම තවම කියලා නැහැ නමුත් රටට දෙන අදහසක් මම ඊළඟ විකල්ප නායකත්වයට ඉන්න කෙනා මම තමයි කියලා. දැන් එතකොට ඔහුට තියෙනවා ඇත්තටම අයිතියක් සහ වගකීමක් යුක්තියක් හැම දෙයක්ම තියෙනවා ඒ ප්‍රකාශය කරන්නට ඉදිරිපත් කරන්න. මොකද ඔහු කිව්වේ නැහැනේ 2015 දී මම මේක අහෝසි කරනවායි කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වෙත් නැහැ. ඒක නිසා ඒගොල්ලන්ට ඒ අයිතිය තියෙනවා ඒක කියන්න. ඔන්න අපේ අපේක්ෂකයා 2022 කියලා. නමුත් අපිට තියෙන අයිතිය මොකක්ද? අපේ අපේක්ෂකෙක් දාන්නේ ඒකට. අපි ඒකට අපේක්ෂකෙක් දානවා කියලා කියන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තීරණය කරපු ක්‍රීඩාව අපි පිළිගන්නවා කියන එක. ඔහු ඉදිරිපත් කරලා තියෙන කොන්දේසි අපි පිළිගන්නවා කියන එක. ඔහු ඉදිරිපත් කරන රවුන්ඩ් එකේ අපි ප්ලේ කරනවා කියන එක. ඒකනේ. UNPෙන් දැන් ඇමතිවරු දෙන්නේ කියලා තියෙනවා අපේ ඊළඟ ජනාධිපති අපේක්ෂක. ඒක තමයි ගාමක බලවේගයේ ඒ ක්‍රීඩාවට අවතීර්ණ වෙලා තියෙනවා. අවතීර්ණ වෙලා තියෙනවා. දැන් මේ මොකද්ද මේ කරන්නේ? මේ කරන්නේ මාදුළුවාවේ ස්වාමීන් වහන්සේගේ ඒ ප්‍රතිඥාවට කෙලින් පයින් ගහන්න බැරි නිසා ලැජ්ජයි. මොකද ඇඳුම් ඇඳගෙන රටට ඇවිල්ලා දැන් කියන්න බෑ. නෑ මේ ජනාධිපති ක්‍රමය මම වෙනස් කරන්නේ නැහැ කියලා ජනාධිපතිවරයාට කියන්නත් බෑ, අගමැතිවරයාට කියන්නත් බෑ. ඒක නොකිය ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් කරපු මේ ක්‍රීඩා වැඩපිළිවෙලට ඔන්න අපේ එක්කෙනා මෙයා කියලා ඉදිරිපත් කරනවා. ඊට පස්සේ තව කෙනෙක් කියනවා අපේ එක්කෙනා මෙයා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කියනවා අපේ මම හිතන්නේ මේ ඊයේ පෙරේදා කියලා තිබුණා කවුරු හරි කෙනෙක් ජනාධිපති මේ දිසානායක හිටපු මහලේකම්වරයා කියලා තිබුණා අපේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියලා. එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු දෙන්නෙක්ම දැන් කියලා තියෙනවා දෙන්නේ තුනේ දෙනා දැන් වර්තමාන මහලේකම්වරයා කිව්වා. ඔව් කියලා තියෙනවා අපේ අපේක්ෂකයා මෙහෙම කිය මෙයි කියලා. මේ මොකක්ද මේ කියන්නේ? අර සෝභිත හාමුදුරුවන්ගේ ඉල්ලීම සහ තමන් බලයට පත් වෙච්ච වේදිකාවට පයින් ගහන බවක් නොපෙන්වා රටට පයින් ගැසීම තමයි මේ කරන්නේ. ඒකනේ කියන්නේ. නැත්නම් කියන්න ඕනේ හරි ප්‍රශ්නේ මේකනේ. හරි ප්‍රශ්නේ කියන්න ඕනේ නැහැ 2020 ජනාධිපතිවරයා නැන්නේ. මොකද අපි පොරොන්දුලා තියන්නේ නැහැ කියලා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියලා තියෙනවා මේක තමයි අවසාන මේක කියලා. ඒතර අපි කියලා තියෙනවා රට මේක ඉවරයි කියලා. එහෙනම් ඉවර නම් ඇයි තව කෙනෙක් දෙන
මේ ගේම් ප්ලෑන් එකට අපි පාර්ශවකාරය වෙන එතනට ගිහිල්ලා. ඒ මොකද අපේ ඌමනාව තියෙනෙත් ඒකමයි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හිතනවා එයාට දිනන්න පුළුවන් කියලා 2020. ඒ වගේම මේ පැත්තේ ඉන්න නායකයෝ දිනත් හිතනවා අපිටත් දිනන්න පුළුවන් කියලා. එතකොට දැන් කොහෙද මාදුළුවාවේ හැමදෙරෝ ඉන්නේ? ඔකේ ප්‍රකාශනේ දිනසීයේක විතරක් නෙවෙයි මේකේ පැහැදිලිව තියෙනවා මේ කතන්දරේ. මම මේක වෙන මම ඒක වෙන ඔබතුමා ගැන ජනමත විචාරණයක් මම කියන්නේ මම ඒක වෙනින් පෙනීනේ මම කියන කාරණේ තමයි මේ 2015 ජනවාරියට ආරම්භයේම සෝබිත නායක හඳුරන් වම ත්‍රවට්ටලයි පටන් ගත්තේ මේයි. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. කියන්නේ ඒ දෙකක් එකිනෙකට ඇයි ආයි බාධා කරනවා නේද? මේ මොකක්ද? දැන් මම අහන් හිටියා මගේ කතාවට ආයි ආයි බාධා කරනවා. මේ මොකද්ද? ඔබතුමා ප්‍රතිචාරයක් දක්වනවා කිව්වා. නෑ ඉතින් ඒ කිව්ව කාරණා වලට ප්‍රතිචාර දක්වලා කම් තියෙනවා. ප්‍රතිචාර ඉවරද ඒක? නෑ ඉවර නෑ. ඉවර නෑ. මේ තුමත් ප්‍රතිචාරේ කොච්චර වෙලාවක්ද? සම්පූර්ණ කතාවක් කරනවා. ඉතින් ඔයගොල්ලෝ මොනවද කරේ මොන? දැන් මේ කාරණේ ගැන ආරම්භ ඉඳන්ම මේ රැවටිීම තියෙනවා. දැන් ඒකත් එක්කම තියෙනවනේ. දැන් ওই ජනාධිපති තනතුර අහෝසි කිරීම හරි නැත්තම් විධායක බලයේ අඩු කිරීම කියන කාරණෙත් එක්කම බෙඳිලා තියෙනවා. කොට්ටාෂිට මන්ත්‍රීවරයෙක් ලැබෙන ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලැබෙන මේ පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමයක් ඇති කරනවා කියන එක. දැන් ඒක දැන් එතකොට දානාවේ ගේනකොටම එතනම ප්‍රතිඥාවක් තිබුණා. ඒකත් එක්කම දිනසිය ඇතුළතම කොට්ටාෂිට මන්ත්‍රීවරයා ලැබෙන 20 වෙනි පාර්ලිමේන්තු ඡන්දයෙන් මෙතිවෙන ක්‍රමයේ ලැබෙන. හැබැයි ඒක පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඡන්දය කල් දාබා ගැනීමට මාස අවුරුදු 3ක් භාවිතා කරා. ඊළඟට පළාත් එතකොට ඒ එකම අවස්ථාවේ තිබුණා පළාත් සභා සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ඒ වෙනස කරන්න. මේ මහතුරු නිශ්ශබ්දයි. පළාත් සභා ඡන්දය ආවන් පස්සේ තමයි හොඳයි අධිකරණයට තරහව ගිහිල්ලා පළාත් සභා ආයි මෙතිවරණ කල් දාමා ගැනීම සඳහා එක කරන්නේ. දැන් එතකොට මේ තුමාගේ කතාව විවර කරන්න දුන්නේ නැහැ. මහ මෙතිවරණේ අදටත් නැහැ. එතකොට සෝබිත හඳුරන්ගේ තනත් රවට්ටලා තියෙනවා. සංක ඔතනින් ස්විච් එකක් හයි කරගන්න මොකක් හරි. ඔව් ඒක ඔෆ් කළාම මේ කට් වෙනවා ඒක බඩ නැත්නම් අපි කතා කරනකොට තේම කරන්නේ මේ මහතුර දෙන්නම එහෙම කරන්නේ ඒක හොඳයි බොහොම හොඳ යෝජනාවක් මම ඔබ ඔබතුමා ඉතමත් කෙටි වෙලාවක් තියෙන අවසන් කරා ඔව් එතකොට දැන් මං කියමින් හිටියේ ඔබතුමා ඇහුවේ දැන් සෝබිත් ස්වාමීන් වහන්සේ ඉන්නේ කොතනද ඉන්නේ කොතනද කියලා සෝබිත් ස්වාමීන් වහන්සේව සම්පූර්ණයෙන්ම පාවා දෙනු ලැබ තිබෙනවා දැනට මේ අද අපි ඉන්න තත්ත්වයේ තුල එතකොට මේකට වගකිව යුත්තු තමයි අද පාලනය කරන පාලකයෝ. හිටපු පාලකයා නෙමෙයි මේකට වග කියන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි මේකට වග කියන්න ඕනේ. ඔහු ස්වභාවිකයි ඔහු වෙනවා 2020. මොකද ඔවුන් හැමදාම කිව්වා මේ ජනාධිපති ක්‍රමේ තියෙන්න ඕනේ මේ රජ ක්‍රමේ තියෙන්න ඕනේ රජ කෙනෙක් ඕනේ ඒකාධිපතියෙක් ඕනේ මේ රටට කියලා. අපි කිව්වේ එහෙම එපයි කියලා. එතකොට දැන් ඒ කියපු අයම කියනවා ආ ඔයා එනවනම් මමත් එනවා. දැන් හරිනේ සෙල්ලම. එතකොට සෙල්ලම හරි දැන්. දැන් ඊළඟට ආයි සෙල්ලම යනවා 2020ට. ඉතින් මේක මම දකින විදියට යහපාලනයේ මම දකින ලොකුම අසාර්ථකත්වය සහ පාවාදීම මේකයි මේ විදියට ගියොත් දිගටම. හැබැයි තව අවුරුදු එකහමාරක් තියෙනවා අපිට බලන්න පුළුවන් අපිට මේ නායකව දෙන්න කොහොමද ඒකට කටයුතු කරන්න කියලා. හොඳයි අපි විරාමයකින් පසු හමු. අපි අවසන් වටේට පිවිස සිටින්නේ අපි පාලිත ලිහිණිය කුමාර මහතාගේ පණිවිඩය මොකද්ද සියල්ල පිටුකොට දක්වන්නේ කියලා කියමු ප්‍රේක්ෂකයන්ට. අපි ඇත්තටම බලාපොරොත්තු වුණේ 2015 ජනවාරි 8 වෙනිදායි ජනාධිපති වර්ණයේදී මේ යහපාලන මූලධර්ම ඉලක්ක කරගත්ත පාලන ක්‍රමයක්. අපි කතාවේ පුරාවදීම අපි කිව්වේ අපි මේකේ සාධනීය ලක්ෂණ දැක්කා. අපි ඉලක්ක වලට යම් ප්‍රමාණයකට ගත්තා. අපි බලාපොරොත්තු වෙච්ච සමහර දේවල් ඉෂ්ට කරගන්න බැරි වුණා. අපි රටට ආරාධනා කරන්නේ මේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න. ඒ සෝපිත හාමුදුරුවෝ රටට කිව්ව පණිවිඩය යථාර්ථයක් කරගන්න අපි හැමෝම අත්වැල් බැඳගමු. මේ මහජනතාව මේ සියලු පුරවැසියෝ එකට එකතු වෙලා මේකට බල කරනවා නම් මේකට එකතු වෙලා කටයුතු කරනවා නම් අපිට පුළුවන් වෙයි අපේ මේ සාධාරණ සමාජය ගොඩනගා ගන්න. මේ සාධාරණ සමාජය ගොඩනගා ගන්න හදන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට නෙවෙයි. මේ සාධාරණ සමාජය ගොඩනගන්න හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට නෙවෙයි. මේ සාධාරණ සමාජය ගොඩනගන්න හදන්නේ TNA සමාජිකයන්ට නෙවෙයි. ඒ සමස්ත ශ්‍රී ලාංකිකයන්ට තමයි මේ සාධාරණ සමාජය ගොඩනගන්න හදන්නේ. සෝපිත හාමුදුරුවෝ ඉතාම පැහැදිලිව කිව්වේ මේකේ සියලු දෙනාට මහත්යෝ සියලු දෙනාට සාධාරණව බයෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් සමාජ වටපිටාවක් හදන්න. ඉතින් මම ආරාධනා කරන්නේ පුරවැසියන්ට අපි සියලු දෙනා එකට අත්වල් වැඳගෙන ඒ අරමුණ සාක්ෂාත් කරගන්න අපි කැපලා වැඩ කරමු. මහාන් සමරනායක මහත්මයා. ඔව්
සංක ඉතිහාසය පුරාම පාලකයෝ ආඥාදායකයෝ ඒකාධිපතියෝ තමන්ගේ වැඩසැලසුම් සමාජයේ ඉදිරියට ගෙනාවේ ආකර්ෂණීය සලු පිළිවෙල දවටල ආභරණවල ආභරණ පළඳවල 2015 ජනවාරි 8 මගේ කියවීම මට මේකට සාක්ෂි තියෙනවා ඒක අර ලෝකයේ බලවත් රටවල් එකතු වෙලා හදපු තවත් රෙජීම් චේන්ජ් ව්‍යාපෘතියක් මේ ව්‍යාපෘතිය එළියට දාන්න බෑනේ ඒක කියලා ඒ නිසා ඒකට අඳපු සලු පිළිතල් තමයි සාධාරණ සමාජය යහපාලනය මාධ්‍ය නිදහස ඔය සියලු දේවල් එහිදී ඔවුන් විශාල ප්‍රචාරක දෙවන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියා මහින්ද රාජපක්ෂගේ පවලන සමයේදී තමයි මේ රටේ සියලු අභාග්‍ය සියලු ව්‍යාධිය සියලු ව්‍යසනය සිදු වුණේ. ඔහුගේ පාලනයේ වැරදි තිබුණා රාශිය. දැන් මම පුජ්‍යලයක් වශයෙන් ඔහු අනුගමනය කළ නියෝ ලිබරල් ප්‍රතිපත්තිය මම පිළිගන්නේ නැහැ. ඒක තමයි අප රට පෙළෙන ප්‍රධානම ව්‍යාධිය. අප රට විතර නෙමෙයි මුළු ලෝකෙම. අද ඒ ඇමරිකාවටත් ප්‍රශ්නයක්, බ්‍රිතාන්‍යයටත් ප්‍රශ්නයක්. දැන් මේ ව්‍යාපෘතියේ පිටුපස්සේ හිටපු අයගෙන් සමහරු දැනුවත්ව, සමහරු නොදැනුවත්ව මේකට මුලා වුණා ජනතාව නොමග යවුවා රට විශාල අගහදයකට ඇද දැම්ම. ඒ නිසා මා හිතන්නේ මේ රට බේරා ගැනීමට නම් ස්ථාවර ශක්තිමත් රාජ්‍යයක් තිබිය යුතු. ඒ රාජ්‍ය දුබල කිරීම අර ව්‍යාපෘතියේ ප්‍රධානම අවශ්‍යතාව. ඒකට තමයි ජනාධිපති ක්‍රමය අවුස්සී කරන්න ඕන කියන අදහස එන්නේ. මේක මිත්‍යාවක්, මුලාවක්. මේක සංශෝධන විය යුතුයි. නමුත් එය අවුස්සී කිරීම එක බිල්ලෙක් නෙවෙයි. උපංගෙයි බිල්ලෙක් නෙවෙයි. ගේන්නේ මොකටද සැබෑ අරමුණු වසංකොට තමන්ගේ ඌමනාව ඉටු කර ගැනීම සඳහා 2018 පෙබරවාරි 10 පළාත් පාලන ඡන්ද විමසීමේදී මේ ආණ්ඩුව මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරා ජනාධිපතිවත් ප්‍රතික්ෂේප කරා අගමැතිවත් ප්‍රතික්ෂේප කළා නමුත් සංක ආණ්ඩුව තමන්ගේ ව්‍යාපෘතිය කරගෙන යමින් සිටිනවා කොතනද ගිහින් තියෙනවද කියනවනම් ඉස්පිරිතාලවල කිලිටි රෙදි ටික හෝදන එකත් ඉන්දීය සමාගම්වලට පවරන තැනට මේ රටේ උගස් කරමින් තිබෙනවා. එවැනි සමාජයක් කොහොමද සාධාරණ සමාජයක් වෙන්නේ? හොඳයි, අපි අනිකුත් අදහස් දක්වීම් තුනට පෙර ආතෝ ඉතාමත් කෙටි විරාමයක් ලබා ගන්න. හොඳයි, ජනරජ මහත්මයා. ඔව් සංඝ, මම දිගටම අවධාරණය කරේ දැන් මේ 2015 ජනවාරි 8 වෙනකම් 2005 පටන් අරගෙන නෙමෙයි ඊට ඉස්සෙල්ලා ඉඳලාම ලංකාවේ දේශපාලන සංස්කෘතිය ඇතිවෙච්ච අධිකාරීවාදී ඒ වගේම ආඥාදායක ප්‍රතිසංස්කරණ විරෝධී දේශපාලන ගමන ආපස්සට හරවන්න සමත් ලොකුම සහ ශක්තිමත්ම මේ සන්ධානයේ 2015 ජනවාරි 8 වෙනිදා හැදුණා. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා දෙමළ ජාතික සන්ධානය දක්වා එතැන් සිට සාමාන්‍ය පුරවැසියන්ගේ සංවිධාන ඒ වගේම පුරවැසියන් දක්වා මේ සියලුම දෙනා එකට එක්කහු වෙලා කියපු එක හඳින් කියපු දේ තමයි ඒක 162කින් සංකේතවත් වුණා. ඔවුන් කිව්වේ මේ රට තවදුරටත් මේ විදිහට යන්න බෑ, මේ රට පූර්ණ වෙනසකට යන්න අපි මාර්ගයේ පාද ගන්න ඕන කියන එක තමයි ඔවුන් එක සම්පූර්ණ එකහඬින් කිව්වේ. අර ආසන්න වශයෙන් 2015 වෙනකන් තිබිච්ච රජා සහ වහලා කියන සම්බන්ධයේ බිඳලා පුරවැසියා ඉන්න සමාජයක් ඇති කරගන්න. දැන් ඇත්තරම සංක මේකේ සංකීර්ණම ප්‍රශ්නය ඒ තරම් බලවත් සන්ධානයක් අපිට ඇති කරගන්න පුළුවන්කම තිබිලත් ඒකට අදාළව මහජන න්‍යායපත්‍රයක් සකස් කළා ඒක අංක 1-2-3 ලෙස අපි පිළිවෙලට හරිගස්ස ගණන් එකඟතාවවලට ඇවිල්ලත් දේශපාලන නායකයන්ව මහජන ඡන්දයෙන් පත් කළා අවුරුදු 3ක් ගත වෙනකොට ඇයි අපිට මේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරගන්න බැරි වුණේ කියන සංකීර්ණ ප්‍රශ්නයට අපි මූණ දීලා ඉන්නේ. ඒකේ ප්‍රතිඵලයක් ලෙස සමාජයේ නැවත වාරයක් අර පරණ ඒකාධිපතියන් පරණ ආඥාදායකයන් සහ ජන සංහාරකයන්ව නැවත වේදිකාවට ගේන්න යම් අදහසක් සමාජය තුළ ජනිත වෙමින් තිබෙන එක ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේක වැදගත් සංකීර්ණ ප්‍රශ්නයක්. ඒක අර පරණ වාර්තා අරගෙන මේ එකින් එක අරගෙන පත්‍ර කෑලි පෙන්න කියනවට වඩා රටේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ පුරවැසියා තමන්ගේ පුරවැසිභාවය ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. දේශපාලන නායකයන් මේ පුරවැසියන්ගේ උවමනායපාකම් තමන්ට ඕන විදියට සර්වපිත්තල මේ අර අර මේ වෙන්දේශකරණ මට්ටමට එන එක පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි වෙන දවසක හරි මේ කාරණය ඊටාම ගැඹුරින් සාකච්ඡා කරන්න ඕන කියන එකයි මගේ අදහස. හොඳයි, ගෙවින්ද කුමාරතුංග මහත්මයා. මූලිකම ප්‍රශ්නේ දැන් 2015 දී ජනවාරි 8 බලයට ගෙන ආවේ පරණ සංහාරකයන් නෙවෙයිද? ඉව පුවත්පත්වලේ වද නැත්නම් මේ පොළවේ වෙච්චේ වද? මේ පොළව ලෙයින් තත් උනාද නැද්ද?
ඒක ඉතාම මම හිතන්නේ මේ රටේ ජනතාව දන්න කාරණයක්. දැන් අපි ඔර සුබිත හඳුරංගේ අනුස්මන්න ඒ උලලිදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රකාශයක් කළා, මම මේ විදිහට ජීවිතේ නැගගෙන ගියා පහුගිය අවුරුදු තුනට උනේ මෙහෙම වැටිච්ච එක කියලා. දැන් මේ පුවත්පතේ තියෙන්නේ ජාතියම මුහුදට පැනිය යුතු මොහොතේ කමාන්ඩ සුමිත්ගේ නැන්දනිය ලිඳට පණි. මේක තමයි අපේ රටට ආදරය කරපු ජනතාවට පහුගිය අවුරුදු තුනේ අත්විච්ච ඉරණම. මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ ඒ ජීවිත අභිවෘද්ධියක් නැත්නම් අනාගත අපේක්ෂාවන් වටගත්තද නැති කියන එකට වඩා වැදගත් වෙන්නේ ප්‍රස්තවාදය පරාජය කළා අපේම යම් හෝ විවිධ බාධක මැද, විවිධ අඩුපාඩු මැද, ලෝකයෙන් පැමිණිච්ච විද සම්බාධකයේ දීමෙතුළු තර්ජන මැද අපේම වූ ගමනක් යන්න දරපු උත්සාහයට සහ ඒ ත්‍රස්තවාදය පරාජය කළා නිදහසේ මේ රටේ දේශපාලනය කිරීමේ අයිතිය ලබාගත්ත ඒ හමුදා නිලධාරීන් ඇතුළු ඒ සමස්ත ජනතාවට සුබිත හඳුරත් ඒකානිදි ඇතුළත් උන්වහන්සේ වීර පදනම බිහි කරලා හමුදාවට දරුවන් දෙන්නේ කියලා නාගි විහාරේ මුලින්ම සම්මන්ත්‍රණය පැවැත්වේ. එතකොට ඒ අපේක්ෂාවන් වලට මේ අවුරුදු තුනේ මේ විනාශයද නිවේදත් කරලා තියෙනවා. ඒ නිසා අපි දකින ආකාරයට නම් 2015 මේ පත්වෙච්ච පාර්ලිමේන්තුවේ කිසිම පක්ෂයකට රනිල් වික්‍රමසිංහ මහතාට ආසන තියෙන 106යි 150ක් ඡන්දයක් නැහැ, පාර්ලිමේන්තුවේ බහුතරයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්නම් එක්සත් ජනතා සන්ධානයේ ප්‍රජාතන්ත්‍ර විරෝධීව නීති විරෝධීව ජාතික රජයක් කියන එක අද සියලු දෙනාම පිළිගන්න සම්පූර්ණ විහිළුවක් වෙලා තියෙන නිසා සොබිත හඳුර එදාම කිව්වා මේ වැරදි අර්ථකථනයක් 30ට වඩා වැඩි කරන්න එපා කියලා. ජාතික රජය පිළිගත්ත නම් වැඩි කරන්න තිබ්බන්නේ. ඒතොර සොබිත හඳුර එදාම එක කිව්වා. ඒතොර එවැනි ආකාරයට නීති විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී, පාර්ලිමේන්තු සම්ප්‍රදාය විරෝධී, ඒ කියන්නේ අගමැතිගේ පක්ෂයේ පිහිටෙන් විපක්ෂ නායක ඉන්න, විපක්ෂ නායකගේ ඡන්දයෙන් අගමැති ඉන්න සහ අද වෙනකොට ඉදිරියව වෙලා තියෙනවා මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් සහ ජනතාවගේ ශ්‍රමයෙන් උපයපු මුදල කොල්ල කාලා දේශපාලකයන් අතර බෙදා ගනිමින් චෞරත්වයට එදෙමින් පාර්ලිමේන්තුවේ ඒ හොරකම පිළිබඳ විශ්වාසභංගයක් අවම අපේ හොරා අපිට හොඳයි කියලා හොරාගෙන් සල්ලි අරගෙන හොරාටම ඡන්දෙ දෙමින් හොරකම මත පවතින පාර්ලිමේන්තුව බවට මේකපත් වෙලා තියෙනවා. ඒ නිසා නොපමාව අපි ඉල්ලා සිටින්නේ මේ පාර්ලිමේන්තුව විසුරා හැරලා මහ ඡන්දයකින් මේ රටේ ජනතාවට අලුත් පාර්ලිමේන්තුවක්, අලුත් මන්ත්‍රීවරුන් පිරිසක් පත් කරගන්න අවස්ථාව දෙන්න. ඒ අවස්ථාවේදී මෙතුමන්ලා කියන විදායක ජනාධිපතිගේ මේ අහෝසි කිරීමේ යෝජනාවත් ගේන්න පුළුවන්. මේ රටට සාමාන්‍ය සමාජයක් පිළිබඳ මම හිතන විදිහට ඒ පාර්ලිමේන්තු නැත්නම් විදායක ජනාධිපති ක්‍රමෙන් එහාට ගිය මේ රටේ සම්පත්තියේ මත රඳාපවතින, සංස්කෘතිය මත රඳාපවතින යම් හෝ ආර්ථික ගමනක්, ජීවන දර්ශනයක් යලි මේ රට තුල ක්‍රියාත්මක කිරීමේ අවකාශය පාදා ගැනීම උමනාව අද අපේ රට මම හිතනවා. ගාමිණි වියන්ගොඩ මහත්මයා. ඔව්. සංක මුලින්ම කියන්න ඕනේ අර ඉස්සල්ලා අදහස් ප්‍රකාශ වුණා ශක්තිමත් රාජ්‍යයක් ඇතිවීම නතර කිරීම තමයි කුමන්ත්‍රණය කියලා. මේ ශක්තිමත් රාජ්‍යයක් කිව්වහම මේ අද මේ සාමාන්‍ය මතය වෙලා තියෙන්නේ මේ ශක්තිමත් රජෙක් කියන එකයි. මිනිස්සුන්ට ඒක ප්‍රක්ෂේපණය වෙන්නේ ඒ විදිහට තමයි. කියන අය දන්නවා ඒක එහෙම තමයි යන්නේ කියලා. තමාට කියන එක්කෙනාගේ අදහසින් නෙවෙයි වෙන්න පුළුවන් කියයි. නමුත් එයා දන්නවා මිනිස්සු තේරුම් ගන්නේ කොහොමද කියලා. ශක්තිමත් රාජ්‍යයක් කියනවා ශක්තිමත් එක පාට වෙනවා මහින්ද රාජපක්ෂ කියන ප්‍රතිරූපය එනවා. එක පාටම එනවා ගෝඨාභය රාජපක්ෂ කියන ප්‍රතිරූපය එනවා. මේ හැබැයි මේක නෙමෙයි ශක්තිමත් රාජ්‍ය කියලා කියන්නේ. මේ ඇවිල්ලා ශක්තිමත් රජවරු. ශක්තිමත් රාජ්‍ය කියලා කියන්නේ රාජ්‍යයක් රඳාපවතින ආයතන පද්ධතියක් තියෙනවා. ශක්තිමත් අධිකරණයක්, ශක්තිමත් පොලිසියක්, ශක්තිමත් ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක්, ශක්තිමත් රාජ්‍ය සේවයක්. මෙන්න මේවා තමයි ශක්තිමත් කළ යුතුව තියෙන්නේ. ඒක කරන්න අර ශක්තිමත් අර රජ්ජුරුව අවශ්‍ය නැහැ. ඒක වෙන විදිහකින් කරන්න තියෙන්නේ. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි මේ යහපාලන ආණ්ඩුව මේ අවුරුදු තුනහමාර ඇතුළතදී කොහොමද තත්ත්වයක් ඇති කරලා තියෙන්නේ තමන් පරාජය කරපු බලවේගය අවුරුදු තුනක් ඇතුළත ජයග්‍රහයි බලවේගයක් බවට පත් වෙන්නට තත්ත්වය කොහොමද ඇති කරලා තියෙන්නේ මෙතන තමයි යතුරු තියෙන්නේ තේරුම් ගැනීමට අවුරුදු තුනහමාරදී වෙලා තියෙන ප්‍රශ්න මොනවද කියන එක කොහොමද පෙබරවාරි 10 වෙනිදා පොහොට්ටුව ඒ විදිහේ ජයග්‍රහණයක් ලබන්නේ අපි හිතන විදිහට අර අපි කිව්වනේ නොකර හැරපු දේවල් තිබුණයි කියලා මේ ආණ්ඩුව අන්නේ නොකර හැරපු දේවල් නිසා ස්වයංක්‍රීයව ඇතිවෙච්ච ජයග්‍රහණයක් අරක නැතුව මේ වුන් යා වැඩක් කරලා ගත්ත එකක් නෙමෙයි කිසිම වැඩක් කළා නෙමෙයි
මේගොල්ල වැඩක් නොකර ඉඳීම නිසා අතන ජයග්‍රහණයක් ආවා. ඒක නිසා අඩු වශයෙන් ඉදිරි අවුරුදු එකහමාරෙවත් මේ යහපාලන ආණ්ඩුවේ සමාජ සාධාරණත්වයේ පිළිබඳ යම්කිසි හැඟීමක් හෝ තියෙනවා නම් කළ යුතු ප්‍රධාන කාරණා දෙකක් මම කියන්නට කැමතියි. එකක් තමයි මම අර ඉස්සෙල්ලා කියපු විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම. ඒ අනුව මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා නායකත්වය සැපයීම පළවෙනි එක. දෙවෙනි එක තමයි අවුරුදු එකහමාරකින් පස්සේ මේ රටේ බලය වෙනස් වීම වෙන එක ජනාධිපති ක්‍රමයකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජනාධිපති ක්‍රමයක් නොවන පාර්ලිමේන්තු ක්‍රමයකින් වෙන්න පුළුවන්. ඒ කොයි ක්‍රමයකින් වුණත් නැවත අර ඒකාධිපතියෙකුට ওই ක්‍රම දෙකෙන් කොයි එකකවත් බලයට එන්න ඉඩ නොතබන විදිහේ මේගොල්ලෝ දීපු දෙවනි පොරොන්දුව ඉෂ්ට කිරීම මොකක්ද? අර මහා පරිමාණ සොරුන් අපරාධකරුවන් මේගොල්ලෝ ඒගොල්ලන්ව පාවිච්චි කරලා බලයට ආවේ මිනිසුන්ට කියලා අපි ඇවිල්ලා මේගොල්ලන්ව අල්ලනවායි කියලා අන්නේ ඒගොල්ලන්ව නීති ඉදිරියට පැමිණවීම. අද මේ ආණ්ඩුව පිරිහිලා තියෙන්නේ ඔන්න ඔය කියන මූලික කාරණා දෙක ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් මේ ආණ්ඩුව අසමත් වෙලා තියෙන නිසා. හොඳ අපි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සමාජක පාලිත ලිහිණිය කුමාර මහතාට, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහන් සමරනායක මහතාට, අනිද්දා ප්‍රධාන සංස්කාරක නීතිඥ KW ජනරංජන මහතාට, යුතුකම සංවාද කවියේ සභාපති ගෙවිඳි කුමාරතුංග මහතාට සහ පුරවැසි බලය සමකැඳවුම් කරු ගාමිණි ගණපුර මහතාට අලුත් පාර්ලිමේන්තුවේ විශේෂ ස්තුතිය පිරිනමනවා. අපේ ඇරීම පිළිගත්තාට අපි නිකමට වගේ නියදියක් විදිහට මේ ප්‍රේක්ෂකාගාරයේ ඉන්න සරස විශිෂ්‍යයන්ගෙන් විමසා බලමුද. අවසන් මොහොතේදී 2020 ජනාධිපතිවරණයකට ඡන්දය දෙන්නට බලාපොරොත්තු වෙනවාද කියලා. 2020 ජනාධිපතිවරණයක් පැවැත්වුණොත් ඡන්දයක් දෙන්නට බලාපොරොත්තු වෙන අය අත උස්සලා අපි බලමු. කවුරුත් 2020 ජනාධිපතිවරණයකට ඡන්දය දෙන්නට සරස විශිෂ්‍යයන්ගේ නියදිය බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ලබන සතියේදී 141 වන අලුත් පාර්ලිමේන්තුවෙන් හමු වෙමු. ඔබට සුබ දායි රාත්‍රියක්.